උත්කෘෂ්ඨ මට්ටමේ සීලයක් සමාදන් වුණේ ඒක තරයේ මත තියාගන්න මම ඒවා මත කරනවා වගේ සීලස්කන්ධය කියන එක වචන පද ඉක්මන මට්ටමේ අනන්ත පරිමාණ ප්‍රමාණයකට දිවෙන සීලක් සාසනේ තියෙන්නේ ඔය සීලේ පූර්ණ වෙන්නේ රහත් මාර්ගඵලයේ සාක්ෂාත් දවසට එදාට තමයි සීලේ පූර්ණේ කරා කියලා උදම්මනන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ ඒ නිසා අපි ඊට මෙහා ඉන්න අපි සියලු දෙනාම සීලය රකිමින් සීලේ යෙදෙමින් සීලයම පූර්ණ කරන්න උත්සාහ ගන්නවා මිසක සීලය මේ මට්ටමින් ගම්බිර වැඩි මෙච්චර සිස්සපද ගානක් වැඩි ආදි වශයෙන් නිකන් QQ වෙන එක තේරුමක් වෙන්නේ නැහැ සරලවම. ඒ නිසා අපි වදි ලැබෙන අවස්ථාවේ ලක්ෂයක් හරි ශික්ෂාපද සමාදන් කරන අවස්ථාවක් ලැබෙනවා නම් සාදු කියලා පිළිඅරගෙන රකින්න ඕන සීලක් මේ තියෙන්නේ. ඒ නිසා අපි වදි මේ ශික්ෂාපද සියල්ලම අතර මුළු සාසනයේ තියෙන සියලුම ශික්ෂාවන් අන්තර්ගතයි. ඔය සියලුම ශික්ෂාපද රකිමින් ඉන්න අවස්ථාවේ යම් තාක් දවසක සද්ධර්ම ශ්‍රවණය කළ අර්ථ ධර්ම වැටහිලා ඒකාන්තව නිවන පූර්ණ වුණොත් ඔබට එදාට සතුට වෙන්න පුළුවන් මේ මේකම මොකට ගන්න කාලෙත් රැකලා මහා ආනිසංසයක් ලබා ගන්නා නේද කියන්නේ. ඒ අර්ථයෙන් ප්‍රඥාවන්තයෝ සිල් ටික රකින්නේ පිවන්නේ නැතුව රකින්න ඕන කම නිසා රකින්නවා නෙවෙයි. ඒ අර්ථය හිතේ දරා ගන්න. පිවන්නේ සීලය සම්බන්ධ අදහසක් ආපු නිසා කතාවක් මතක් කරන්න. පෙරේදා දහවල් දාණි වලලා අපි උඩහට වැඩියට පස්සේ අපේ උඩහ කුටි වගේක් තියෙනවා සෝනාසර වැඩින්. මමත් මේ පැත්තට වෙලා ඉන්නකොට පුටුවක වාඩිලා අපි සෝනාසරමත් කතා කරමින් හිටියේ. මේ වෙලාවේ එක කතාවක් ඇදලා ආවා. මේ කතාව මේ මොහොතේ මතක් කරේ මේ අර්ථය ගන්න නෙවෙයි. නමුත් සීලය සම්බන්ධ ලොකු අර්ථයක් මේ කතාවේ තියෙන නිසා මම මේ කතාව මතක් කරන්නම්. තවද අපි ළඟම කල්යාණිත් ස්වාමීන් වහන්සේලමක් ඉන්නවා. උන්වහන්සේ වීඩියෝ එක අසනීයයි. උන්වහන්සේ වැඩ රාජකාරී බොහෝ කරලා මහා වේසමාංශයක් වෙලා කොන්ද පොල්ලක් ඇදලා තියෙනවා. එක නහර වැල් දෙක දුනොත් එහෙම වෙලා තියෙනවා. අපේ හිටපු අපේ වැඩ කරන ස්වාමීන් වහන්සේනමක් තමයි අපි මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේනමක් තමයි. උන්වහන්සේ ගිහි කාලේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධ යම් සාධාරණයක් කළා දෙනවා. උන්වහන්සේ තමයි තෙල් බෙහෙත් සාතු සපයන් කරන්නේ. වැඩි කුමාරි මහින්ද සතිය දෙහි විතර කලින් මේ සිද්ධිය වුණේ. උන්වහන්සේට මේ කොන්ද ඇවිල්ලා තියලා අපේ ස්වාමීන් වහන්සේ අර තෙල් බෙහෙත් සම්බන්ධ දන්න ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා උන්වහන්සේ ඒ සාසක් වයම් කරලා පිළිවැදීම ආදිය කරලා යම්තම් පත්වක් බැඳලා නගාසිරට තිබ්බා. ඒ කාලේ ස්වාමීන් වහන්සේ මතක් කරලා තිබ්බා අර අපේ ආබාධිත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ නැගිටින්නවත් එපා දානි තරුණ දෙවන්න කියලා. කොහොමද මුල් සත් දෙක තුන හොඳට යපුණා. සතියක් දෙකක් යනකොට මේ සෞදා වගේ يعني මේ මාසේ මේ සතිය පටන් ගත්ත සෞදා වගේ ඉඳලා මම දැක්ක ස්වාමීන් වහන්සේ අසනින් වෙච්ච ස්වාමීන් වහන්සේ ආවාසරේ වඩිනවා. උන්වහන්සේ දැන් කලින්ට වඩා හොඳට ඇවිදිනවා නමුත් තාම කොන්ද මාරුව තියෙනවා. වාඩි වෙද්දී බොහොම පරිස්සමෙන් වාඩිවෙනවා. දවස් දෙක තුනක් තව ගියනකොට ඊයේ මම දැක්ක බිම වාඩිලා වැඩ කරනවා. හැබැයි අර තෙල් බෙහෙත් කරපු ස්වාමීන් වහන්සේ හැමදෙස්සෙම කිව්වා ඔක වාඩි වෙන්න එපා. වාඩි වෙලා මේ අමාරුව වැඩි වුණොත් එහෙම ආයි නිරෝගී කරන්න අමාරුයි කියන්නේ. ඊයේ ඔය කතාව ඇදලා ආවේ කෙසේ වෙතත් මට ඔය කතාව කියද්දී ආපු ගැඹුරු අර්ථය මෙන්න මේකයි. ඊයේ අපි සීලය සමාදන් කරන රකින්ද කියලා කියනවා. සිල් ටික රකින්නේ හරියට ලෙඩ රෝගයක් තියෙනවා ඒක හොඳ කරගන්න ඕනේ කියලා හිතුවා වගේ තනක්. සිල් ටික රකගෙන ඉන්නකොට ටික කාලයක් යනකොට පින්වත්දි දැන් අර කරපු දස අකුසලින් කෙරෙන්නේ නැතුව යනවා. ඇත්තටම කෙරෙන්නේ නැතුව යනවා මිසක් කරන්න බැරි වෙලා නෙමෙයි මේ. කරන්න නැතුව යනවා. කරන්න නැතුව ඉන්නකොට තේරෙනවා දැන් ඉතින් මම කොහොමද සිල් රකින්නේ කොහොම හිටියත් හරි. කොහොමද දැන් ඉතින් සනීප වෙනවනේ තෙල් බෙහෙත් බදලානේ තියෙන්නේ. දැන් ඉතින් නෑවත් එකයි දිව්වත් එකයි වඩුවත් එකයි. වැඩි වැඩි සිනේ අපරාධ කියන්නේ හරියට බෙහෙත් ටික පත්‍යම් නොවේ තියෙනකොට ආයි කොන්දේමාරුව පල්ලෙහා මට්ටම නිකන් නිරෝගී නිට්ටවටම සුළු නොවේ තියෙන වෙලාවක ආයි නැගිටලා දුව බැන්නොත් ඒකාන්තයෙන් ඇඳර වැටුනොත් වැටුනම තමයි ආයි ගොඩ ගන්න වෙන්නේ. ඒක මේකේ වාඩි. ඒ වගේම මේ සිල් ටික රකිමින් යනකොට තමන්ට තේරුනොත් එimhe මං වෙන්දර වඩා සතුට මරන්නේ නැහැ. මං වෙන්දා වගේ බොරු කියන්නේ නැහැ නේ. මං මේ කාලේ නම් ඇත්තට ටීවී බලන්නේ නැහැ නේ. පංචකාමී හැසිරෙන්නේ නැහැ නේ. ආදි වශයෙන් හිතලා දැන් ඉතින් කොහොමද රැගෙනවන්නේ? ඉන්න විදියට ඉන්නවා කියලා හිටියොත් සාමාන්‍ය විදියට ජීවිතේ පවත්වන්න ගියොත් සිහි විකල් වෙලා පිස්සුවෙන් ඒකාන්තෙම සිහිය පිටපයින් සීල ගැන. ඔය සීලේ කැඩිලා මොකක් හරි අතුරු අන්තරාවක් වුණොත් පින්වදී කොන්දේ අමාරුව තියෙද්දි වැඩපළ කරලා කොන්දේ අමාරුව වැඩි කරගත්තට පස්සේ ඔත්පල වෙන්නේ යම්සේද? මේ සීලේ පිළිරුත් එහෙම ඒකාන්තෙම ඔත්පල වෙනවා සසර රෝගිය තුන. ඒකයි බලන්න. ඒ නිසා ඒ කතාව මට මතක් කරන්න ඕනේ කාරණාව. පින්වදී මේ කතාව හරියටම හරි සීලේ සම්බන්ධ අර්ථය දෙනවා. ඒ නිසා සිල් ටික රැකගෙනම යන්න ඕනේ. අර අපි තෙල් බෙහෙත් කරපු මහා උත්තමය වගේ තමයි තථාගතයන් වහන්සේ කිව්වේ. බල මේ තෙල් බෙහෙත් ටික දාගෙන ඉඳහම රෝගේ තාම සුව වෙලා නැහැ. යම් දවසක රෝගේ සුව වෙයි. ඊට පස්සේ ඔකත් අරලා දානවා. එදාට කොන්දේ අමාරුවයි එන්නේ නැහැ. එන්නේ නැත්නම් එන්න බැරි නිසා. නිට්ටාවටම සුව වෙච්ච නිසා. නිට්ටාවට සුව වෙන තාක් තෙල් බෙහෙත් සාතුව කරමින් පරිස්සමෙන් සීරිමාරුවෙන් සිහියකින් විතෝ ඉන්න කියලා මතක් කරගන්න. ඒ නිසා ලෝකෝත්තර අර්ථෙලුත් හරි ලෞකික අර්ථෙලුත් කොහොමද හරි. ඒ නිසා සියලුම ලෞකික අර්ථවල පිළිගනි ලෝකෝත්තර අර්ථේ උළුපන් උත්සාහ කරන්න. සෑහෙන අර්ථ ධර්මයක් විතර ගන්න ඕන. ඒකයි මම මතක් කරේ. සීලය පිළිබඳව රකින්න ඕනේ.
යම් කිසි දවසක මන හමින් සතරම ශ්‍රවණය කරමින් සත්පුරුෂයන් වාසය කරමින් දානමාන උපසාන සීල භාවනා වැඩිදු කරනකොට යම් තාක් දවසක් වැඩි සීලය දැන්නම් පූර්ණවා කියන එදාට පතු වදින්න පායි කොහොමද කොන්දේ වරුවයි ඉතින් ඒ සම්බන්ධී කාර්යය මේකේ තියෙන්නේ සරලවම හොඳට මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණය කිරීමයි සාසනයේ දැන හොඳට මෙනෙහි කරමින් සත්ධර්ම ශ්‍රවණය කළොත් ඒකාන්තව නොහෙටිය යන්නේ ඒ නිසා හරියාකාරව මෙනෙහි කිරීමක් එක්ක සියලු දිනාම ධර්ම ශ්‍රවණය කරන්න ඕනි එහෙම ධර්ම ශ්‍රවණය කළොත් මේ අර්ථේ පිහිටා හිටින්න පුළුවන් මට්ටමක් තියෙනවා ඒ නිසා අපි වදී මේ අර්ථේ ඊටාම ගැඹුරු වැඩි මේ අර්ථේ ඊටාම ගම්භීර වැඩි අපි හිතනට වඩා සෑහෙන්න උත්කෘෂ්ඨ මට්ටමේ තීව්‍ර පෙනුම් ඇති සාමාන්‍ය වශයෙන් කියනවා නම් ඊටාම ගැඹුරු පෙනුම් ඇති ශාස්ත්‍රයක් සම්ධර්මය කියන්නේ අනිත් සාමාන්‍ය විශේෂයෙන් කියන නෝණකේට අර්ථය ධර්මයේ අරගෙන පුළුවන් මොකද සාමාන්‍ය ලෝක සම්මතය නිසා ඕක හරියට අලුතෙන් ඉපදෙන පොඩි කාටුණත් අද තියෙන මොබයිල් ෆෝන් එකක් වැඩ කරනවා වගේ මහ දෙයක් නෙවෙයි ඒක ලෝකෙ දෙයක් නිසා නෝත් මොනි ඔය මොබයිල් ෆෝන් එක හැදුවේ කොහොමද කියලා දරන්න පොඩි එකෙක් දක්ෂ නැහැ ඒකයි ශාසනෙ විදිහ අද තියෙන නවීන උපාංග කියන්නේ ඵලයක් විතරයි ඔය ඵලයේ සම්බන්ධ ඕණකේට කියන්න පුළුවන් ඒ නිසා තමයි අපිට ඵලපුරුදු ඵලපුරුදු කියන එක වැඩක් වෙන්නේ ශාසනෙ හේතුව සම්බන්ධ පුරුද්ද ගන්න එකයි ශාසනය අමාරු. ඒක ගන්න හැමෝටම බෑ. ඒක මම මුලින් මතක් කරනවා මොකද වටපිටාව අඩුපාඩු වුණොත් වටපිටාවේ සද්දපත් දෙන්න පුළුවන්, එහෙම එකක් කියන්න පුළුවන්, නැගිටලා යන්න පුළුවන්, තව මොකද කිසි වාහනවල එහෙම වඩින්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. අපිට ඌවා ගණන් අරන් බෑ. ගණන් ගන්න නැතුව ඉන්න බා ගණන් ගන්න බැරි වෙන වටේම ඉන්න. ගණන් ගන්න නැහැ කියන්නේ හිතට තේරෙනවා අර පැත්තෙන් යනවා බැලුවනම් හොඳයි. ඒ ස්වාමීන් වහන්සේ කිව්වනේ බලන්න එපා කියලා. ඒ නිසා නොබල ඉන්න. එහෙම වැඩ නැහැ මෙතන. සරල මොකද වෙන්න ඕනේ? මේ සද්ධර්මය අහගත්තොත් තමයි බලන්න බැරි වෙනව. ඒ නිසාම බලන්න නැතුව ඉන්නවා කියන එක ඉන්නවා. තේරුණාද මේ සිල් ටික රැක්කොත් යම් දවසක් එනවා සිල් ටික නිකම්ම රැකෙන. ඒ නිසාම රකින්නවා කියන එක ඉන්නු. එහෙමයි සත්පුරුෂෝ සිල් ටික රකින්න බෑ. නැත්තම් කාලයක් යනකොට සිල් ටික රකින්න ගා එපාම වෙනවා. ඒකයි මේ අමාරු. කොන්දේ අමාරුව හොඳ වෙනවා කියලා බෙහෙත් කරන ගුරුරයා කිව්වේ නැත්තම් ප්‍රත්‍යක්ෂ කරන. අර මනුස්සය හිතනවා මේ කොහොත් කොච්චර බෙහෙත් බැන්දත් මේක හොඳ වෙන්නේ නැත්තම් ඕන එකක් කිරු වෙච්චාවේ මම වැඩ කරනවා කියන එක සිරුවන් නැහැ. දැන් අපිට කොන්දේ අමාරුව තමයි මැරෙන්නේ. ඒකයි ශාසනය තන එකම කතාවේ මේ අර්ථ කොහොමද තියෙන්නේ. මේ ශාසනය මොකද්ද වෙන්නේ? බෙහෙත් බඳින්න කියලා විතරද කියන්නේ? බෙහෙත් බඳින්න කියන්නේ කලින්ම ලෙඩේ හොඳ කරන්න පුළුවන්මයි කියලා. එහෙම කරොත් තමයි රෝගියා බෑ බෑ කිය කිය හරි පත්තු බඳන් ඉන්නේ මේක. ඒ වගේ මේ සාසනේ යම් දවසක් එනවා රූපයක් බලන්න බැරි වෙන. ඒ නිසා රූප බලන්න එපා කියලා මේ සාසනේ අර්ථ දක්වන්නේ. මේ සාසනේ යම් දවසක් එනවා සද්දහන්න බැරිව. ඒ වෙනුවෙන් සද්දහන්න නැතුව ඉන්න කියලා මේ අර්ථ වෙන. යම් දවසක් එනවා ගඳ සුවඳ විඳින්න බැරි වෙන. රමණීය කරන්න බැරි වෙන. විඳින්නෙක් පණවන්න බැරි වෙන. ඒ නිසා ඒ වෙනුවෙන් මේ සුවඳවල් ආග්‍රහණය නොකරමින් පංචකාමයේ හැසිරෙන්න එපා කියලා සීල කියන්නේ. බලද්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සියල්ලට උච. එහෙමයි මේක තරම් කියන්නේ. ඒ නිසා මේ ලෝක දාගේ පහළ වෙච්ච වෙදදුරා තථාගතයන් වහන්සේ පටන් ගන්න තරම කියනවා මහණී කාන්තෙම මේ රෝගේ සුව කරන්න පුළුවන්මයි. ඒ නිසා සුව කරන්න විදියමම කියන්නම් ඒ වෙනුවෙන් මේ පත්තුව වැඳගන්න කියලා කියන්නේ. ඒ අර්ථයෙන් තමයි සීලය සමාදන් කරන්නේ. ඒ අර්ථයෙන්මයි ධර්ම ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කරන්න කලින් තථාගතයන් වහන්සේ මොකද කියන්නේ? මේ න්‍යාය ඒකාන්තයෙන්ම විසුද්ධ වෙන මඟ ඒකායන අයම් වික්ක මේ මඟ ඒ නිසා මාණි හොඳ රහන්න බුදුගණස් කියන්නේ තං සුනාත සාදුකම් මනසිකරොත බාසිසා මාණි හොඳට අහන්න සුනාත සුනාත ධාරයේද අහල විතරක් මාදි මාණි හොඳට දරන්න ඕනේ මේ දහම හොඳට දරුවොත් හිතේ තුල පත්‍යං කරොත් එයාට හැසිරෙන්න න්‍යායක් තියෙනවා චරාත කියන්නේ හැසිරෙනවා කියන එක හැසිරෙන්න න්‍යායක් තියෙනවා අහල දැනගෙන හැසිරුනොත් මාණි ධර්මයේ දිනන්න පුළුවන් සුනාත ධාරිත චරාත ධම්මේ ධර්මයේම දිනන්න පුළුවන් කියලා මතක් කරගන්න. ඒ නිසා අපි වාදේ. ඒ අර්ථයමයි මට මතක් කරන්න තියෙන්නේ. මගේ අර්ථයක් නෙමෙයි. තථාගත මහසාරගේ අර්ථය ඒ විදිහම මේක තියෙන නිසා හොඳට හරතත් එක ඇහුවොත් මේ අර්ථය තේරෙනවමයි. හරි. මම ඉදා මේ රූප රාමුව පෙන්වුවා. මේ රූප රාමුව තුල සෑහෙන අර්ථයක් ගන්න පුළුවන්. ආයි මට කියන්න තියෙන්නේ මේ වාදේ මේ මූලික න්‍යාය තුල තියෙන වටපිටාව එකයි. එක එක ආකාරයෙන් කියන්න පුළුවන්කම තියෙනවා මිසක් මේක විනාශ කරමින් කියනවා කියලා එකක් නැහැ. එකම න්‍යාය සරලවම එකතු කිරීම කියන ලකුණ වෙනස් විදිහට කියන්න පුළුවන් විදි කයක් කියන්න ඕනේ. එකතු කිරීම කියන ලකුණ පෙන්වන්න පුළුවන් විදි කීයක් තියෙනවා. එකයි කොහොමත් තියෙන අපිට උනන් අඳින විදිය වෙනස් කරන්න පුළුවන්. පළවෙනිට මෙහෙම ගහලා දෙවෙනිට මෙහෙම ගහන්න පුළුවන්. පළවෙනිට මෙහෙම ගහලා දෙවෙනිට මෙහෙම ගහන්න පුළුවන්. නැත්තම් මෙහෙම එකක් ගහලා මෙහෙම එකක් ගහලා මෙහෙම එකක් ගහලා මෙහෙම ගහන්න පුළුවන්. කොහොම ඇන්දත් අන්තිම එකතු කිරීම එකයි. ඒකයි මෙතන තේරුම් ගන්න තියෙන තැන. මේ මොකද කරන්නේ? එකතු කිරීම කලින් එක එක විදිහට ලියලා පෙන්වනවා. දැන් මේ වෙනස් විදිහට ලියන්න යනවා. එහෙනම් මේකෙත් එකතරා මායිමත් තියනවා ඊට එහා බෑ මොකද විවිධාකරණය කරන්න පුළුවන් හැකියාව සාසනේ සීමා සහිතයි මොකද විවිධාකරණය කරන්න දෙයක් නැහැ මේකේ තියෙන්නේ ඒකත්වයක් සම්බන්ධව නිවන කියන ඒකත්වයේ සම්බන්ධව මේ තියෙන්නේ මේ ලෞකික ඒකත්වය කියන නෙමෙයි මම මතක් කරන්නේ නිවන කියන එකම තැන සම්බන්ධව චිත්ත චෛසික රූප නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්ම හතරයි චිත්ත චෛසික රූප කියන්නේ ලෝකී
නිබ්බාන කියන්නේ ලෝකෝත්තර ශාසනය. ලෝකෝත්තර එක ශාසනයයි තියෙන්නේ. ලෝකෝත්තර ධර්ම පිළිබඳ තියෙන එක විදිහ. ඒ විදිහ එක එක විදිහට කියන්න පුළුවන්. කටවල් වෙනස්කම් නිසා කියන අර්ථය වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඇතුලේ හම්බෙච්ච ගැඹීර අර්ථය සමානයි. න්‍යාය සමානයි. ඒ නිසායි මම හිතුවා අපි කියන්න ගන්නේ ඒ කාන්තෙම කියන කඩට පහදින්න එපා මේ. මේ කියන කඩට පහදින එක පාඩුයි ශාසනය. ස්වාමීන් වහන්සේ නමකට පහදින එක පාඩුයි මේ ශාසනය. එහෙම පැහැදුනොත් උන්වහන්සේගෙන් පිට හිතන්නේවත් නැහැ. සත්පුරුෂෝ පහදින්නේ පිගන්නේ කඩන නෙමෙයි කියන වචනේ. මේ වචනේ හඬක් නෙමෙයි. මේ කියන හඬ වැඩකුත් නැහැ. ගොතකගාහරි උත්තමෙක් කියන නම් ධර්මය අහන්න ඕනේ. දඬර වස්කාරයෙන් මට තේරෙන්න ඕනේ කියලා. ඒකයි මේ ඉතින්. ශාසනය කිරී පැහැදුනොත් ඕගොල්ලෝ පහදින්නේ ගුණයට. ඒකයි තුන්වන් වන්දනා කරන බුද්ධ ධම්ම සංඝ කියන උත්තමයෝ මේ මස් පරවතුලට නෙමෙයි වදින්නේ. ගුණයට වදින්නේ. එහෙම තමයි මේ ශාසනයේ අර්ථය තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගුණයයි ශාසනයේ ප්‍රමුඛ ගුණය වෙනුවෙන් තමයි කන්දරා. හරි. එහෙනම් ගණි කෙනා කෙනා හරියට මේ උත්තරේ දෙනවා නම් ඒ කාන්තෙම මේ ප්‍රශ්නේ නිර්මුගත කියන. ඔයාලට මේක නොතේරුණාට සරලවම සාමාන්‍යයෙන් ගණි ධර්මදේශනාවක් ශාසනය පටන් ගන්න මම මේකට තරම් කියලා දිනවා මේතර. ශාසනයේ ධර්මදේශනාවක් පටන් ගන්න විදි හතරක් තියෙනවා. එකක් තමයි අත්තජ්ජාසය. අනිත් එක තමයි පරජ්ජාසය. අනිත් එක තමයි පුච්චාවාසය. අනිත් එක තමයි අට්ටුප්පත්ති කියන අර්ථ හතර. මේ මූලික න්‍යාය හතරෙන් තමයි තථාගතයන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ. අත්තජාසය කියන්නේ තථාගතයන් වහන්සේටම තේරෙනවා මේ අර්ථය දැන් පෙන්වනවා මොකද? ඒ වෙනුවෙන් උන්වහන්සේගේ ලය උපන් ධර්ම න්‍යාය කියනවා. ඒ වගේ සූත්‍රවල උපමා උදාහරණ තමයි මහා සලායතික සූත්‍රය. උන්වහන්සේගේම ලය උපන් මාතුකාව ඒවල කිව්වා. අනිත් එක තමයි පරජාසය. වෙන කෙනෙක් වෙනුවෙන් තථාගතයන් වහන්සේ ඒ කෙනා වර්ණකොල කියනවා. මහා රාහුලෝවාද සූත්‍රය රාහුල මහරහතන් වහන්සේට කියපු ඉතාම රමණීය සූත්‍රයක්. ඒ කිව්වේ රාහුල ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. පුච්චාවාසික පින්වත් මේ ශාසනයේ ඉතාම ගැඹුරුම ගම්බීරම දහම් න්‍යාය දියරිනෝ උතර පුච්චාවාසික කියන්නේ ප්‍රශ්න අහන සාධන මාසලකට ඇවිත් ප්‍රශ්න අහපු සැනින් තථාගතයන් වහන්සේ තේරෙනවා ප්‍රශ්නයක් තියෙනවා මෙයාට විසඳන්න. ඒ ප්‍රශ්නෙට උත්තරය දෙනවා සියලු දෙනා යනත් මිස සෝවාන් වෙන. ඒවට උදාහරණ මොනවද? ආලෝක සූත්‍රය. ආලෝකය ඇවිල්ලා අහන්නේ කින් සූද විද්දම් පුරිසස සෙට්ටම් ආදි වශයෙන් ඕක. අනිත් එක කසී බාරද්වාජ සූත්‍රය. ඔච්චර එකපද තියාගෙන ඇයි වැඩක් පොලක් කරන්නේ නැත්තේ කියලා බුදුගණන්ස ගහන්නේ. මේ දාණී ගා කන්නේ නැහැ කියන. එතකොට කියන්නේ උන්වහන්සේ මම සීසාවෙන් තමයි ඉන්නේ. තේරුණාද? ඒ අර්ථයෙන් පේනනේ පුච්චාවාසික. ඕකට තමයි මොනවද කියන්නේ? සම්මන්ත්‍රණ ස්වරූපය කියන එක, සාකච්ඡා ස්වරූපය කියන එක, පුච්චාවාසික කියන එක. ඊට පස්සේ තමයි තියෙන්නේ අට්ටුප්පත්ති කියන එක. අට්ටුප්පත්ති කියන්නේ මොකන්නේ? යම් කිසි නිමිත්තක් උපමා කරලා ඒ වෙනුවෙන් ධර්ම දේශනා කරනවා. මහා අග්ගිකන්දෝම සූත්‍රයේ, වත්තුම සූත්‍රයේ, කිංසුකෝපම සූත්‍ර ආදී සූත්‍ර දේශනා අට්ටුප්පත්ති ක්‍රමයට කියපුවා. ඒ සමගම මේ අර්ථ හතරේ මට හිතෙන විදිහට මේ ශාසනය මම කියවලනේ මේ මට හිතෙන විදිහට මේකේ හුඟාක්ම බලතල පුච්චාවාසි ක්‍රමය කියන එකයි අද වෙනවා. තථාගතයන් වහන්සේට ඔය ඕන එකක් එකයි. මොකද උන්වහන්සේ දන්නවා කියන්න ඕනේ දැන්. ඒකයි මේක තන ඒ නිසා මගදී යම් කිසි මට්ටමකින් ඔබට තේරුණේ මොකද්ද කියලා තේරෙන මට නම් ප්‍රශ්නෙට උත්තරේ වතරට දෙන්න ඕනේ. ඒකයි දැන්. ඒ නිසා හොඳට තේරුම් ගන්න තමන් දන්න ටික බිමින් තියලා අලුතෙන් අහනවා කියන අර්ථයෙන් ඇහුවොත් තමන්ට ප්‍රශ්නේ නෝමයි මේක. හැමදාම මට තියෙන විශ්මිත කාරණාව මේකේ ප්‍රශ්නේ නැත්තේ ඇයි කියන්නේ. මේක හිතන් හිතන්න ප්‍රශ්නම එනවා මිසක් ඒ ප්‍රශ්න වලට ලෙහන්න උත්තරත් එනවා මිසක් ප්‍රති ප්‍රශ්න නොවි ඉන්නේ යෝනිසෝමනසිකාරය කියන්නේ ප්‍රශ්න අරගෙන උත්තර ගන්න කණිපැත විමසමින් විමසමින් යනවා කියන්නේ ඒකයි මේකේ තරම ඒ නිසා හොඳට තේරුම් ගන්න ඉතාමත් තීව්‍ර ප්‍රශ්න නැගීම මේ ශාසනයේ එක ප්‍රශ්න වලට උත්තර දෙයක තමයි මේකේ හොඳම විදිහ මට තේරුම් විදිහ ඒක මගේ පෞද්ගලික අදහසක් ඒක තමයි කෙනා කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඒකම තමයි හරි ඊළඟදී මේ තියෙන රූප රාමුව සියලු දෙනාටම පේනවද නැද්ද? සියලු දෙනාටම උතර පේනවනේ. පේනවා. හරි මට දැන් මෙහෙමයි. මේ පේන්නේ මොකක්ද කියන එක සියලු දෙනාටම තේරෙනවනේ. මේ පේන දේ ගැන අර්ථයක් හොයන්න හිතර ඇවිල්ලා තියෙනවනේ දැන්. එහෙම අර්ථයක් එන්නේ නැති කෙනෙක් අතුසන්. මේ පෙන්නපු එක මොකක්ද කියලා හිතා ගන්න බෑ. මේ පේන දර්ශනේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. එහෙම කෙනෙක් ඉන්න අතුසන්. මොකද දැන් මේක තේරිච්ච කට්ටිය අතුසන් කිව්වොත් එහෙම හැමෝම අතුසන් වනේ. ඒක තේරෙවන්නේ හැමෝම අතුසන් මහන්සි කරන්නේ. නොතේරෙන කෙනෙක් කියනවා අතුසන් මේ පේන්නේ මොකද්ද කියන එක. එහෙම කවුරුත් නැහැ කියලා මං හිතනවා. ඊගොඩ ඇත්තට මෙහෙම අතේ ඉස්සුව නම් වැරදි. ඇයි? ඇත්තටම මම ඇහුවේ මේ පේන දේ තේරුම් ගන්න බැරි කෙනෙක්. ඒක අර්ථෙ මොකද්ද? මේකේ නම නොකියන්න පුළුවන් වුණත් නම කියන්න බැරි වුණත් මොකක් හරි පේනවා කියලා දන්නවද නැද්ද? ඒ මඩම උගුරු දන්නව මොකද්ද? මොකක් හරි පේනවා කියන එක. ඒ නිසා අතුසන් එක අපරාසි. මං දන්නේ අර්ථේ හිතාගෙන අතුසන් ඉස්සුව හිටියද කියන එක. නමුත් මූල තැනින්ම මේ මොකක් හරි පේනවා කියන තැනින්ම ඕගොල්ලෝ දැනගෙන ඉවරයි මොනවා හරි පේනවා කියන්නේ. වැදගත්ද? හා. දැන් මෙවැනි මට ප්‍රශ්නේ මේකයි. දැන් කෙනා කෙනාට හිතිච්ච දේක් තියෙනවනේ. කෙනා කෙනාට මේක දැක්කම හිතිච්ච දේක් තියෙනවා. ඔය හිතිච්ච දේ සම්බන්ධව
මට සරලවම කියන්න මේකට කියන නම මොකද ඕගොල්ලෝ දන්න විදිහට හැමෝම නෙමෙයි හැමෝම කියන්න එපා කෙනා කෙනා විතරක් සරලවම කිව්වොත් උත්තර දෙක තුනක් මේ අර්ථය පෙන්වන්න පුළුවන් මම මේක උදාරන් කරලා තිනවා මෙතන නමුත් මේ ආයි පෙන්වන්න බිවදි මේ අර්ථය හරියට තීව්‍ර වෙන්න ඕන එහෙම වුණොත් ප්‍රශ්න එන්න නැහැ මේ ප්‍රශ්නෙට බැරි වෙනවා මේක එහෙම මේක දැන් මේ පෙන්වන රූප දාමුව මේ පේන දර්ශනය ඕගොල්ලෝ අර්ථකථනය කරලා ඩිෆයින් කරොත් මොකද්ද මේකට කියන්න ඕන නම් කාර්යයක් තව ඉස්සර කළොත් මොන වගේ කාර්යයක් මං කිව්වේ තමන්ට හිතිච්ච එකේ ඉඳගෙන කතා කරන්න කියලා ඒක. පැහැදිලිද? කියන්නේ මොකද මේ මොන වගේ කාර්යයක්ද? හිතන මොන කාර්යයක්ද මේ? තව ඉස්සර කළොත්? කාර්යයක්. නමක් කිව්වොත්? අපොක්සිජන් දියුත් කියලා නෝ. සල්මිබ්බ කාර්යයක් වෙයි තියෙන්නේ. කියලා මම හිතන් ඉන්නවා. පැහැදිලිද? මේ දෙහා උත්තර කිදිච්ච කෙනෙක් කවුරු ඉන්නවද දැන් කාර් එක කියන කෙනා හැමෝටම හිතනවා මේක දන්නවා නමුත් මම දැන් ඔය ෆොක්සගන් කියනවට වඩා මේක වෙන જાතියේ කාර්යයක් කියලා හිතච්ච කෙනෙක් ඉන්නවද පාඩද ගැඩු සාගතයි මේකේ හරි ඒක පොඩ අතහැරලා දාලා මට කියන මං කියන ෆොක්සගන් කියලා අපි දැන් මේ බ්‍රෑන්ඩ් නම බ්‍රෑන්ඩ් එක ඒ බ්‍රෑන්ඩ් එක වෙනුවට වෙන නමක් හිතච්ච පිටිස ඉන්නවද පාර්ණ කාර් එකක් තවද අයිගර් කාර් එක අයිගර් කාර් නමගේ නමකින් ෆොක්ස්වැගන් ෆෙරාරි පෝෂේ තව බෙන්ස් ඒ වගේ මේක විනෝදි සර්ලෝම අඳිනකොට මගේ හිතේ තිබ්බේ ඉබ්බ කාර් එකක් අඳිනවා කියලා. තේරුණාද? ෆොක්ස්වැගන් කියන එක අලගලා තිබෙන්නේ. හරිද? අපි වදි මම ආයි ඔයගලන් මුලාවට පත් කරාගෙන තේරුම් ගන්න මම ඇන්නේ ෆොක්ස්වැගන් කාර් එකක් කියලා. හරිද? අහුවෙන්න එපා. මේ අර්ථය හරියට පිට හිටියේ නැත්නම් ධර්ම දේශනා කරන න්‍යායම අහුවෙනවා නිපත. ආ හාමුදුරුවෝ දෙන්නේ ඉබ්බ කාර් එකක් කියනනම් අපි කිව්ව එක වැරදිලා. එහෙම එකක් නෙමෙයි විඳින්නේ. ඔන්න ඔතන නොදන්න කම නිසායි අපිට අග්ගාලා මට වැරදුණානේ කියලා එන්නේ. ගන්නි ඇත්තම තමන්ට වැරදුනේ නෑ. ලෝක සම්මතෙන් වළඳිනවා මිස මොකද වෙන්නේ? තමන් තමන් දැනගත්ත විදිය තමන්ට තමන්ට සාපේක්ෂව හරිමයි. පැහැදදන? පැහැදදන? එතන හොඳට තේරුම් ගන්න මේ උපමා ඇත්තම දක්ෂ නෑ සාසනේ අර්ථය පෙන්වන්න. මේ උපමා ඊටාම සීමා සහිතයි සාසනේ අර්ථය පෙන්වන්න තියෙන තැනක. මොකද මේවත් මොනවද? ලෝකෙද ලෝකෙන් විතරද? සියවත් සරලම ලෝකේ. ඒ නිසා ලෝකේ දෙකකින් ලෝකෝත්තර සාසනේ පෙන්වන්න හිතන එකම අපරාධයි. පෙන්වන්නේ නැහැ නෙමෙයි පෙන්වන්නම බෑ නේ. ඒක හොඳට තේරුම් ගන්න. මේ නිසයි මම මතක් කරේ ප්‍රශ්න කරමින් අහන්න තියෙන තැනක් තියෙනවා මේකේ. බැලද? ප්‍රශ්න කරමින් ඇහුවේ නැත්නම් ඒකාන්තයෙන් වැඩි එක. බැලද? ඒ නිසයි ප්‍රශ්න කරන්න කියලා කිව්වේ. ප්‍රියදී දැන් බලන්න සියලු දිනාටම මේ දර්ශනේ පෙන්වනවා කියලා මම හිතනවා. හරිද? මේ දර්ශනේ පෙරෙන්න තමන්ට උපකාරී වෙච්ච අවයවයක් තියෙනවනේ. ඒ අවයවය තමයි ඇහැ කියන එක. මම ඊටාම සරසනේ මේ කියන්නේ. අවයවයක් තියෙනවා ඇහැ කියන එක. මේ ඇහැ හරහාම නෙවෙයිද මේ පේන රූපය පේන්නේ. ඇහැ හරහාමයි. බිඳු මාත්‍රයක් බලන්න එපා. ඇහැ හරහාමයි. දැන් බොහෝ පිරිසක් සමහර පිරිසක් කණ්ණාඩි දානවනේ. හරිද? ඔය කණ්ණාඩිය දාලා බලනකොට පේන විදිහට කණ්ණාඩිය කියලා ගමන් වෙනවද? පේන්නේ නැද්ද? පේන්නම බෑද? පේන්නම බෑ බිඳුද? පේන්නේ නැහැ කිව්වොත් එහෙම ගණන්ට ගන්න පුළුවන්. ආ පේන්න පුළුවන්. ඒ නිසා මොනවද පේන්නේ නැහැ කියන්නේ. පේන්නේ නැත්නම් පේන්නම බැයිද? නිකන් ගන්න දැන් ඔය කන්නට්ටන් ආයි ගැටු සාද දෙන්න පුළුවන්. ඔගේ ලෙන්ස් එකේ අවරණයිනේ. අපි නිකන් ගමු නිල් පාට දාන ෆ්‍රේම් එකක් තියෙනවා. ඒ කියන්නේ සන්ග්ලාස් එකක්. ඔය සන්ග්ලාස් එක දාලා බැලුවොත්. තේරුණාද? සන්ග්ලාස් එක දාලා බැලුවොත් මේ පේන පාට පේන්නේ නැද්ද පේන්නම බැයිද? හා? පේන්නම බෑ. පේන්නම බෑ කියන වචනේ තහවුරු කරගන්න ඕනේ. පේන්නේ නැහැ කිව්වොත් මොකද්ද පාඩුව? එහෙනම් සංග්ලාසිකේ සමහරවට මේ පාට පේනවා. එහෙම පේනවද පේන්නම බෑද? පේන්නම බෑ. හරි. මේකෙන් අපි කෙනා කෙනාට සංග්ලාස් ජෝඩුවානේ හම්බෙලා තියෙන ඉපදෙන පුළුවන්. එහෙම නෝද? මේ ඇස් දෙක මේ ලෝකේ තියෙන හොඳම කාච දෙක තියෙන එක. දැන් තේරුම් ගන්න. පියවනි මට සරලව මෙන්න මේකත් කියන්න. මේ ලෝකේ කාර් එක කියලා ඕගලගේ හිතර හිතනකොට දැන් මේක දැක්ක සැනින් කාර් එක කියලා හිතනකොට මට සරලව කියන්න කාර් එක කියලා හිතෙන තැන ඔතන කාර් එකේ පාට විතරක් දැක්කම ඇද්ද? මදිනේ හැඩක් උනේ. හැඩෙන්නේ පාට නිසා තමයි. ඒක හරි. මේකේ සද්ද සම්බන්ධ වෙන්නේ නැද්ද? ෆොක්ස්ගන් එකේ සද්ද හිතලා එන්නේ නැද්ද? ගන්න ගන්න කොහේ මේක වෙනලම මෝටර් බයිසිකල් එක ස්ටාර්ට් කරලා සද්ද දානවා. දැන් සම්පූර්ණ අනිපැතර යනවා නේද ඉතින්? පැහැදිලිද? මේක හොඳයි සැපයි සාරයි මధుරයි ප්‍රියයි කියලා රමණේ කරන්න විඳින්න නම් කාර් එකේ පාට විතරක් ඇද්ද? කාර් එකේ පාට විතරක් මදිමයි. ඒක නිසා නෙමෙයිද මේ වදී රූපයක් වෙන්නුවම මිනිස්සු මොකද අහන්නේ?
මේක වීඩියෝ කැලලක් එහෙම නැද්ද බලන්න. ඇයි මේක යන සද්දෙත් ගත්තා කි දැන් මේක. පැහැදද? ඊටත් එහා කෙනෙක් යනවනම් මේක ඇතුළේ ඉන්ටීරියර් ඩිසයින් එක කොහොමද දන්නේ? දෙනවද අල්ල බලන්න සිදෙනවා. ඊටත් එහා යනවනම් මේකේ සුවඳ කොහොමද දන්නේ? ඔය ඔක්කොම නෝන්ද? මේකේ තේරුම් පිටවද මොකද්ද? පංච කාමේ මත් වෙනවා කියන තැනම මොකද්ද ඔය අර්ථය? ඒකාන්තයෙන්ම යම්කිසි වස්තුවක් හෝ පුද්ගලයෙක්ව රස විඳින්න ඕන නම් අපිට මොනවද වෙන්න ඕනේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච අරමුණුම එන්නම ඕනේ. එන්නම ඕනේ. පැහැදිලිද නැද? හරි. ඊවදි දැන් මෙන්න මේ බලන්න. කාර් එක කියන එක දැක්කහම මේ කාර් එක කියන එක බලන්න අපිට විශේෂ මොනවද ඕන වෙන්නේ? ඇඟ කියන කෝණෙමයි. කන කියන කෝණෙමයි. නාසය, දිව, ශරීරය ඔය කියන පංච ඉන්ද්‍රිය ඕනෙමයි. පංච ඉන්ද්‍රිය නිකන් තිනුවට වැඩක් නැහැ. නැත්තම් සිත කියන එක නැත්තම් ඔය පංච ඉන්ද්‍රියෙන් කොච්චර කටයුතු කළත් ඕක ප්‍රොසෙස් කරගන්න කෙනෙක් නැහැ. සරලවම ඕක සමීක්ෂණය කරගන්න, ඕක විශ්ලේෂණය කරන්න, දත්ත වර්තා ගන්න කෙනෙක් නැහැ. ඇත්තටම මෙතන මූලිකව කවුද? මේ පැත්තින කාර් එක, තර පැත්තින හිතද? හිත, හිත. ප්‍රති වාහනේ දැක්කහම වාහනේ දැක ගන්න ඇස, කන, නාසය, දිව, ශරීරය කියන සියලු පංච ඉන්ද්‍රිය ඕනිමයි. ඒක පැහැදිලිනේ. ඔය පංච ඉන්ද්‍රියම අත්‍යවශ්‍යමයි. නැත්තම් අපි හිතන් ඉන්න මට්ටමින් කාර් එකක් කියන එක හිත තුල රමණය කරන්න බෑ. තේරුණාද? හිත තුල රස විඳින්න නම් වාහනයක් සම්බන්ධ අදහස. ඒකාන්තයෙන් වාහනයක් පිළිලමයි. වාහනේ සද්ද හෙන්නත් උනේ, වාහනේ ගඳ දෙන්නත් උනේ, රස දිවට සියල්ලම තේරෙන්න උනේ. වාහනේ රස කියන එක ඉතර ගොචර කරන්න එපා. අනිත් සියලුම ටික ඕනේ. පැහැදද? පැහැදද? ඊගොනි ඔන්න ඔය ඉන්ද්‍රිය පහ හරහා තමයි අපිට තියෙන වාහනේ කියන එක හිත තුල ලැබෙන්නේ. පැහැදද? එළියේ තියෙන වාහනේ ඇතුළට ගන්න නම් ඒකාන්තයෙන් මොනවද ඕනේ? ඇස, කන, නාසය, දිව, ශරීරය ඕනේමයි. ඕනේමයි. පැහැදද? ඇස, කන, නාසය, දිව, ශරීරයෙන් තොරව එළියේ තියෙන වාහනේ ඇතුළට ගන්න බෑමයි. ගන්නේ නෑ නෙමෙයි, ගන්න බෑමයි. පැහැදද? ගන්න බෑ. දැන් හොඳට බලන්න පිගනි. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංච ඉන්ද්‍රිය අපිට ලැබිච්ච එකේ වාසියක්. මේ ලෝකෙදින සියලුම දේවල් අපිට දකින්න පුළුවන්, අහන්න පුළුවන්, බලන්න පුළුවන්, විඳින්න පුළුවන්, හිතන්න පුළුවන් සියල්ලම පුළුවන්. දෙට්ට සුතමත විඤ්ඤාත කියන හතර පොළොම අපිට අද පුළුවන් වෙලාවම තියෙනවා. අපිට පුළුවන් කමක් නැද්ද? අපිට පුළුවන්මද අද මේවට? පුළුවන්මයි. තේරුණාද? පුළුවන්මයි. හරිද? හරි. මෙහෙම වෙනකොට පින්වත්නි බලන්න මෙතන තත්ත්වේ මේ වාහනය කියන එක මට රමණේ කරන්න ලැබෙනකොට මම නොදැනුවත්වම ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පහ පාවිච්චි කරලද නැද්ද? පාවිච්චි කරලමයි. ඒ නිසා මේව මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය කියලා මම මගේ කරගෙන ඉඳලා මගේ කරගෙන මේ සියල්ල මගේ කරගන්නේ ඇයි? මේ වස්තු ටික බලන්න ඕනේ, අහන්න ඕනේ, දකින්න ඕනේ, හිතන්න ඕනේ, විඳින්න ඕනේ ඕකට. තේරුණාද? නැත්තම් මේ වගේ සම්මත කියන ඕගොල්ලෝ මගේ කරගන්නවද තුච්චයි නිඳිතයි තේරුමක් නැද්ද? කරගන්න නැද්ද? කරගන්න බෑද? කරගන්නම බෑ. ඒ නිසාම කරගන්නේ මගේ කරගන්නේ මොකටයි තුච්චයි කියලා හිතන ඒවා ගන්නෙ? තේරුණාද? අපි ගන්නේ සාරයි, මధుරයි, ප්‍රියයි, සුන්දරයි, වටිනවා කියලා තියෙන දේවල්. මම කියන්නේ මේ ලෝකේ තියෙන වටිනම දේවල් මොකක්ද? ඒකෙත් හොඳම දේවල් මොකක්ද? මේ ලෝකේ තියෙන වටිනම අංක එකට දාන්න පුළුවන් වටිනම දේවල් ටික මොකක්ද? අන්න ටිකට කලින් කිව්වා. සකන නාසය දිව ශරීරය. ඔය පහ තමයි වටින්නේම සරලව. වැඩි මට සරලව කියන්නේ ඇස නැතුව ඉපදිලා. රූප පේන්නේ නැත්නම් රූප බලන්නම බැයි නේද? ඇහැ කියන එක වටනම හොඳට තේරෙන්නේ නැද්ද? ඔතන මොකද්ද තත්ත්වය දැන්? අන්ධයාට එළියේ තියෙන රූප නැති වෙලා හින්දා පේන්නේ නැද්ද? එළියේ රූප තියෙද්දි බලන්න බැහැ. තියෙද්දි බලන්න බැහැ. දැන් වටනම වෙනවද නැද්ද? දැන් මට සරලව කියන්න වටින්නේ එළියේ තියෙන රූපද එළියේ රූප බලන්න පුළුවන් ඇහැද? ඇහැ. රැක ගන්න ඕනේ රූපේ දැහැද? ඇහැ. තේරෙනවද? අපි මොකද්ද කරන්නේ ඕක නොදන්න කම නිසා? දරුවන්ව මිනිස්සුන්ව බල්ලොන්ව හරක්ව රකින්නවා කියලා රකින්නේ මොකද්ද ඇත්තටම? ඇස් දෙක, ඇස් දෙක. තනතන මේ සද්ද හොඳට ටේප් කරලා තියාගන්න ඕනේ. අය මොකද්ද ඔය කරන්නේ? කන හිරුවෙන් ප්‍රති තියාගන්න එක. පහදදන. අපි විගොන්දි සර්ලෝ ආත්මార్థකාමී ලෝක සාසනයේ අර්ථයෙන් තොරවියොත් ලෞකික අර්ථයේ ගියොත් අපි ආත්මార్థකාමී තමන්ගේ කොටස රැක ගන්න ඕන කෙරුමක් කරනවා. පහදදන. ඒ නිසා තමයි දසකුසලේ කරන්නේ. තනතන ඕක දැනගත්ත කෙනෙක් මේ දසකුසලේ කරන්නේ මගේ ටික රැක ගන්න නේ කියලා තීරිච්ච මිනිසයා දසකුසල් නොකර ඉන්න බර වීරය කරු. බැලද ඊට එහා සාසනෙදී නොකර ඉන්නවා කියන්නේ සාදු ප්‍රශංසනීයයි.
හැබැයි නොකරින්න බැරි වෙනවා කියන එක තමයි මේ සාසනයේ ශ්‍රේෂ්ඨ. පැහැදද? ඒ නොකරින්න බැරි වෙන විදිහ මේ අර්ථය පැහැදිලි වෙයි හරියට හමුවු. හරිද? හරි. ප්‍රියවදී දැන් ඇසකරන ආසය දිය ශරීරය කියන මගේ ඉන්ද්‍රිය ටික ඒකාන්තයෙන්ම මම උපරිම වටිනාකමකින් රකින්නවා. මොකද මට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ටික අහන්න බලන්න දකින්න හිතෙන්න ඕන. ඒ විනෝ ඔක රකින්නවාමයි. බෑ කී කියන රකින්නවාමයි. නැත්තම් මම දැන් බැලිය හොරක් අරගෙන මුන්ට ගහන්න ගියොත් මුලින්ම මෙහෙම කළා දවහන් ඇස් දෙක දාන්න. දෙවන එච්චරට අපි ආසාවක් තියෙනවා ඔකට. පැහැදද? මං කියමින් ආවේ මේ ඉන්ද්‍රිය පහ අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි මට වාහනේ බලන්න. හා ඒකෙන් කාර්යයක් වෙනවා නේද කිව්වොත් මේ වෙනවා. මට වාහනයක් සම්බන්ධ අදහස් අරමුණු ගන්න නම් ඒකාන්තම ඉන්ද්‍රිය පහ ඕනෙමයි කියන එක. මට සරලව හිතලා කියන්න, හිතලා කියන්නේ මතක දේවල් කියන්න, හිතලා කියන්න. ඔය හිත තුල වාහනේ කියන වස්තුව රමණේ කරන්න අවස්ථාවක් මට ලැබුණේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහ නිසාම නැද්ද? ඔය ඉන්ද්‍රිය පහ නිසාමයි. මට සරලව කියන්නේ ඉන්ද්‍රිය පහ ෂණික නැති වුණොත් අසකන ආසය දිවසරේ කියන එක ශනික නැති වුණොත් හිත විතරක් ඉතුරු වෙනවනේ. හිත විතරක් ඉතුරු වෙනකොට කාර් එක කියන අදහස ඉතුරු තිබ්බොත් මනසලු කියන්නේ හිතට පුළුවන් ද කාර් එක කියන එක දිගින් දිගට රමණය කරන්න. ତେරොතන හොඳට විඳින්න බැරුව වෙනවා මෙතන. මට සරලවම කියන්න ඇහෙන් කාර් එක බලන්න ඕනම කෙනෙක්ට ඇහෙන් කාර් එක බලන්න ඕනේ. කනෙන් කාර් එකේ සද්ද අහන්න ඕනේ. නාසෙන් කාර් එකේ සුවඳ විඳින්න ඕනේ. ඇඟට කාර් එක බලන්නම අල්ලන්නම ඕනේ. ඔය වගේ කේට පංච ඉන්ද්‍රිය නැති වුණොත් එයාගේ හිතේ තියෙන කාර් එක ගැන සිතුවිල්ල විතරක් ප්‍රමාණවත් දෙයට සපසේ සුවසේ ඉන්න. ප්‍රමාණවත් නෑමයි, ප්‍රමාණවත් වෙන්නම බෑමයි. මොකෝ වෙන්නේ දැන් හිතද? හිත කියන්නේම අනේ ඇහැ තිබ්බනම් හොඳයිද කියලාද? හොඳයි කියලාමයි. එහෙනම් ඕක ගන්න සාමාන්‍ය පුතක් යන මිනිස්සෙක් මේ ලෝකේ මැරෙන වෙලාවට ඒ කාන්තෙම ඇස කන නාසය දිව ශරීරයේ ඉන්ද්‍රිය ටික දුර්වල වෙනවා. ඕටික වැහෙනවා. ඕටික වැහෙනකොට පින්වන්දී අන්තිම මොහොතේ එයාට රූප බලන්න ඇහැ ඕනේ මයි කියලා ප්‍රාර්ථනාව තිබ්බ නිසා දැන් රූප පේන්නේ නැතිකොට හිත තුල පුදුම ආයතනාවක් එනවද නැද්ද? අනේ ඇස් දෙක පේන්නේ නැහැ කියලාගෙන එනවාමයි මම ඔබ නවත්තන්නම බෑමයි. යටත් පිරිසෙන් මොනවද කියන්නේ? ලොකු පුතා හරි එන්ඩෝ අල්ල ගන්නෝ හරි කියලා කියනවා. අල්ලනකොටත් තේරෙන්නේ දුරියොත් ආයිත් හිත තුල මහා චිත්ත පීඩණයක් වෙනවා. චිත්ත පීඩාවක් වෙනවා. මොකද්ද? අල්ල ගන්නවත් බෑනේ මට කියලා. ප්‍රියනි ඔය නොකිය මොකද්ද ඔය හිතර කියන්නේ? මට ඇස කන නාසය දිව ශරීරය ඕනේ. නැත්තම් මට අල්ල ගන්න බෑ. ප්‍රියනි ඔය මොහොතේ මලොත් හිත තුල තිබ්බ ප්‍රාර්ථනාව මට ලොකු පුතාව අල්ල ගන්න බැරි වුණා නේ කියලා. අල්ල ගන්න බෑ කියලා කියන්නේ පිටවන්දි ඒකාන්තෙම අතින් විතරද? නෑ, ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය ප්‍රදාන හිතනුත් ගන්න බෑ කියන එක මේ තියෙන්නේ. ඔය මොහොතේ මලොත් අන්තිම මොහොතේ සිතුවිල්ල තියෙන ලොකු පුතාව බලන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ ඇහැ මට ලැබුණේ නෑනේ, ඇහැ මට ඕනේ කියලා ඔය ප්‍රාර්ථනා. ඔය මොහොතේ මලොත් හිතේ තියෙන සිතුවිල්ල නිසා ඒකාන්තෙම හිතේ තියෙන ලොකු පුතා කියන සිතුවිල්ල නඩත්තු වෙන්න නම් ඇසකරනාසය දිවසරණිය හම්බවෙන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම හම්බෙනවා. විශේෂයෙන්ම හම්බෙනවා කියන එක හරි. නමුත් මේවාදී මම කිව්වේ ඇහෙන් විතරක් බලන අර්ථකින් නෙමෙයි මේ තියෙන්නේ. කණෙන් අහන්නත් ඕනේ, නාසයෙන් සුවඳ බලන්නත් ඕනේ, දිවෙන් ඉබල බලන්නත් ඕනේ, පුතාමද කියලා අල්ලලා බලන්නත් ඕනේ. ඇහක් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් තියන කෙනාට ඇහැ විතරක් නෙමෙයි ඉන්නේ විභාග පහ වෙනවා. මොකද ඇස් දෙන්න පුළුවන් ඇපල් ගසල ඉන්න බෑ. ඒ නිසා ඇහැ ඉන්නේ මස් කඳකමයි. ওই මස් කඳේ මෙතන ඇස් දෙක ආව කඳේ දෙපැත්තේ. පැහැදිලිද? පැහැදිලි නේද? ප්‍රියනි කෙනෙක්ට තේරුනොත් මේ ලෝකේ මට රමණීය කරන්න අවස්ථාව ලැබෙන්න නම් මේ ඇසකරන නාසයේ දිව ශරීරයේ ඕනිමයි කියන එක. මොකෝ වෙන්නේ දැන්? ඒකාන්තයෙන්ම හිත තුල තියෙන අදහස අනුව මේ පංච ඉන්ද්‍රිය ගොඩ නැගෙනවමයි. පැහැදිලිද? ලෝකෙ සිතුවිල්ලක් හිතාගෙන මැරලා බලන්න ආයෙක දෙන්න පුළුවන්. ඇයි ලෝකෙ සිතුවිල්ලක් හිතුරට ගන්න නම් පංච ඉන්ද්‍රිය ඕනෙමයි. තේරෙනවද? ඕන් නෑනේ මේ හොඳේ ඕනෙමයි. ඒකයි දැන් ඕනෙමයි. ඕනෙම නිසා තමයි මේ වදී ඇහැට චූටි ලක් කරේ හදනොත් තමයි හිතර දුක. මට දැන් පේන්නේ නෑනේ. ඔය පේන්නේ නැහැ කියන්නේ ඇත්තම පේන්න බැරි වෙලාද නැත්නම් මේ සුළු කාලයකට පේන්නේ නැති වෙලාද? සුළු කාලයකට පේන්නේ නැති වෙලානේ තියෙන්නේ ඇහැට මොන හරි අසනීපයක් වුණොත්. තේරෙනවද? තේරෙනවද? ඒ කෙනාටත් හිත තුල ඔච්චර ඇයි හිත තුල ඔක විචිප්ත වෙන්නේ? මට රූප බලන්න බෑ බලන්න බෑ කියලා. ඇත්තම බලන්න බැරිලා තියෙන්නේ බලන්න නැති වෙලාද මේ තියෙන්නේ? තාම බලන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න පුළුවන් කාලයක් එනවා. ඇයි ඇහැ හොඳ වුණාම? ඒ මොහොත දක්වාම මේක කියන්නේ මට රූප බලන්න බෑ කියලා නෙමෙයි. තේරෙනවද?
ඇත්තරම මේකට රූප බලන්න බැයිද? හිත තුල පුදුම ආයාසයක් තියෙනවද රූප පෙන්නපම් පෙන්නපම් කියලා? ආයාසයක් තියෙනවා. ඔය මොහොතේ මල ඇත්තරම දැන් ඇස් දෙක පේන්නේ නැහැ යාගේ. ඔය මොහොතේ මල ප්‍රාර්ථනාව තිබ්බ ඇස් දෙකක් ඕනේ කියන එකෙන් අන්ධයෙක් මල ආයාස දෙක නෝද? එනවා. පැහැදිලිද? පැහැදිලි කියන්නේ ලෝකේ තියෙන අරමුණක් රමණේ කරමින් මැරෙන්න උනොත් ආයි ලෝකේ අරමුණ රමණේ කරන්න ඕන පංච ඉන්ද්‍රිය එනවා. ඔකෙන් තේරෙනවද ඉපදිනවා කියන එක? ඈ ලෝක සම්පතේ අර්ථයෙන් මේ ඉපදිනවමයි ඕනේ. පැහැදිලිද? මැරෙන මොහොත පින්වන්දී පංච ඉන්ද්‍රිය නැති වෙනවමයි අනිවාර්ය. ඇස කන ආසය දිවසරේගෙන ඉන්ද්‍රිය පහ නැති වෙනවමයි. ඒ මොහොතේ හිතේ තියෙන ලෝකේ අරමුණක් නම් ලෝකේ අරමුණ රමණය කරන්න අවශ්‍ය වුණා ඇස කන ආසය දිවසරේගෙන ඒ මොහොතේම ආයි ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් ගන්න තැනකට යනවද නැද්ද? යනවා. මට කියන්න ඔය වගේ යන්න දෙන තැන් කීයද ඔය ලෝකේ? 31ක්ම තියෙනවා සල්ලි. ඒක හරි හරි 31ක්ම තියෙනවා යනවා. ඒ 31කින් බොහෝ දුර අපිට යන්න වෙන්නේ හතරකට. ඒකයි මේකේ පාඩුව. ඇයි සතර පායත සාධනවාසේ නියතයි කියලා පෙන්වන්නේ ඇයි පුතේ ජනයන්ට? ඔය හිත තුරට එන සිදුවිල්ලේ බොහෝ දුර තියෙන අලෝභ ආදේශ මොහොද? ලෝභ ද්වේෂ මොහොද? සරලව කිව්වොත් නෑ ඊට වඩා සරල කරමු. මොකද ඔය තියෙන්නේ? ආදරය, තරහව, ගොම්මෝඩකම. ඔය තුන තියෙන්නේ ලෝභ ද්වේෂ මොහො කියන එකේ. ලොකු පුතා කියලා මතක් කරොත් මේකනේ ආදරය තියෙන්නේ. ඕකට වචනයක් රාගය. ඕකට තව එහා වචනයක් තණ්හා. තේරෙනවද? අනිත් පැත්තට ගියොත් මේ අපුමට සැලකුවවත් නෑනේ මෙච්චර දේ කිරි දීලා මේ හදලා. ඔය තියෙන්නේ තරහව. තරහව පටන් ගන්නේ ද්වේෂයෙන්. ද්වේෂයෙන් ආයි තණ්හාවම. ලොකු පුතා ආවත් එකයි නාවත් එකයි දැන්. මොහොය දැන් තියෙන්නේ. ලොකු පුතා ආවත් එකයි නාවත් එකයි. ලොකු පුතා එන්න ඕනේ කියලා හිතනකොට ලොකු පුතා සම්බන්ධ අදහස් ඉතර බහැරද නැද්ද? ඉතර බහැරලා තියෙන්නේ දැන්. ලොකු පුතා කෙනෙක් හිතට රමණේ වුණේ කොහොමද? හිතින් හිතලා ගන්න පුළුවන් වුණේ කොහොමද පිටවද? කලින් ඇහෙන් කලින් නාසෙන් දිවෙන් ශරීරයෙන් බලමු දත්ත නිසා. ආයිත් පිටවනි ලොකු පුතා අන්තිමට ආවත් එකයි නාවත් එකයි කියන තැනත් ඇස කන නාසෙන් දිව ශරීරය හදන්න බලය නම් මොනද නැද්ද? බලය නම් මොනද? ඇත්තම හරියට හිතුවොත් ලෝභයද ද්වේෂයද බර මෝහයද බර? මෝහයයි බර මේ පිටවනි. මේ ශාසනයේ මෝහය බර, මෝඩකමයි බර, මුලාවයි මේකේ අනුලකම. එන්න හොඩු එන්න ලොකු පුතා කියන එක හිත තුල තියෙනවා නම් එනවා. කල්ද? නෑ. ඕක ස්කන්ධ මට්ටමේදී හරි. තේරෙනවද? මූලික පරමාර්ථ අභිධර්මයේදී ඕක කියනවා ලස්සන. තථාගතවන්ස කියන්නේ තේන මොහොතේ පෙනීම විතරමයි. තේරෙනවද? ඇහෙන මොහොතේ ඇහිම විතරමයි. ඕක හරිනේ මෙන්න මේ වගේ. ඉබට ගත්තොත් මෙන්න මෙහෙම යන්නේ. පේන මොහොතේ දැන් ඇහැ කන නාසය දිව ශරීරය කියලා මේ මේ ගණ්ඩුවත මේකෙදී පේන මොහොතේ මේක විතරයි නැවෙන්න පුළුවන්. මේක නැවෙනකොට මේ හරහා සිග්නල් එක ගැලලා තේරෙනවා. ඊට පස්සේ ආයෙ මේක දිගහැරෙනවා. ඊට පස්සේ ඇහෙනවා කියන්නේ කන කියලා ගන්න මේක. කන විතරක් වැඩකරනකොට මේක හරහා යන සිග්නල් එක ආයෙ තේරෙනවා. ආයෙ මේක දිගහැරෙනවා. චිත්‍රපටයක් බලනකොට අතර මොකද වෙන්නේ? රූපේ පේනවා, පේන එක තේරලා ආයෙ කනට ගිහිල්ලා කණින් සද්ද ගන්නවා. ඔය විදිහට අකටලයි ගන්නවා. හැබැයි මොනවද ස්කන්ධ මට වෙනවා අපිට මේ මට වෙනවා මොකද තේරෙන්නේ මේ පහම වැඩ කියලා අපිට තේරෙන්නේ මොකද ඇහැයි කනයි දෙකම වැඩ කියලා නේද ඒකසරි එහෙම නෙමෙයි වෙන්නේ පරමාර්ථය මොකද අතර වෙන්නේ පේනකොට පේන එකම විතරයි ඇහෙනකොට ඇහෙන එකම විතරයි ওই දෙක ශණික වෙනකොට සටපට ගාලා චිත්‍රපටිය කියන එකේ තේරුම් ගන්නවනේ එක තප්පරයකට චිත්‍ර 30ක් යන්න ඕනේ අපි තප්පරේ 30න් බැලුවොත් එම හිමින් 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 යන්නේ ඒ කියන්නේ අත උසනවා නම් ඕම වෙන්නේ නැහොත් මේක මෙහෙම වෙන්නේ ඇයි වේගය නිසා ඒ වගේ පේනකොට පේනවා කියලා අපිට හොයන්න බැරි වෙන්න. පේන තැන මැහෙනවා කියලා පේනවා. දැන් සද ගැවුනේ ප්‍රීවියස් ගැලක් මොකද කාවේ? කුරුල්ලෙක් ඇහැව කියලා දේනවනේ. දැන් කීස් කීස් කියලා ඔය ගැහුනේ. ඔතනදී ඔය සද්දේ ඇත්තම බැලුවොත් යථාර්ථයේ. සද්දේ ඇහෙනකොට වෙන දෙයක් වෙන්න බෑ. හැබැයි දැන් අපිට දෙනවා දැන් මේකනම් කවුඩෙක් වෙන්න ඇති. ඔය මොකද වෙන්නේ? මේ සද්දේ අයිති කුරුල්ලට කියලා මනවා. අපි අහන ගමන් හිතලද නැද්ද? ආහන ගමන් හිතලා ආහන ගමන් හිත තුන රූපෙත් හදලා දැන්නේ මේ කළු පාට දෙක කියලා. මොකද වෙන්නේ? අපි ස්කන්ධ මට වෙන්නේ පිගන්දි. අපිට බෑ මාත්‍ර බලන්න. දිට්ඨේව දිට්ඨ මත්තම් භවිෂ්‍යද කියන එකේ අර්ථය වෙනනේ. දැකීම දැකීමක් පමණයි. ඔකේ ගම්බිර අර්ථය දැකීම දැකීම මාත්‍රයක් පමණයි. නමුත් ඒකට අපිට බෑ හිත තියන්න. ඒකට හිත තියන්න බලන්න උත්තරේ කෙඩියා. ඒ උත්තරේ නැහැ. ඒ නිසා ඒක කියුවේ. මොකද? ඒක වේගවත් නිසාලම චිත්‍රපටියේ තියෙන මුලාව අපිට අල්ලන්න බැරි ගන්න. චිත්‍රපටියේ එක ෆ්‍රේම් එකක් යනකොට චිත්තක්ෂණ කෝටි ප්‍රකෝටි ගාන ගිහිලිවරයි ආයි කතාවක් ඇ චිත්‍රපටිය බරුවක්වත් තේරෙන්නේ නැත්තම් චිත්‍රපටි කියලා වෙයි කියන්නේ ඔකට චිත්‍ර තමයි පටියට ගරගන්නේ ඉතින් ඔකේ බලන්න දෙයක් හම්බ වෙනවද ඇත්තටම නමුත් ඔයි බලනවද නැද්ද බලනවා
අපි මේ දිගට ආවම බලන කෙනෙක් හරි නමුත් ප්‍රත්‍ය ලැබෙනවා. ප්‍රත්‍ය ලැබෙනකොට නොදන්න කම නිසා හද බලන. ඇත්තම කියන්නේ ඇත්තම චිත්‍රපටි හදන්න ලොකු දෙයක් නැහැ. සරලව කළු පාට ස්ක්‍රීන් එකක් ගහලා තිබ්බත් මිනිස්සු ඒක කියලා හිතා ගන්න. අපිම හදාගෙන අපි බලන්න. හැබැයි මම ප්‍රශ්නේ මේකයි. ඔබ අපි සමන් කියන මෙහෙම. මම අර ඉස්සෙල්ලා කිව්වා කාර් එක ගන්න. දැන් කාර් එක කෙනා කෙනා විදිහට කෙනා කෙනා අඳුර ගන්නවා නම් අපි හැමෝම කාර් එක කියලා කතා කරනවානේ. ඔයාලට සරලවම තේරෙනවා නම් ඇස කන ආසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය වෙනස් නිසා අපිට පේන ඇහෙන දැනෙන හිතන ස්වභාව වෙනස් කියලා. එහෙනම් කෙනා කෙනාට හිතෙන දැනෙන පේන ඇහෙන විදිහ වෙනස්. ඒක හරිනේ. ඒක හරි. එහෙනම් කෙනා කෙනාට තමන්ගේම විදිහකට ඇහෙනවා පේනවා දැනනවා හිතනවා නම් මට සරලවම කියන අපි දෙන්නා මොකද ගනුදෙනු කරන්න මේ සම්බන්ධද? එක එකනාගේ අදහස් සමානද වෙනස්ද? වෙනස්. නමුත් අපි කතා කරනකොට අපි දෙනෝනේ මගේ අදහස්ම යාර දින්නෙත්. මම හිතේ ඔය සද්ද කාගේද? කුරුල්ලෙක් ගියයි. ඉතින් මමත් දන්නුනේ කුරුල්ලෙක් කියලා. පෙර දාගත සංඥාව කොහොමද ආවේ? කණි පෙරදාගත සංඥාවත් ඔය කුරුල්ලෙක්ගේ සද්ද කියලා කණින් ඇහෙනවද? කණින් ඇහෙනකොට එදා කන මීට වඩා තරුණයි. හැබැයි මගේ කණයි ඔබගේ කණයි එදා වුණා සමානද? ඒත් නෙවෙයි. දේන ආයි ඇහිච්ච සද්ද වෙනස් නේ. ඉතින් ඔය එළඟ ඉදාට සංඥාවත් දාගතිලා අපි ආයි යන්න. කොහොමද දැනගත්තේ? කවුරු වරි කියනකොට තේරෙන්නේ නැද්ද? ඒක අහගත්ත සද්ද වෙනස් අපිට වඩා ගිරේ. ඔව් වෙනස් නම් අපි කොහොමද කුරුල්ලා කිව්වම හැමෝම දන්නේ කුරුල්ලෙක් කියලා. මතකෙට ආවේ තමන් අහගත සද්දකින්නේ. තමන් අහගත සද්දෙට වෙන කෙනෙක් කියනනම් කුරුල්ලා කියලා පිළිගන්න ඕනේද? තමන්ට නම් ඇහෙන්නේ කණේ හැඩියට සද්දේ වෙන මොනසෙක් කියලා කියන ඔයිනි කුරුල්ලෙක් පිළිගන්නවද? ඕ දැනගත්තේ කොහොමද කියලා මං අහන්නේ දැන්. දැනගත්තේ කොහොමද ආයි? ආයි යම් දවසක කිව්ව නිසානේ. ආයිදායි පිළිගත්තේ ළමයි මං අහන්නේ. ඔත මොඩකම නිදා පිළිගන්නේ ඔබ. පැහැදද? නමුත් ඔය මොඩකම දැන් අරින්න බෑ. අපිට ඔබ හිතෙනවමයි ඔබ නවත්තන්න බෑ. පැහැදද? හැබැයි ඔතන තේරුම් ගන්න පුළුවන්. අපි පටන් ගත්ත තැනම අහුවෙලා ඉන්නේ මේක. තේරුණාද? මේක නවත්තන්න තමයි සාසනීය න්‍යාය දෙන්නේ. පැහැදද? මං කියපින් ආවේ මේකයි. මම මේ නොකිය කිව්වේ පින්වදේ පෘථග්ජනයේ ස්වභාවයයි. මම මේ කියපු මෙච්චරලා කියපු මේ සම්බන්ධාර්ථය වැරදි. මං හිතුව ප්‍රශ්නේ ඊ කියලා නමුත් ප්‍රශ්නයක් ආවේ නෑ වගේ. මම මොකද්ද කිව්වේ පින්වදේ උගලට? කාර් එකේ පාට බලන්න ඇහැ ඕනිමයි කියලා නේද කිව්වේ? කාර් එකේ සද්ද හන්න කන ඕනිමයි. ගන්ධ වෙනුවෙන් නාසය, රස වෙනුවෙන් දිව, අල්ලන්න නම් ශරීරය. ඔය අර්ථය හරිද වැරදිද? පියනේ ප්‍රඥාවන්තය අහනවා කාර් එක කියලා කොහෙන්ද එන්නේ කියලා. අපිට ඕක තේරෙන්න දුන්නානි අපි ඕක විතරක් බැලුවොත් දැන් බලන්න තියෙන දැන කාර් එකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගන්න අසකරණ ආසය දිව ශරීර ඕනවා කියලා ගත්තොත් සැපේ හැංගිච්ච දුකක් තියෙනවා. මොකද්ද මේ කාර් එකේ සැපේ හැංගිච්ච දුක? දුක්ඛ දුක්ඛ සංඛාර දුක් විපරණව දුක. ඕක අහගත්ත දවසට එයාට දෙනවා කාර් එක මගේ කරගත්ත සැනින් මට මේක රකින්න වෙනවා. මේක පිරිසිදු කරන්න වෙනවා. මේක මනරන්න වෙනවා. වෙනද නොතිවිච්ච කරදර තුනක් මේ එක සැපක් වෙනුවෙන් එනවා. එක සැපකට කොළු පාරවල් තුනයි. ප්‍රඥාවන්තයෝ ගන්නවද? ගන්නෑ. මට සරලව කියන විගන්දි කාර් එක එළියේ තියෙන කාර් එක තමයි මේ හිත තුළට ගන්න අසකන්න ආසය දිවසරි ඕඩුනේ. එහෙම කියලා කෙනෙක් ගත්තොත් ඒ කෙනාට යම් දවසක දෙනොත් සැපේ හැංගිච්ච දුකක් තියෙනවා කියලා. එයාට කරන්න තියෙන වැඩ දෙකක් වත් කාර් එක මගේ කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔය දුක් තුනෙන් කුටි ගන්න වෙනවා. චූටි සපක් කරන්නේ දුක් තුනක් ගන්න කවුද දැන්නේ ප්‍රඥාවන්ත උනන්. මට කියන්න ඕක අහගත්ත කෙනෙක්ට කරන්න වෙන්නේ මොකද්ද? කාර් එකෙන් ගැලවෙන්න. නැහැ. ඒක නෙමෙයි. මං හෙව්වේ මේ තියෙන කාර් එක පේන්න ඇස කන ආසය දිව ශරීරේ ඕනුණානේ. මේ ඇස කන ආසය දිව ශරීරේ මූලික කරලානේ මං කාර් එක කියලා දැක්කේ, ඇහුවේ, බැලුවේ, දැන්නේ නේද? කෙනෙක්ට තේරෙනවා කාර් එක බලලා දැනගෙන අහලා අල්ලන්න ගියාම මේවා මගේ වෙනවා. ඒ නිසා දුක් තුනක් තියෙනවා. ප්‍රඥාවන්තිකව හත්නම් එයාට කාර් එක නිසා එන දුකෙන් නිදහස් වෙන්න කරන්න තියෙන වැඩේ මොකක්ද? ඒ තමයි බමුණු කරන වැඩේ. ඊට එහා කවුරු මොකද කරන්නේ සාමාන්‍ය මිනිස්සු? නැහැ මගේ විදිහට පෘථග්ජන ප්‍රඥාවන්ත කොහොමද කල්පනා කරන්නේ?
එදමගේ හොඳ හඬු නැහැ. හරිද? මං කිව්වේ පින්වත්නි සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ ඇස කන නාසය දිව ශරීරය නිසායි මට මේ දින කාර් එක පේන්නේ. හරිද? ඒ නිසායි මට කාර් එක ගන්න පුළුවන්. මට සල්ලු කියන්නේ කෙනෙක්ට ප්‍රඥාවන්තෙක් කියනවා සාසනීය තැනක සැපේ හැංගිච්ච දුකක් තියෙනවා මහත්තයෝ. අපි දුක කාසෙල්ගේ මහත්තයම් විකුණද්දි කියනවා කියලා. ඔයා මේක ගත්තා පස්සේ අදින නම් ඉතින් ඔයාට මේක ආරක්ෂා කරන්න වෙනවා ඈ. අදින නම් මේක පිරිසු කරන්න වෙනවා. මේක කැන්නොත් එහෙනම් අපි නම් එන්නේ නැහැ. ඔය ටික කිව්වොත් අර මනුස්සයාට කරන්න තියෙන බිරි දෙක මොකක්ද? අන්න හරි. බගකින් බාර ගන්න යන්නේ කාසෙල්ගේ එක. මොකද අතර වෙන්නේ? නෑ. නොගෙන ඉඳයි වෙන්නේ. තේරෙනවද? කාර් එක නොගෙන ඉඳයි වෙන්නේ. සාමාන්‍ය පුතජන ප්‍රඥාවන්තින්. ඇයි යාට තේරෙනව මගේ කරගත්ත සැනින් දුක් තුනේනවා කියන එක. ප්‍රියනි යම් ගේට තේරෙනොත් මේ කාර් එක බලන්න මට අසකන්නාසි දවසර වුණා. මේ නිසා තමයි කාර් එක මගේ කරගන්න හිතුනේ. කාර් එක මගේ කරගත්තොත් සුළු සැපයි දුක කන්දරක් යනවා. දුක් කන්දක් මත මම සල්ලු කියන්නේ මෙහෙම කම්බුල අත ගාලා කන පැලෙන්න 10ක් ගහනවා නම් අත ගා ගන්නවද? නිකම් ඉන්නවා. නිකම් ඉන්නවා. ඔන්න ඔය වගේ තේරෙනවා සැපේ දුක යාට. ඇත්ත නේ නම් මෙච්චර අවුරුදු 50 කාර් එක පැද්දර මම අමු සිකුටි කාර් එකක් කියලා අනිදලා තියෙනවා. මම මේක හොදලි බලුබෙඩි අසූචි ගොම පාව හොදලා තින්නවා. තමන්ගේවත් පිළිකුල හොදන්න. නමුත් බාහිර කාර් එක හොදලා. තේරෙනවද? සාඩ කාකේ විචාර කරලා තියෙන අතිමායින් දාන්න. හී. පිසු කරන්නේ නැද්ද? පිසු කරනවා. ඔගේ චූටි හිරිමක් අවුදු පිසුනොත් නැද්ද? හිතනවා. මේ සියලු දුක් දෙනින් දුක් විඳ විඳ නේද මම මේක පාවිච්චි කරේ. මම මේ වාහනේ පාවිච්චි කරලා හිතිච්ච දවසට ඒ ප්‍රඥාවන්ත කරන් තින්නවා. මොකද ගන්නද? වාහනේ අයින් කරන්න ගිහින්. තේරෙනවද? හිතෙන්නේ මේ අයින් කරන්න. එයා හිතින් අයින් කරන්න දක්ෂ නැහැ උතර. එයා මොකද කරන්නේ? මේ තීර නිසානේ පේන්නේ. නෙළුම් පොලේ. පතුර නඳන්නේ නැහැ නේද? හරි උත්තරේද? නෙළුම් පොලේ වතුර නඳන්න බැරි නිසායි නඳන්නේ නැහැ කියන්නේ. එතකොට රඳන්නේ නැති නිසා නෙමෙයි. රඳන්නේ නැහැ කියද්දි මොකද අන්තේ? එහෙනම් රඳන්න පුළුවන්කම තියෙනවද දන්නේ? රඳන්න පුළුවන්කම තියාගෙන රඳන්නේ නැහැ කියන්නේ නැත්නම් රඳන්න බැරි නිසාම රඳන්නේ නැහැ කියනවා. රඳන්නම බෑ. තරතන. ඒ කියන්නේ සියලු ලෝක සාසනය නියාමනය කරන අර්ථයයි සද්ධර්මණියයි. එතකොට දැන් නෙළුම් පොලේ වතුර නඳන්න බෑ කිව්වම නම් පොකුණට යන්න ඕනේ. ඒ පොකුණනේ එතන න්‍යාය පවත්වන්නේ. නමුත් පොකුණත් ආයි සද්ධර්මයේ න්‍යාය තුල දිනොත් නැද්ද? ආයි දිනනවා. තරතන. උඹම බහැද නෙළුම් පොලේ වතුර නඳන්න රඳන්න වතුර නඳන්න නැද්ද වතුර නඳන්න බෑ. එළු කොලේ වතුර නඳන්නම බෑ. නේද? වතුර නඳන්නම බැරි නිසා වතුර නඳන්නේ නැහැ කියලා කියනවා නම් හරි. මට සල්ලු ගන්න පොලිතින් වල වතුර නඳන්නේ නැද්ද? නැත්නම් වතුර නඳන්න බෑ. පොලිතින් වල වතුර නඳන්නේ නැද්ද? වතුර නඳන්න බෑද? වතුර නඳන්නේ නැහැ හරියනවා කියනවා. ඇයි මේ වතුර නඳන්නේ නැහැ කියන්නේ? ඒක ඇල්ලුවම තෙත ගතිය තේරෙනවා. ඒ කියන්නේ ඒකට වතුර නඳනවා යම්ම. අපේ පරාසිතුල වතුර නඳන්නේ නැහැ. ඕක නෙමෙයි සාසනය. හුඟක් කට්ටිය තනි ඔන්න ඔහොමයි කියලා සාධනෙ. ඒ කියන්නේ රඳන්නේ නැති වුණා නම් හරි කියලා. රඳන්නේ නැහැ. අනුසෙමේ කියන්නේ උනේ අනුසෙමේ. පොලිසිය දෙක තෙවුනහම කොච්චර වේව කරත් අතන දැරිනවා. නමුත් නෙළුම් පොලේ වතුර ටික දුන්නොත් නැතිද? දෙකක් නැදින්නේ. ඕකේ තේරෙන්නේ නැද්ද සමහර ලා නෙළුම් පොල දැක්කම චූටි වතුර බිඳ තියනවා කියලා. ඒ රඳන්න පුළුවන්කම නිසා රඳාගෙන ඉන්නවද බෑ කියේ කියේ නැත්නම් රඳන්න බෑ. කොහොමද රඳන්න බෑ? ඒ තියෙන தත් වෙන නිසා අරලාගෙන තියනවා. චුට්ටක් හෙලිසනින් වැන්නවද නැද්ද? ඔය විදිහට රහතන් වහන්සේගේ ස්වභාවය. අම්මා අම්මා කියලා රඳනවද? රඳන්න බෑ. රඳන්න බැරි කම තියාගෙන මේ මොහොත නිසා රඳාගෙන ඉන්නවා. චුට්ට හෙලනවා වටනවායි. ප්‍රමණය කරන්න බැරිලා තියෙන විදිහ නේද? වැදගත්ද? ඔය නෙළුම් කොළේ උමාව ඉතාලම තියෙන උමාව. වැදගත්ද? ඔය තේරු ගන්න. ඔය එක උපමාවක ඇතුළට යද හැ. තේරුණාද? ඇතුළට යනවා කියනකොට යෝනිසෝ පොලිස් කාඩේ තියෙනවා කියන එක. තියෙනවා කියන්නේ ආයි හිතන නෙළුම් කොලේද නැතිනෝ මේක නැති වෙනවද නෙළුම් කොලේ හිතන්න බැරි වෙනවද හිතන්න බැරි වෙනවා නේද තන එහෙනම් මොකද කරන්නේ නෑ කියන තැන් වල තමන් හිතින් බෑ කියලා දාලා තමයි තේරවද මොකද සම්මුති වදින කියනකොට ඔක් කියන නිසා මම කියමින් ආවේ මම කියමින් ආවේ අද මේ සාසනයේ සැපේ දුක සැපේ දුකේ ස්වභාවය සැපක් එනවා අයියේ වාහනයක් එනවා සැපයි ඔය සැප දෙන්නේ කොහොමද සෑහෙන දුකකින් නිදහස වෙනවා අපි හිතමු මේක අයින් කරලා දාමුකෝ මොකෙටවත් ඔක තේරෙන්නේම නෑ හරිද තේරෙන්න ඕනෙත් නෑ හා ලෝකෙ සැපයි හරිද ලෝකෙ සැපයි දුක තේරෙන්න එපා හරිද මට ඒත් කියන්න පින්වත්නි අපි දු මේ ලෝකෙ බඩු ලං කරන්න සැපමයි මම කියනවා දැන් එහෙම ලං කරන්නම සැපයි ගොඩ ගහන්නම සැපයි අපි දුක්ක සංකාර දුක කරන උතුර ගොඩ ගහන්න දාමු මට සල්ලම කියන්න පින්වත්නි මේ ලෝකෙ මිනිස්සු තමන් කරන විදි දෙක වැඩ දෙකක් තුන එකක් මොකද්ද
තමන්ගිල ගොඩස් ගොඩවල් රැස් කරන එක සහ රැස්කරම් ගොඩවල් රකින එක. ඔය දෙකේ දුක දුක සංකල්ප දුක විපරණ දුක හැංගිලා තියෙනවා. මට කියන්න මේ ලෝකේ වස්තු රැස්කරන්න සැපයි. ඒ සැපයි. නෝදි මන්දි රැස්කරන්න ආයසක් තියෙනවද නැද්ද? රකින්න ආයසක් තියෙනවද නැද්ද? වස්තුවක් ලැබෙනවා කියන සැප එකයි. ඕක රැස්කරන්න තියෙන ආයාසය එකයි. ඕක රකින්නවා කියන ආයාසය දෙකයි. එකක් ලබන්න දෙකක් කණ්ඩුයි. මොකද වාසි? එකක් ගන්න එකද? එකක් ගන්න එකද දෙකක් ගුටි කාලා ගුටි නොගන්න මේක නොගන්න එකද? නොගන්න එක. එහෙමනොත් එමු කොයිනේ? ඇඳුම් ටිකක් ගලවලා යන්න වෙනවා. පැහැදද? ඇයි? ඇඳුමක් කියන්නේ රකින්න එකක් සහ ගොඩ ගන්න එකක්. මේ ඇඳුම නිසාත් හොයන්නේ දුක එනවා, හොදන්න ඕනේ. සිගුටි කාලේ. මට සල්ලම් කියන්න. ඔය දුක තේරුණාම මොකද කරන්න ඉතුරු වෙනවා? අන්තිමට වෙන්නේ මොකද්ද? සියලු දේවල් අයින් කරන්න නෝමේ. පැහැදද? පැහැදදන? වඩතර සැපේ දුක බැලුවා කියන එකෙන් සාසනේ චුට්ටයි දෙන්නේ. සැපේ දුක බැලුවොත් ඒ ප්‍රඥාවන්තර තේරෙනවා ඇත්ත තමයි මේ සැපේ හැංගිච්ච මහ දුකක් තියෙනවා. එහෙනම් මොකද ගන්න තියෙන්නේ? චූටි සැපුනේ තඩි දුක් විඳින්නේ ඇයි? චූටි සැපයින් කරා. ඔඩ මොනවද කියන්නේ? ඔඩ කියන්නේ වෘත කියලා මේක. සිල් වෘත කියන්නේ ඔය. පැහැදදන? තථාගතයන් වහන්සේගේ සාසනේ කොහොමද කියලා ඇඳුම් අඳින්න ඉපා කියලා. ඇඳුම් අඳින්නමයි කියලා තියෙන්නේ. සැප. නිකමට ගන්න ඔය අත කියන එක අත තියෙන්නේ. මේ අත ලැබිච්ච එක සැපද නැද්ද? මේ අතක් හම්බෙච්ච එක සැපද නැද්ද? ඉතාලම සැපයි. හැබැයි වන්දි මේ ලැබිච්ච සැපය මේ අතේ අත කියන එක ලැබුණාම ලැබිච්ච සැපයට වඩා මේ අත රකින්නම තමන්ගේ ජීවිතේ වෙහෙස මහන්සි වෙලා නැද්ද? ලැබිච්ච සැපයට වඩා සරලව ගන්න කණ්ඩ අත ඕනේ. කනවද පැය 8ක් විතර. විනාඩි 5ක් කනකොට පැය 23යි විනාඩි 55ක් මත රකින්නවද නැද්ද? විනාඩි 5ක් කන එකට වඩා මේ විනාඩි පැය 24 පැය 23යි විනාඩි 55ක් රකින්න එක අමාරුද නැද්ද? ඕක තේරෙන්නේ මදි කරන්න තියෙන මොකද අතට? අත මෙතනින් ගැඹුණා නැහැ. පැහැදද නැද? පැහැදද නැද? ඕක තමයි සැපේ දුක. පැහැදද? පැහැදි දුකේ හුලක් තියෙනවා සාසනීයට වඩා තියුනේ දැන්. සැපේ දුක විතරක් තියෙනොත් ඒක කරන්නේ සම්පූර්ණ වස්තු ටික අයින් කරනවා. මන්ද මේ කියන්නේ දුකේ හුල තියෙනවා. පිනවද දැන් මට සරුම් කියන්නේ තන. මේ තියෙන එළියේ කාර් එකක් පේනවද? එළියේ කාර් එකේ සද්ද ඇහෙනවද? එළියේ කාර් එකේ ගන්ධ රස ස්පර්ශ දැනෙනවද? නැත්නම් ඇහැට පේන්න පුළුවන්ම වර්ණයක් විතරයි. වර්ණයක් විතරයි. දැන් කාර් එකේ පාට කියන තැනම හුස් දෙන්න. එළියේ කාර් එකක් කියන තැනම දැන් අවුල් වෙනවා. තේරවද? අතන කාර් එක දැන් නැති වෙලා ගියන හැරි මම හදලා පෙන්නන්න ඕන නම් යන්තම්. මෙන්න මෙහෙම යමු. මෙන්න මේ අන්න ඔන්න ඕකම කුරුඩු ගෑවෙනවා. පැහැදද? එළියේ කාර් එක තමයි මම දැක්කේ කියන තැනම දැන් වැරදෙනවා. ඇයි? මට කියන්න මේ මේ මේකට කියන නම ඔල ඇස් දෙක දැක්කනේ මේක ඉස්සරහ තියෙන්නේ. මේකට කියන නම මොකද්ද? කාර්. හරි. මොකද දැක්කේ? බොරු කියන්නේ. කිවණම් හරි ප්‍රඥාවන්තයෝ ඇහැ හරහාපු සංඥාවෙන් හිතයි ඕක දැක්කේ හරහා. පැහැදද? බූම් 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 ගා හදනවා කියන්නේ දැන්. ඔය සද්ද හැම කන්දේ නැද්ද? ඒ වගේ මම කියන වචනට අහුවෙන්න එපා. හොඳේ මං ඇහෙනවනේ ඉතින් මම ඔව්. ඒක වැඩක් නෙවෙයි මං. ඕක තමයි මං කිව්වේ සැපේ දුක ඔය. දුකේ හුලෙද්දි කන් රැහෙන ශබ්ද මාත්‍රේ නවත්තන්න පුළුවන්ද? නවත්තන්න පුළුවන්ද? නවත්තන්න නැද්ද? නවත්තන්න බෑ. නවත්තන්න බෑ. හරිද? නවත්තන්නම බෑ. ඔය ඇහෙන එක දැනගන්නේ මොකද? කනද හිතද? හිත ඕනමයි විඥාණය කියන්නේ ඔකට. පැහැදද? හිතට දැනෙන එක පිඟානි හිතට දැනන සද්දවල කාර් තියෙනවද? කාර් තියෙනවද? කාර් නැද්ද? කාර් තියෙන්නම බැයිද? කාර් තියෙන්නම බැහැ. හරිද? සද්ද තියෙන්න බෑ. නාසයේ ඔය දැනෙන ගඳ කාර් එකේ සුවඳද? නැත්නම් සුවඳ ඇතුලේ කාර් තියෙන්නම බෑ නේද? දිවදාල රසවින්දොත් රසක් එනවා මිස කාර් එකේ රහයනවද? නෑ. ඇල්ලුවොත් අවුනේ කාර් එකේ සුක්කානම නැද්ද? ආයෝ කියනවා කාර් එකේ සුක්කනවද අවෙන්නේ කොහොම අතින් ඇල්ලුවා තමයි රළු හොසිම් විශ්වාසද නැද්ද? ඇස් දෙක වහගෙන වුණා ඔය කොට්ටේයි තමන්ගේ යටිපතුල ඇල්ලවා නු වෙනසක් තේරෙන්නේ නැහැ. ඇයි එකම රළු මට්ටම තියෙන සමහර රට කියයි ඔය කොට්ටේ අරගෙන තිබ්බනම හොඳයි කියලා. එච්චර යටිපතුල ගොරෝසු වැඩි. පැහැදද? නමුත් ඔගොල්ලෝ ඇස් දෙකරිහම වඩා වටින්නේ යටිපතුලද කොට්ටේද? යටිපතුල. තේරවද?
හරි හරි මෙන්න මේක දකිනකොට පින්වදී වාහනයක් පේන්න බෑ. මම කියන්නේ වාහනයක් පේන්න බෑ කියලා ඇහැට. හොදි හිතර පේනවා මේක. වාහනයක් පේන්න බෑ උපරිම ඇහැට පේන්න පුළුවන් වර්ණය. එද කන්න ඇහෙන පුළුවන් ශබ්දය. නාසයට ගන්ධය, දිවට රස, ශරීරයට ස්පර්ශය පමණමයි. මේ ටික සියල්ල එකතු වෙලා අපිට ඇහැට කන්න පේන නාසයට දිවට ශරීරයට දැනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හිතර තේරෙන්නේ නැත්තම් කාරකද තේරෙන්නේ අපිට හිතර තේරෙන්නේ දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මද නැත්නම් කාරකද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අපිට තේරෙන්නේ නැහැ අපිට මොකක්ද තේරෙන්නේ කුටි පිටින් කාරක තේරෙන්නේ විතරයි මේකට හිතර කාරක තේරෙන්නේ කෙලින්ම හිතට කාරකෙන්නේ තේරවතන කෙලින්ම හිතට කාරකෙන්නේ මේ පැහැදිලිද කාර් එකමයි එන්නේ කොච්චර අමාරුවෙන් කොච්චර එෆර්ට් එකක් දැම්මා ඕලුමට සරලව කියන කවදාවත් පාටිතර බලන්න පුළුවන් බලන්න යන්න එපා හොඳේ තේරුමක් වෙන්නේ නැහැ සන්ග්ලාස් එක දාලා රතු පාටින් බැලුවත් කාර් එකම පේනවද නැද්ද පේනවා ඔය කාර් එක කියලා හිතර දැනෙද්දි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන හය පොළොම හිත තුල ලැබිලාද නැද්ද දැන් මේකෙන් තේරෙනවද එළියේ තිබ්බ කාර් එකක් නෙමෙයි තන කියන්නේ එළියේ කාර් එක තිබුණා මොකද කරන්නේ එකම දේ කාර් එක අයින් කරා නම් වැඩේ හරි මේ දැන් මේ වෙන්නේ මොකෝ වෙන්නේ දැන් මේ වෙන්නේ රූපයයි ඇහැයි සද්දයයි කනයි ගන්ධයයි නහයයි රසයයි දිවයි ශරීරයයි පහසයි හිතයි අරමුණු කියන මෙන්න මේවයි හිත තුලට කවදාවත් එළියේ නැති කාර් එකක් හම්බ වෙනවා නේද දැන් මට සල්ලු කියන ප්‍රති ප්‍රඥාවන්තයෝ කෝ ගැහුවොත් අත්තලාවේ කවදාවත් කාර් එකකවත් අල්ලලා නැහැ කියලා හිතනවද නැද්ද? කාර් එකකවත් අල්ලලා නැහැ කියලා දුක වෙනවා. එයා පින්වදි කරන්නේ ඔය කාර් එක කියලා දැන් එයා එළියට දාන්නෙම නැහනේ. එයා කවදාවත් ඔය කාර් එක අයින් කරනවද? ඕකයි කරන්නේ දැන් මොකෝ කරන්නේ? හිතට කාර් එක කියන එක දැන් පුදුම දුක කුලකින් අයින වගේ දුක වැඩි දැන්. දැන් මොකද කරන්න තියෙන්නේ? කොහොමද ගයින් ගන්න උනන්ද මං කියමු පැහැදිලිද වයිදාම් සරලව කියපේ මං උනේ තේරුණාද ටක් ගලා තුසන්න ඕනේ තේරුණ නැහැ හඳුනේ කියලා කිසි ප්‍රශ්න නැහැ මං ඇහුවේ එළියේ කවදාවත් කාර්යයක් හම්බෙලා තියනවද හම්බෙලාම නැහනේ හම්බෙලාම නැහැ එහෙනම් මේ මනුස්සයා කවදාවත් තවායසයදලා කාර්යයක් අයින් කරා කියලා හිතනවද කාර්යයක් අයින් කරලා උසගෙනවද කාර් නොගෙන ඉන්නවද නැහැ කියලාද මොකද දැන් මෙයාට කරන්න වෙන උපරිම කොහොමද මං අහන්න අයින් කරන්න කියන්නේ නෑ මං කිව්වේ මේ තාම ප්‍රොජෙක්ට් එක මොන හේතු නිසාද හරියටම හරි කිව්වා ඇහැ රූප නිසායි මේක තේරෙන්නේ කන සද්ද නිසායි තේරෙන්නේ නාසය ගන්ධ නිසායි තේරෙන්නේ දැන් මට කියන්න හේතු නිසායි හැදෙන්නේ කියලා තේරිච්ච මනුස්සයා මොකද කරන්න තියෙන්නේ ඕගලන්ට පුළුවන් ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නවත්තන්න නවත්තන්න පුළුවන් නේද හේතු තමයි රූප ඇහැ ශබ්ද කන ඕකෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන එක නවත්තන්න පුළුවන්ද නැත්නම් ඕව ගන්න ඇස කන ආසය දිස හරිනවද නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හරිනේ එයාට තේරෙනවා හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙනවා මිසක් මේ කාර් එකක් හම්බ වෙනවා නෙමෙයි එයාට තේරෙනොත් හේතු ප්‍රත්‍යයෙන් තමයි කියලා මේක හම්බ වෙන්නේ යා මොකද කරන්නේ මම හේතු නැති කරන මොන හේතුද නැති කරන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති කරන්න පුළුවන් ඇස කන ආසය දිස හරිනවද කියන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති කරන හදන්න බෑ නැති කරන්න බෑ අන්න ඇසයි කණයි නාසයයි දිවයි ශරීරයයි වහගෙන භාවනාවේ ඉන්නවා තේරවතන දුකේ හුල විතරක් තේරිච්ච කෙනා කරන්නේ ඇස කණ නාසය දිව ශරීරය වහන එක දැන් දිනවනේ බමුණුත් හේතුඵල ධර්ම දන්නවා කියන්නේ ඒක නෙමෙයි බමුණන්ගේ ඉන්ද්‍රිය සංවරය වෙනස් ඔය දින්නේ බමුණු ඉන්ද්‍රිය සංවරය මම දන්නේ ඕලුත් කරන්නේ ඕකද කියන එක නේද හරිද මොකද්ද වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් කාර් එකක් උදා වෙනෝනේ හාමුදුරු මේ සම්බන්ධක තියෙනවා ඇත්ත කතාව තමයි හරි අයි දැන් හේතු ඉවරයිනේ ඒ තලත් කියලා දිනවාද ඔය සංවර වෙලාද ඔය සංවර කරනවද සංවර කරන ඔයකට කියන්නේ සංවර කරනව නෙමෙයි නේද සංකර වීම අඩු කරා කියන එකට සමානයි ඔය දැන් සංකර සංකරනේ සංකර නොවෙන්නේ ඇස් දෙක වහන ඕඩි කියනවානේ සංකරණය කියලා සංවරයි කියන වෙලාවක් නෑ ඒක මොනවද
හිතන්න කියන්න කරන්න පුළුවන් දේවල් අඩු කරලා තියෙන සංකර වීම අඩුයි දැන්. මේ තම සංවර නැහැ. හරිද? සංකර වීම අඩු නැවක නම් හරි උදට. තේරවද? හික් මෙව්වා කියන එකට හරි උදට. හික් වුණා නෙමෙයි හික් මෙව්වා. හික් මෙව්වා කියන්නේ ආයාසය. තේරවද? එයාදී මේ කෙනා දැනගත්තොත් කවදාවත් කාර් එකක් හම්බෙලා නැහැ නේ මට කියලා මේ සම්පූර්ණම ඇතකරනාසේ දවස හරි නිසා මේක වෙන්නේ කියලා මොකද්ද? ඉන්ද්‍රිය භාවනාව කරනවද නැද්ද? ඔය ඉන්ද්‍රිය භාවනාව මොකද්ද? ඉන්ද්‍රිය භාවනාව සුදුට කියන්නේ බුදුගණන්සේ වඩනකොට ඇස් දෙක වහගෙනමයි කියන්නේ. වහනකොට මොකෝ කරන්නේ මහත්තයා? මේ ඉන්ද්‍රිය භාවනාව වඩනවාතුනේ. ආ එහෙමද? අපි සාසල ඉන්ද්‍රිය භාවනාවක් කරනවා. ඒකනේ හාවතුනේ. බුදුහාඳුනේ උභාන්තික ඉන්ද්‍රිය භාවනාව අපි කරන්නේ. කියන්නකෝ බලන්න කරන විදිය. ඇස් දෙක වහගෙන ඉන්නවා. බුදුගණන්සේ වද කියන්නේ මොකද්ද? ප්‍රඥාවන්තයි බමුණේ කුණා. මොකද්ද කියන්නේ? පොඩි කාලේ නම් ඇස් පේන්නේ නැති මනුස්සෙක් ඉන්ද්‍රිය භාවනාව ප්‍රණිත වඩලානේ දැන්. ඇස් දෙක වහගෙන ඉියොත්. තේරෙනවා මොකද සාරම. යාර දිනවා ඇස් දෙක වහගෙන ඉඳලා මේක කරන්න වෙන්නේ. වැහෙන්දන තවඩිය ඉස්සරහ නෝ කන්දේ වහන් ඉන්නවා මේ මෑම ගහගෙන මොකෝ කන්දේ වහන් ඉන්නේ ඉන්ද්‍රිය භාවනා කරනවා ඊටසේම සද්ද ඇහෙනෝනේ හඳුන්නේ ඒකයි වැඩි මෙවන්දී ඇත්තරම අපිට ඇත්තලා දින ඕනේ මේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පේන ඇහෙන දැනෙන නිසා නිවේද හිත තුල කාර්යෙන්නේ දින මොකද ගන්නටි ඇස් දෙක වහගෙන කණ්ඩායම ගහගෙන ඉඳලා නැහැ සංවර කරා ඊට තේරෙනවා තමයි මේකේ අඩුපාඩුව සාසනෙන් පිටවෙමින් වදී සංවර කරන්න දන්නේ සංගර වීම අඩු කරන්න දන්නේ ඒගොල්ලෝ කරන්නේ ඇස වහනවා කන් දෙක අගුල් දා ගන්නවා නාසය වහන් ඉන්නවා කට වහන් ඉන්නවා ශරීර ගන්න දැන්න නිසා උහි කාගෙන ඉන්නවා වැහෙද බුදුගණන්ස් මොකද කියන්නේ ඉතින් ಜಾති බිහිරි මිනිස්සේ මාන්නේ ඒකාන්තම ඉන්ද්‍රිය භාවනාව වඩලා දැන් නිවන් දකින්න බෑ එහෙනම් ඇහෙන්නෙම නෑ ඇහෙන්නෙම නැද්ද ඇහෙන්න බෑයිද ඇහෙන්න බෑනේ හරනම් අර ඇස් දෙකයි කන් දෙකයි වහන් ඉන්න මොනසෙන්ට ඇහෙන්නෙම බෑයිද ඇහෙනවද ඒකට ඇහෙන්නේ නෑ විතරයි තාම හයියෙන් කතා කරලා දැනවද නැද්ද කන් ළඟ හයියෙන් ගෑවිලා දැනවද නැද්ද ඉන්ද්‍රිය භාවනාව බමුණු විතර වඩන කෙනෙක්ට කන ඇහෙන්න බැයිද කන ඇහෙන්නේ නැද්ද කන ඇහෙන්නේ නැහැ එක ළඟ ගෑවේ හොත් එහෙම පොළු පාරක් ගන්න වෙන්නේ නැහැ ඉන්ද්‍රිය භාවනාවට හානි කරා කියලා නෝ ධාර්ෂාවගේ කන ළඟ ගෑවේ හොත් බයිනවා ආරේ උත්තමගේ රහතන් වහන්සේ නමගේ කන ළඟ ගිහිල්ලා බැන්නා උන්වහන්සේ ගණන් ගන්නවා ගණන් ගන්න නැත්නම් ගණන් ගන්න බැරි වෙලා තියෙනවා ගණන් ගන්න බැරි වෙලා තියෙනවා දි රඳන්න බැරි වෙලා තියෙනද වැදද ඒකයි සාසන උත්කෘෂ්ඨ වැඩි වෙන්නේ වැදද ඔයතරවද දුකේ හුල කියන එක තේරෙනවද නැද්ද එළිය තියෙන කාර් එකක් නෙමෙයි මේ ප්‍රශ්නේ ඇහැයි රූපයි කනයි සද්දයි නාසයයි ගන්ධයයි දිවයි රසයි ශරීරයයි පාසයි හිතයි අරමුණයි කොහොමද බමුණන්ට හිතගෙන දන්නේ වෙන්නේ හිතගෙන හිතන්න බෑ ඔය පංච ඉන්ද්‍රිය මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ප්‍රත්‍ය වෙන නිසායි මේ හිත තුල කාර් එක හැදෙන්නේ කියලා තේරිච්ච මනස මොකද කරන්නේ දැන් කාර් එකක් ආයි ගන්න තු වෙන්න ඇස් දෙක කන් දෙක නාසය දිව ශරීරය වහගෙන වහගෙන ඉඳලා කියලා වැඩක් වෙන්නේ එයා දන්නවද නැද්ද හිතෙන් මම දැන් ඇස් දෙක කන් දෙක නාසය දිව ශරීරය වහගෙන ඉන්නේ ඔය හිතේ දින සිතින ලෝකෝත්තරද ලෞකිකයි. ඇයි ලෞකිකයි කියන්නේ? ඇසගෙන දන්නේ මේකද හිතද? මගේ හැම කවදා බලලා දිනවද? ඒ කණ්ණඩි බලන්න. කණ්ණඩියෙන් බලන්නේ අනිප්පත් ඇරිච්ච එකද නැද්ද? අපි මගේ හැය කියලා දරන් ඉන්න එකම වැරදිලාද නැද්ද? මම මගේ හැය කියලා දරන් ඉන්නේ අනිප්පත් ඇරිච්ච හැක්. ඔය ඇහැ සම්බන්ධ නිමිත්ත හිතට ආවා කියන්නේ පිළිවෙන්නේ ආයි ලෝකේ නමනේ කන්න පුළුවන් දෙයිද? බමුණගේ හිතේ ගෑනු මිනිස්සු හරක් බල්ලුනේ. එයා දන්නවද ඇස සංවරයි කියන එක? ඇසගෙන නිමිත්ත දිනවද නැද්ද? තියෙනවා අපි වන්දි. ඇහැගෙන නිමිත්තෙන් මලක් ආයි ලෝක සම්මතය අරමුණක් ආවේ මැරිච්ච සැනින් ආයි නැද්ද? බ්‍රහ්මතලේ හරියනවා. බ්‍රහ්මයටත් ඇහැ තියෙනවා. බෑද දුකේ හුල තේරුනන් දෙක වැඩක් නැහැ කියන්නේ. අපි උතරට යමු. මෙන්න මෙහෙමයි වෙන්නේ. තත්ජන ස්වභාවය මලක් තියෙනවා ඒ නිසා මල බලන්න ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියංගෙන් බාහිර තියෙන මලේ අරමුණු ගන්නවා කියලා හිතාගෙන ඇතුළට තමයි ගන්න. පේනවා හිතන්න ඇතුළට ගන්න. ඕකෙන් ඔන්න මලක් ගත්තා කියලා දන්නවා. දැන් ඕකෙන් මොකද වෙන්නේ? මෙයා මලක් මගේ කර ගන්නකොට දුක් තුනක් එනවනේ. ඕක දැනගත්තොත් මොකද වෙන්නේ? මල අයින් කරා නම් හරි. ඕකෙන් බලන්න නිකන් බලලා මල විතරක් අයින් කළා බලනවද? මල විතරක් අයින් කළා අසකනාසි දිවසරේ තාම දිනුනද නැද්ද? තියෙනවා. අසකනාසි දිවසරේ අයින් කරා කියන්නකෝ. ඒත් හදලා දිනුනද නැද්ද? හිතද? හිතේ තියෙන මල තියෙනවා. දැන් මල තායිනවද නැද්ද? ආයෙනව පහලතන පහල හරි එළියෙන් අපිට ලැබෙන්නේ ප්‍රත්‍ය ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියට අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට ලැබෙන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශමයි ඒ නිසා මේ හිතට එන කාර් එක එළියෙන් ලැබෙන එකක් නෙමෙයි හිත තුලම හැදෙන එකක් කියලා ගත්තාම යාට වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය වහන්න පහලතන ඒකත් අන්තගාමී වැඩි ඇයි ඒ දැන් මේ කාර් එක සම්බන්ධ එළියක් තියෙනවා කියලා පණවන්නේ නැහැ නමුත් එයා දන්නවා කාර් එක කියන එක තේරෙනවා කියන කාර් එක කියන්නේ තායි අසකන්නාසේ දිවසරේ ලබන්න හේතු
ආයිපදෙනු පැහැදිලිද? හරි. ප්‍රියදි මෙතන බලන්න තන. සාමාන්‍යයෙන් මිනිස්සෙට සාමාන්‍ය මිනිස්සු කියලා ගනව 31 ලෝකතල ඉන්න සියලු දෙනාම 31 ලෝකතල ඉන්න සියලු දෙනාටම යටත් 30න් මනස හොන් තියනවද නැද්ද? තියෙනවා. මම ඉස්සර දෙන කඩලා පෙන්නුවේ කාර් එක තමයි මුලින්ම සැපේ දුක බලන එක අයින් කරන්නේ. ඊට පස්සේ දුකේ ගුල බලනගෙන ඉස්සර දුක අයින් කරනවා. ඔතන හදවත නැත්නම් හිත කොහොමද තියනවද නැද්ද? හිත කියන එක නැති වෙන්න බෑ නේද? හිත නැති කරන්න පුළුවන් සචිත්ත පරිවෝධපණ කරන්න පුළුවන් සාසනය විතරයි. එහෙනම් සාසනය පිට සියලුමද කට්ටිය කාර් එක අයින් කරනවා. ඊටත් එහා ගිල්ල පහ අයින් කරනවා. හරිද? පහම අයින් කරොත් කොතනද දැන බලන්න. මොන බකලෝ වල අසඤ්ඤ වෙන බ්ලොග් එකද? තේරෙනවද? අසඤ්ඤ සත්ව තලයේ තමයි මේ ලෝකේ දෙන ප්‍රණීතම සැප තියෙන්නේ. ලෝකේ හැ මං කියන්නේ ලෝකේ. ලෝකේ දෙන ප්‍රණීතම සැප අසඤ්ඤ. එතනත් පින්වන්දි හිත කියන එක තියෙනවද නැද්ද? බෑ එතන. මේකේ ලොක්ක කෙරවල කියලා දෙනවද? සාසනේ පින්වන්දි මට සරලව කියන බුදු පියාණන් වහන්සේ හැමදාම කිව්වේ කකුල් අතපය බෙදින එක නෙමෙයි. උන්වහන්සේ හැමදාම කියන්නේ මොකද්ද? බෙල්ල කපන එක කියන්නේ උන්වහන්සේ. බෙල්ලම කපන්න උන්වහන්සේ උදව් කරන්නේ. මට කියන්න මේක හැටියට පින්වන්දි කාර් එක අයින් කරනවා කියන්නේ බෙල්ල කපනවද අතපය හිඳිනවද? පංචින්ද්‍ර අයින් කරනවා කියන්නේ බෙල්ල කපනවද අතපය හිඳිනවද? හදවත මිරිසු කරනවා කියන්නේ බෙල්ල කපනවද අතපය හිඳිනවද? බෙල්ලම කපනවා කියන එක පින්වන්දි. සාසනය පෙන්වන්නේ පින්වන්දි කොතනවත් පෙන්වන්නේ නැහැ. බුද්ධ අනුශාසනාව බලන්නකෝ. සචිත්ත පරිවෝධපණ කියලා පෙන්වන්නේ. උන්වහන්සේ කොතනවත් පෙන්වන්නේ නැහැ. ස කාය පරිවෝධපණ කියලා කියන්නේ නැහැ. ස වචී පරිවෝධපණ කියලා කියන්නේ නැහැ. මොකද කියන්නේ? සචිත්ත මනෝපුබ්බංගමා තමයි මනසයි පූර්වාංගම මේ සියලු දේවල් වලදී නැති ගන්න ඕනේ කිස් කරන්න ඕනේ ඡය කරන්න ඕනේ දුරු කරන්න ඕනේ නිරෝධ කරන්න ඕනේ මොකද්ද එහා පැත්ත කෙරවල ඕවන තේරුණා අපි කදී අපි ඕගොල්ලෝ ඉන්න තැන් තුන මේ රූප රාමුවේ හරියට තියෙනවා ඕගොල්ලෝ ඉන්නේ මොන තැනද කියලා තේරුම් ගන්න කියලා කෙනෙක් හිතන් ඉන්නවා නම් මේ බඩුනි සයිසියල් දුක කියලා කරන්න දෙන්නේ මොකද්ද වාහනය අයින් කරන්නේ එයාට දෙනොත් නෑ කාර් එක නෙමේ ප්‍රශ්නේ කාර් එක කියලා හිතට තේර එකයි ගැටලුව කාර් එක කියලා හිතට තේන්නේ ඇසකන්න ආසේ දියසරි නිසා එන මොකද්ද කදී කෙරවල අයින් කරන එක. ඒත් විමදි අපරාධ හිත තියනවද නැද්ද? හිත අයින් කරන විදියක් කියන්න මට පුළුවන් නෑ. يعني ඔන්නෝක තේරුණා නම් අපි කන්දේ බුදුන් සරණ යද හැකි. ඊට මෙහා නම් හිතන්න බයක් නෑ. ඇයි හිතම පවිත්‍ර කරන සාසනය දුන්න එක උත්තමයි ලෝක ධාතු වැඩි ඉන්න පුළුවන්. ඒ බුදු පියාණන් වහන්සේ ඉතරයි. එදාට බුදු පියාණන් වහන්සේ සම්බන්ධ බින්දු මාත්‍රකට ශ්‍රද්ධාවක් ගියේ. නැත්තම් ඉන්න බෑ. එන්නේ නෑ නෙමෙයි එන්නම බෑ. පැහැදිලිද? එතකොට උදේ තියෙනවා ලෝක සම්මතයේ මිනිස්සු හිතන් ඉන්නට බුදු පියාණන් වහන්සේට අපි ශ්‍රද්ධාවක් තියනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ මොකක්ද? සමහරවිට මේ වාහනේවත් දුකයි කියන එක දන්නේ නැහැ සමහර මිනිස්සු. කෙරවල තේරුණා අපි කියන්නේ සත්පුරුෂව කරන්නේ හදවත පිරිසිදු කරන එක. නේද? හදවත පිරිසිදු කරන එක. එතකොට මට සල්ලම කියන්න හදවත පිරිසිදු කරන්න දැකගත්ත කෙනා හදවත පිරිසිදු කරන්න දන්න දකින නුවණ තියෙන හිතන කෙනා ඇස් දෙක වැහුවා කියලා පහදුද? හිතම පිරිසුදු කරන්න පුළුවන් කෙනා හිතම පිරිසුදු කරන්න අහගත්ත කෙනා ඇස් දෙක වහන් හිටියා කියන්නේ සාසනයෙන් පිටද සාසනය තුලද? සාසනය තුල. අයියේ එයා දන්නවා කෙලවර. ඒ නිසායි ඇස් දෙක වහන්නේ. බමුණෝ ඇස් දෙක වහනවා ඒ සාසනයේ පිටද සාසනය තුලද? ඒ සාසනය පිට අයියේ. ඒගොල්ලෝ දන්නේ නැහැ හිත පිරිසුදු කරන්න විදියක්. පැහැදිලිද නැහැ? පැහැදිලිද? ලෝකයේ දුක මත තමයි තියෙන්නේ. ඕක තේරෙනව මොකද ගන්න තියෙන්නේ? ඉමීට අසකන්නාද දිවසරි වැහුණා නේද මේකේ තියෙන හොඳ ඒ කියන්නේ විස්තර විග්‍රහ කරලා මේක ගැඹුරු පෙන්වන්න පුළුවන් දුකේ හුල කියන්නේ ලෝකෝත්තරයි කියන එක. ඒක තේරෙයි. ලෝකෝත්තර දුකේ හුල තේරෙන්නේ කොහොමද? සචිත්ත පරිවෝධපණ දැක්කගෙන. හරිදද? ඊට මෙහා තේරෙනවා කියන්නේ මොකද්ද? ලෝකෙමයි අනිපතර තියෙන්නේ. තේරෙනවද? එච්චරක් ලෝකේ සාරා කියලා රමණීය කරමු කියනවා දැන් දන්නවා ලෝකෙ දුකයි. දැන් කරන්න දෙයක් නැති නිසා මම භාවනා කරනවා. වැඩක් තියෙනවද? කරන්න දෙයක් නැති නිසා භාවනා කරන්නේ. ඇයි කොහොමද දුකනේ? අතන හිත පිරිසිදු කරන්න ඕනේ කියලා දැනගත්ත කෙනා යෝග්‍යයි. ඇසකරණාසේ දිවසරිය සංවර කරන එකට තේරවද? අර කෙරවල දැක්ක කෙනා යෝග්‍යයි වාහන නොගින ජීවත් වෙන එකට. නොගින ඉන්න පුළුවන් නෝ. බෑද? ඔය නොගින ඉන්නවා කියන්නේ මොකද්ද? එන්න වාහනයක් ගන්න නැහැ කියන එක. නෑ නෑ. තේරවද කෙනෙක් කිව්වොත් මේ රබර් ගස්රන් තේරුමක් නැහැ අනේ කපලා දෙන්න බැයිද කියලා. දක්ෂ ලී රන්නේ ගස් බාන්නේ මොකෝ කරන්නේ? මොකද්ද යා උපරිම කරන්න බිනවද? මං තව ටික සරල කියන්නම්. මේ අතු පොඩ්ඩක් පතරෝ විහිදලා වැඩි මට බැයිද මහත්තයෝ මේ අතු ටික පොඩ්ඩක් බාලා දෙන්න. ඊපස්සේ මේ මනුස්සයා ප්‍රඥාවන්ත රහනවා මහත්තයාට අතුවායි එන්න ඕනේ නැද්ද? අතුවායි එන්න ඕනේ නැද්ද මේ ගහේ? ආනෝ. ඒක අහන්න නැතුව කැපුවොත් එම වරන්නේ. අතු ටික බාලා යන්න. අතු බාන්න කියපු රසතරෝයි අතු බාපු මනුස්සයාට වාසි. ආයි ටික කලකට කෝල් එක යනවා නැද්ද? මෙන්න අතු ඇවිලා එන්න ඕ.
හරිද? මේ මොහොත ඇවිල්ලා අහනවා මට කියන්න කොසරලම අතු එන්න එපාද කියලාද කියන්නේ? අතු ඕනේ නැහැ කියලාද කියන්නේ? දැන් කිනෝ ඕනේ නැහැ කියලා. දැන් මොකද මේ ප්‍රඥාවන්තයිනි අවශ්‍ය දේ කරලා කරන්නේ. කෙලින්ම චේන්සෝ එකක් අරගෙන ගහ මැදින් කපනවා. ඊට පස්සේ ඊට වඩා කාලයක් යනවා. ඊට වඩා කාලයක් ගිහලා ආයි කෝල් එකගෙන මෙන්න දළු දාලා එන්න. දැන් ඇවිල්ලා අහනවා උඹට අතු ඕනේ නැද්ද? උඹට අතු එන්න එපාද? දැන් කියනවා මට ගහම එපා. දැන් ප්‍රඥාවන්තයෝ මොකද කරන්නේ? මුලම ගලවනවා. මෙවැනි සරලවම මුලින්ම කිව්වනම් අර්ථේ මුලම ගලවලා යනවා නේද? පැහැදද නැහැ. මෙවැනි දක්ෂයා කියන්නේ මෙවැනි මුලම ගලවන්න දන්න කෙනාට. අතු බාන්න දක්ෂයි නම් වැඩක් නැහැ සාසනෙ. කඳ කපන්න දක්ෂ නම් ඒත් වැඩක් නැහැ සාසනෙ. අතු බානවා කියන්නේ මොකක්ද? කාර් එක අයින් කරනවා කියන එක. කඳ බානවා කියන්නේ මොකක්ද? ඉන්ද්‍රිය පහ අයින් කරන එක. මුල අයින් කරනවා කියන්නේ මොකක්ද? සිතම දමණය කරනවා කියන එක. පැහැදද නැහැ? පැහැදද නැහැ? කියන්නේ ඔයාලට තේරෙන්නේ නැද්ද? මුල ගලවන්න දක්ෂ කෙනා අපිට ඕනුනේ ගහ මුලින් ගලවන්න. කියන්නේ ප්‍රඥාවන්ත උත්තමයෝ මුලින් ගලවන්නේ නැහැ ඒක සැරේ. අතු ටික බහනවා. ඊට පස්සේ කොටන් ටික කපනවා. ඊට පස්සේ හිමින් ගලනවා. ඔන්න ඕකයි සාසනීය න්‍යාය. තේරවද? දැන් කෙනෙක් කයිදින් දාරු චීරි මහරතනවා සීම් කරන්නේ නැහැ මුලින්ම ගලවන්නේ හැමදාම. ඒවද ඉතින් ඉන්නේ? ඒවනේ ඒවනේ මෙවන්දී. දිට්ඨේව දිට්ඨමත් නම් භවිසේ දාරු චීරි කිව්ව සනින් සෝවා. මොකදුනි මුල දැක්කේ දැන් ගැලීම. දැන් හිමීට අතු ටික බාලා කඳ ටික කපලා රහත් වෙන සැනින්ම ගලනවා. වැඩි දිනුවාද අපිට දවස් ගානක් ගත වෙන උන්වහන්සේ හිම ගන්නත් ගලනවා. ඒකයි දැන් උන්වහන්සේගේ අතපය ශක්තිවත් වැඩි. අතපය කියලා මොකද කිව්වේ උපමාවේ? ප්‍රඥාව ශක්තිවත් වැඩි. අපේ අතපය හයියනේ අපේ ප්‍රඥාව අඩු. ඒ නිසා හිමින් හිමින් මාස ගානක් කරගෙන මොකද කරන්න ඕනේ? ඊට එහා අමාරුයි කඳ කපන එක. ඇයි ඊට වඩා ප්‍රඥාවත් වෙන කඳ කොටන් කරලා කපන්න? කඳ කොටන් කරලා කපන්න ලේසි නෑ. චේන්සෝ එකක් පාවිච්චි කරන එක. ඒකයි බමුණෝ සාමාන්‍ය පුද දිනන්න වඩා ශ්‍රේෂ්ඨයි. යානි බමුණට වඩා උත්කෘෂ්ට ශ්‍රේෂ්ඨයි මුල ගලවන්න දන්න කෙනා. බමුණෝ කොහෙද නැවත ඉන්නේ? බමුණෝ පින්වන්දි සමාහලට මොකද කරන්නේ? පොළොව මත්තක් වෙන තාක්ම කපනවා. පේන්නවත් නැහැ මුලක් තියනවා කියලා හොදේ. හැබැයි ගහ යටින් ඇදලා දැම්. ගහ යටින් ඇදලා. බැලද ප්‍රඥාවන්තයෝ කරන්නේ පින්වන්දි ගස් කපන කෙනාගෙන් අහගන්න මොකද්ද? මහත්යෝ මට මුලම ගලවන්න කියන්නේ කියලා අහන්නේ. සුදුසු නෑ ප්‍රඥාවන්ත ගස් කපන්න එක්කෙන් අලුතෙන් ගස් කපන්න ඉගෙන ගන්න කෙනෙක් ගිහිල්ලා අහන එක කොළ බාන්නේ කොහොමද කියන්නේ. මුල ගලවන්න පින්වන්දි සෑහෙන කාලයක් යනවා. ඒක වෙන්න පුළුවන්. හැබැයි පින්වන්දි චේන් ෂෝ එකෙන් වේවා අතුරු හැර හැවේවා මුළු ජීවිතේම අතු බබා කඳ කපාපා ඉන්නවට වඩා මුළු ජීවිතේම කපලා හරි මුළු ගලවන්න වාසිද නැද්ද? වාසි. ආයි ගහක් එන්නේ නැහැ නේද? ආයි ගහක් එන්නේ නැද්ද? ආයි ගහක් එන්නව වේද? එන්නව බෑ. පැහැදද නැද? මට කියන්න අතු ටික බෑවොත් ආයි ගහක් එන්නේ නැද්ද? එනෝමයි. කඳ කැපුවොත් ආයි ගහක් එන්නේ නැද්ද? එනෝමයි. ගානි මුල ගැලෙවොත් ආයි ගහක් එන්නේ නැද්ද? නෑමයි. ඇයි එන්නව බැරි නිසා? පැහැදද නැද? පැහැදද නැද? කෙරවලයි ගලවන්නේ සාසනෙ. පැහැදද? පැහැදද නැද? හරි. වෙන ඔය උපමාව හොඳටම තීව්‍රතනක් හොඳේ ඔය උපමාවෙන් තියෙනවා සියලු සාසනෙ. අතු බානවා කියන්නේ පුතත් ජනයි කඳ කපනවා කියන්නේ මොනවද සියලු උතයක් හදන කට්ටිය. මුල ගලවන්න දැනගත්තා කියන්නේ කවුද? ප්‍රඥාවන්තයා. කවුද ප්‍රඥාවන්තයා? නෑ දිට්ටි සම්පන්න කෙනා. මුල ගලවන්න දැනගත්ත කෙනා දිට්ටි සම්පන්නයි. මුල ගලවලා ඉවර කරාගෙන රහත්. රහත් වෙනවද? එදාට නන්ද ප්‍රශ්නේ ඔක ගැලවෙනවා. පජානාති විජානාති පජානාති. මම දන්නේ ප්‍රශ්නේ. කාර් එක අයින් කරනවා කියන්නේ කවුද? ජානාති. විශේෂයෙන්ම දැනගන්න ඕනේ දැන් පස්සේ. කාර් එක නෙමෙයි පස්සේ කියන එක. විජානාති මට්ටමේ ඉන්න කට්ටිය තමයි පංචිද්‍රයින් කරන්නේ. මනසල්ලෝ ගැන මෙහෙමද? පජානාති වෙන්නේ කවුද? ප්‍රඥාවෙන්ම දන්නේ කවුද? ආර්ය ශ්‍රාවකයෝ, කල්යාණ මිත්‍රයෝ පෙන්වන්නේ කොහෙද? අට්ඨපුරිස පුද්ගලයා කවුද පළවෙනියා? සෝතාපන්න කෙනා. පජානාති. තථාගතයන් වහන්සේ පෙන්වන දින වචනේ ජානාතිත් නෙමෙයි, විජානාතිත් නෙමෙයි තියෙන පජානාති. ප්‍රඥාවෙන්ම දැනගන්න කියලා තියෙන්නේ. ඊට දිනවා සම්‍යක් ප්‍රඥාවෙන්ම ගලවනවා කියන්නේ. මොකද උණු කියන්නේ? සතිපට්ඨාන දේශනා කරේ පුතත්ජනයන්ටද දිට්ටි සම්පන්න වෙන උත්තමයන්ට නිවෙන්නද? පෙන්වන්නේ අට කතාවෙන් වන්දි යටත් පිළිසෙයි. ලිඳකින් වතුර ගන්නකොට මෙහි කාර්යෝ ඉන්නවනේ. ගෙවල් වැඩ කරන ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන්නේ මොනවද දන්නවද? ලිඳේ වතුර අඩුද දන්නේ නැහැ. ඒවනේ මේ. මෑණියෝ මේ කාලේ වඩන සතිපට්ඨාන මොකද කියලා අහන්නේ? වෙන උත්තරයක් කිව්වොත් එ මොකද කියන්නේ? කෙලින්ම කලේ පැත්තෙන් දෙන නිග්‍රහ කරනවා. මෙච්චර තාතයන් වහන්සේ නම පහළවත් උඹලා වතුර දිනවද කියලා තමයි. ඒක ඒකේ මෙහෙකාරියොත් සාසනීය වෙනවා. අපි මෙහෙකාරියොත් නෙමෙයි. අපි ඊට හපන් මෙහෙකාරිය වෙලා දින්නේ මේක. මට සරලවම කියන්න
කවදාවත් ඇස කන නාසය දිව ශරීරය වැහුවා කියලා හෝ අර ඉස්සරහින් කාර් එක අයින් කරා කියලා හෝ අර දින කඳුලක් දාලා කාර් එක ඕක අයින් කරා කියලා හෝ හිත තුල කාර් එක කියලා හිතෙන දේ නවත්තන්න පුළුවන්. අතින් කාර් එක අයින් කරොත් එවැනි දෙනවා. ආ දැන් අපිට කාර් ගන්න ඇයිද දුක නැහැ. කාර් එක නැහැ කියලා දන්නවද නැද්ද? දන්නවා. දැන් මොකද ඇස කන නාසය දිව ශරීරය වහන ඊට පස්සේ මට නම් දැන් කාර් එක පේන්නේ නැහැ. පේන්න නැති වෙන්න හෝ අයින් කරන්න කාර් එක ගැන දන්නවද නැද්ද? ඔය කාර් එක ගැන දන්නේ අසකනාසිය දවස හරිද හිතද? හිත. එවැනි අයින් කරන්නත් ලං කරන්නත් කාර් එක කියන එක දන්නේ කවුද? ගහේ අතු බාණ්ඩත් ගහේ කඳ කපන්නත් ගහක් තියෙන උළු නැද්ද? අන්න ඔයයි තර පිගන්නේ. ගහ කියන එකේ මුලාව දැක්ක කෙනා සුදුසුයි ගහේ අතු බාණ්ඩ හෝ කඳ කපන්න. දුක දැනගන්න ඇත්තම කොහොමද හිත අපි හිතන්න ඕනේ අපි කොහොමද දුක දන්නේ දුක දැනගන්න සාමාන්‍ය සත්පුරුෂයන්ට ඕනේ 31 ලෝක ධාතු සියලු දෙනාම දුක දන්නේ දුක්කාර්ත දැනගන්න මොඩම් බෑ තේරවදද දුක්කාර්ත දැනගන්න බෑ පැහැද දුක්කාර්ත දැනගන්නේ කවුද හරියටම ඕන කෙනෙක්ට අතුයි කඳයි බාන්න පුළුවන් මුල ගලවන්න හැමෝම දක්ෂ නැහැ මුල ගලවුවා කියන්නේ දුක්කාර්ත දැක්කා ඒකෙන් දෙනවා පින්වන්නි ගහේ මුල නිසායි ගහේ කඳ බිහි වෙලා ගහේ අතු බිහි දෙන්නේ. එහෙනම් පින්වන්නි දුක්ඛ ආර්ය සත්‍ය තුලයි දුක තියෙන්නේ. තේරෙනවද? ගහේ අතුයි කඳයි වගේ තමයි දුක. ඔය දුක පටන් ගන්නේ මුල නිසා. මුල කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. පැහැදිලිද? ආයි ගත්ත කි ගහේ හොඳ උමාව. මුල එන්නේ කොහෙන්ද? බීජෙන්. මුල බිහි වෙන්නේ කොහෙන්ද? බීජෙන්. ඒ වගේ මුලා වෙන්නේ කොහෙන්ද අපේ ශාසනයේ? මුලා වෙන්නේ ඇයි? අවිද්‍යාවයි. ඔදින් ලස්සන කරපියා තණ්හාව තමයි ගහේ කඳ ඕක තව විහිදිලා යන උපාදාන භව ජාති වෙලා ඔය සියල්ලෙන්ද පල්ලෙහා කෙරවල බීජය බීජය අවිද්‍යාව දුරුගාන දින්නේ එතන තේරෙන්නේ ගහේ උමාවෙන් කඳ කපන්න කපන්න ලියනවා නැද්ද අතු බාන්න බාන්න ලියනවා නැද්ද හැබැයි මම අතු කැපුව දවසට සතුටු නැද්ද හරි සතුටු යම් මේ අන්තම් බේරුණා කියලා කොච්චර කාලයකටද සමහර කාලවලට මහා කල් 84000ක් සතුරුයි අතු බෑවනේ ඊට මෙහා කඳ කැපුවා ඊට වඩා සතුරුයි දැන් අසඤ්ඤතල වලට ගිහිල්ලා දැන් ඒ ආයිනෝද නැද්ද ඇයි මුල තියලා යන්නේ බිම ප්‍රඥාවන්තයෝ ඒකයි පිවන්නේ මුල ගලවන්න හොයනෝ මිස අතු බාන්න හොයන්නේ නැහැ නෙමේ හොයන්නම බැරි වෙලා තියෙනවා දැන් නේද පැහැදිලි හරි ඊළඟට දැන් බලමු මෙන්න මේක ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහ ලෝකේ දෙයක් යති මොකද උනේ දෙන්නේ නෑ ලෝකෙ දෙයක් කියන්නේ මා විද්‍යා ප්‍රතිගාම නෝදන්න කම නිසා ආපුවා පැහැදිලිද ගහේ කඳතු කියන්නේ ගහේ මුල නිසාම ආපු එකක් වගේ පැහැදිලිද මට සරලවම කියන්න ගහේ කඳු අතු ඉදි බෙදෙන්නේ ගහේ මුල නිසාමද නැද්ද ගහේ මුල නිසාමයි හා ඒ වගේ ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය එන්නේ අවිද්‍යාව නිසාමයි අවිද්‍යාවෙන් බිහි වෙච්ච මේ ඉන්ද්‍රිය පහට ඒකාන්තයෙන්ම ලෝකෙ අරමුණු පේනවා ඇහෙනවා දැනෙනවා හිතෙනවමද නැද්ද ඕක නවත්තන්න පුළුවන්ද නවත්තන්නේ නැද්ද නවත්තන්න බෑමද නවත්තන්න පුළුවන් කියන්නේ අයින් කරනවා කියන එක නවත්තන්නේ නැවතන්නේ කියන්නේ අර අයින් කරනවා කියන දෙවෙනි තැන නවත්තන්න බෑ කියන තැනයි හරි ඇයි ඇහැ ලැබිච්ච නිසා පේනවමයි ඕක නවත්තන්න බෑ බෑ නවත්තන්න බලන්න ඇස් දෙක වහන්න තමයි පුළුවන් තියෙන්නේ එක්කෝ ඇස් දෙක වහන්න නැත්නම් පේන රූපය අයින් කරනවා මං කිව්වේ ඒක ඔයා ගැලුවා කියලා තේනවද ඕක කරන්න බෑ බෑ ඇහැට රූපයක් පේනකොට පේනවා කියලා බලෙන්වත් නොගෙන ඉන්න බෑ. අපි අද කරන්නේ මොකද? අපි අකමැත්තක් හිත තුල ජනිත කරන්නේ කොහොමද? කැමැත්තෙන්ම අරගෙන ඊට පස්සේ කැමති නෑ කියලා කියන්නේ. නේද? ඒකට නෑනේ කැමැත්තම මුල් වෙලානේ දැන්. ඔය මොකද්ද? මුලින්ම ගහ බිහි වෙනකොට කපනවාද? ඒත් මුල තියෙනවා. නේද? අපි මේ ලෝකේ රමණය කරන සියලු දේවල්ම කැමැත්තෙන්ම අරගෙනයි කැමති නෑ කියන්නේ. ආසාවෙන් මරගෙනයි කැමති නැහැ කියන්නේ. ඉච්ඡ සංඥාවෙන් මරගෙනයි අනිච්චයි කියලා කියන්නේ. සැපෙන් මරගෙනයි දුකයි කියලා කියන්නේ. හරිද දැන්? ඕන මේක අරට තේරුණා අපි කොහොමද? චිත්ත මූලයෙන්ම කැමැත්ත අරගෙන ඒක තුල ගහනවා කුට්ටියක් කැමැති අකමැති කියලා. තේරෙනවද? කැමැති අකමැති කියන දෙකට යට තියෙන කැමැත්ත බලයි. මේ කියන්නේ මොකද? අනුසය. හරිද? අනුසයයි කැමැත්ත කැමැත්ත අය හදන. හරිද දැන්? පැහැදිලි. හරි. පියවදී මං කියමින් ආවේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහ අපිට ලැබිලා තියෙන්නේ දැන් ඕන නවත්තන්න පුළුවන්ද
නවත්තන්න බෑ. නවත්තන්න පුළුවන් දවස කවද්ද? නෑ, එදාට නවතින්නේ නෑ. ඇයි? අවිද්‍යාව නිසා මුල වෙච්ච හැදි කිසම මොනවා නැති නෝද? නෑ බෑ, මේක නැති වෙන්නේ නෑ. පේනෝමයි. තේරෙයි තවට මේක මොකද්ද ඒකට වෙන්න තියෙන එක. තේරුණාද? රහත් උනත් පේන එක නවත්තන්න බෑ. ඇයි? අවිද්‍යාවෙන් ප්‍රත්‍ය වෙච්ච උපකරණ අවිද්‍යාව ප්‍රත්‍යෙන් හැදිච්ච ලෝකෙට බිහි වුණාම පේනෝමයි. තේරුණාද? මට සල්ලම කියන්නේ එහෙනම් අපි කොච්චර වෙරවීරිය දැම්මත් අපිට මේක පේන්නේ නැති කරන්න පුළුවන් දැස් දෙකක් ඉන්න ඕන. ඇස් දෙක අරගෙන ඉන්නකොට රූප පේන්නේ නැති කරන්න පුළුවන්. පුළුවන් නේ. මගේ වඩා බෑ කියන්නේ පාවද? පුළුවන් නේ. මුළු ලෝකෙම අයින් කරලා දානවා. ආයි මදි ලෝකෙ අයින් කරා කියලා පේනවා. තේරවතර? ලෝකෙ අයින් කරා කියලා අනිත් පැත්තට පේනවා. දැන් උදේ සූසුමයි තනෝද? ලෝකෙ බලන්න නැතුව ඉන්න බෑ. ලෝකෙ පේනවමයි. ආ කේක් කියනවා හරි. ආම්දේ ලෝකේ දි කාර් විතරයි. කාර් අයින් කරොත් පේන්නේ නැහැ නේ. අනිවත්තේ මොකක්ද දැන් පේන්නේ නැති කියලා? මොකද උතරේ? කාර් එක පේන්නේ නැහැ. කාර් එක පේන්නේ නැහැ කියද්දී ආයි කාර් එක අරන් දෙන්නේ. බලන්න ලෝකෙ නැති කරන්නත් බෑ. ලෝකෙ ඇති කරන්නත් බෑ කියලා දෙනවා. ඇතන තන්ත සියල්ල වැරදි. ලෝකෙ තියෙන තාක් පෙනීම නතර වෙන්නෙත් නැහැ. ලෝකෙ නැති තාක් පෙනීම නතර වෙන්නෙත් නැහැ. පැහැද? ලෝකෙ නැති වුණා කියලා පෙනීම නතර වෙන්නේ නැහැ මොදි? ලෝකෙ නැති වුණා කියලා පේනවා. පැහැදද? ලෝකෙ තියෙනවා කියලා තේරෙන්නේ ලෝකෙ නැහැ කියලා තේරෙන්නේ තියන්දි ලෝකේ අදහසකින්ද ලෝකෝත්තර අදහසකින්ද? ලෝකේ අදහසකින්. මරසලෝ කියන්නේ ලෝකෙ තියෙනවා කියනත් ලෝකෙ ඇත කියන සංඥාව ඕනේ. ලෝකෙ නැහැ කියනවත් ලෝකෙ නැහැ කියන එක හිත තුල ඇත. ආය සංඥාවයි. ඉතින් තිබිච්ච ලෝකයක් තමයි නැති කරන්නේ. අන්න හරි. පැහැදිලිද? හරි. පියවනි මෙතන මොකද වෙන්නේ? මම මේ කියන්නේ නැතුව පියවනි. ඇහැ කන නාසය දිව ශරීරය ලැබිච්ච එකේ විපාක නිසා පේන එක නවත්තන්නම ඇහෙන දැනෙන හිතන එක නවත්තන්න බෑ. ඔය ඉන්ද්‍රිය පහ තියෙන තාක් රහත් වෙච්ච මහ උත්මෙට්ට පවා පේනවා එනවා දැනෙනවා හිතෙනවමයි. අපි කියන කවර කතාවද ඉතින්? පැහැද? ඕකට තමයි මේ ගන්නේ. මෙන්න මේ අර්ථය තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය හරහා. මම මේ ඇඳලා තියෙන රූප රාමු හරියද වැරදිද? හරි. විසකල දෙන්න. ශරීරයෙන් පස ගන්න. මොකෙන්ද ඇහෙන් මොකෙන්ද ඇහැට වර්ණය ගන්නෙ? මොන රූපේද? නම මොකද රූපේ? එදා වගේ මේ රූපේ හරිද මේ සරහට හරිද කියලා. මං අහන්නේ මේකයි. මං සල්ලම අහන්නේ මේ එළියේ තියෙන මල ප්‍රත්‍ය කරගෙන අසකනාසයේ දිව ශරීරයේ හරහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අරගෙන හිත තුන මලක් හදනවද නැද්ද? හරිය කට්ටිය. හදා ගන්න ඕනේ. ප්‍රත්‍යත් ඕනමයි. හදා ගන්න ඕන එක. හරිය කට්ටිය. එළියේ තියෙන මල කියන එක ප්‍රත්‍ය කරගෙන මලේ පාට ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන පංචරමුණු අරගෙන අසකනාසයේ දිව ශරීරයේ හරහා හිත තුන මලක් හදා ගන්න ඕන කියන හරිය කට්ටිය. මේ රූසන හැටියට එළියේ තියෙන මල ඇහැ කන නාසය දිව ශරීරය හරහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන පංචරමුණු අරගෙන ඒ තියෙන මල හිත තුල ගොඩනගා ගන්නවද නැද්ද? ආ ඒක හරි කියන කට්ටිය මං අහන්නේ. වැරදි කියන කට්ටිය. මං ඇහුවේ මම මුලින්ම කිව්වේ මලක් කියන එක හිතට ගන්න ඇස කන නාසය දිව ශරීරය ඕනේද නැද්ද? ඕනේ. ආ ඇස කන නාසය දිව ශරීරය හරහා මේ තියෙන සූර්යකාන්ත මලේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම එපයි ගන්න ඇහැ කන නාසය හරහා එහෙන් ගන්න බෑනේ මලේ සුවඳ. එහෙනම් සූර්යකාන්ත මලේ පාට ගන්න එහෙන්. සුවඳ ගන්න නාය. ස්පර්ශ ගන්න අතේ. ඔය වගේ පංච ඉන්ද්‍රියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගන්නට අරගෙන සූර්යකාන්ත මලේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම එසකනාසි දිවසරි හරහා අරගෙන හිත තුල සූර්යකාන්ත මලක් හදා ගන්න ඕනද නැද්ද? මං අහන්නේ ඕක හරි කියන කට්ටිය. නෑ වැඩි සම්පූර්ණ මේ රූපසන වැරදි. වැඩි මම කලින්ම කිව්වද නැද්ද? මම කිව්වේ මොකද බොරුවා? මං කිව්වද? මලේ පාට ගන්ධ රස ස්පර්ශ ධම්ම ඇහැ කන නාසය දිව ශරීරය හරහා අරගෙන හිතේ මල උපදවනවා කියලා. ඒ මල කොහෙන්ද එන්නේ?
බාහිර ලෝකෙ මල එනවා නම් මල මයින් ගන්න හරිද නැද්ද? මේවා නම් මේ සටහන වැරදි. ඉස්සරහට තේරි මේ සටහන වැරදි. මෙතන ඇත්තට මෙන්නේ මොකද්ද? එළියේ තියෙන මලක් ඇහෙන් ගන්නවද? නැත්නම් වර්ණය ගෝචර වෙන්නේ. වර්ණයක් තුල මලක් තියෙන පුළුවන්ද? ඔව්. ප්‍රත්‍ය තුල මල දිනවා කියලා මං අහන්නේ. මොකද සම්මුතියද නිවන් දකින්නවද? ප්‍රත්‍ය තුල මලක් නැද්ද මලක් තියෙන්නද ඇයිද? ආ එහෙනම් මේ මලක් මේ ඇඳපු එක හරිද වැරදිද? හරි. මෙතන මේ රූප සටහනම් වැරදි. ඇයි වැරද්ද? මම බලෙන්ම එළියේ තියෙන මලක් අඳලා නැද්ද මේකද? තේරුවා නැ පිළිගන්න පාගෙන උකට. මෙතන මේ ඇත්තම මෙතන වෙන්නේ මොකද්ද? එළියේ මලක් කියලා පණවන්නේ නැද්ද පණවන්නම බැයිද මේක? හැබැයි තාම උගල පණවන්නේ නැහැ කියලා කියනනම් හරි. ඒ අර්ථයෙන් මම පෙන්වනවා ඔබට. ඊපස්සේ මෙතන අපි පණවන්නේ නැතුව ඉන්නේ ඇයි? අපි දන්නවා පාටක මලක් තියෙන්න පාටක මල් තියෙන්නේ නැහැ. සද්ද ගන්ධ රස ස්පර්ශ වල මල් තියෙන්නේ නැහැ. එහෙනම් මේ හේතු ප්‍රත්‍යයෙන් හිත තුල බිහි වෙන මල කවදාවත් ලෝකේ තියෙන මලක් නෙමෙයි. තේරෙනවද? ලෝකේ නැති හිතේ තියෙන මලක් තියෙනවද නැද්ද? ඕක හරිද වැරදිද? ඒක හරි කියන්නේ. තේරා ටිකන? මලක් හදාගන්න. ඔව් ඒක තමයි. ලෝකේ නැති හිතේ මලක් හදාගන්න ඕන කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් අසකනාසි දිසරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම භරහා හිත තුල කවදාවත් එළිය හම්බෙන්නේ නැති මලක් හම්බ වෙනවද නැද්ද? එනවා නේද? එළිය කවදාවත් හම්බෙන්න බැරි මලක් හිතට දැන් ඇවිල්ලාද නැද්ද? ආ එළිය දකින්න බලව මල් දෙන්නේ. ඒ දාගත්ත දවසට යන්න කොහොමයි? ඒ දාගත්තෙත් එළිය තියෙන මලක්ද? ආයෙත් එළිය තියෙන මලක්ද? අපි වන්නේ එළිය තියෙන මලක් පණවන්න බෑ සාසනේ. මට කියන්න මොකෙන්ද මල දැක්කේ? අවිද්‍යාව අයින් කරලාන්නකෝ. මේ ලෝකේ සාමාන්‍ය ප්‍රඥාවන්තයෙක් කියන්නකෝ එළියේ මලක් තියෙනවා පෙන්වන්න කියලා. ඒත් පෙන්වන්න. සාසනේ බිඳුවක තැනද කියන්නේ. ඇයි? අද විද්‍යාපවාව උපකල දිනවා ඇහැට මෙන්නේ මරණ විතරයි. ප්‍රඥාවන්තයෝ අත දාන්නේ නැහැ. ඒ කියන්නේ ලෞකික සාසනේ ප්‍රඥාවන්තයෝ අත දාන්නේ නැහැ. ලෝකෝත්තර සාසනේ කවර කතාවද ඉතින්? හොඳට දුරු ගන්න මම ඔය දෘෂ්ටිය ගැටළු සහගතයි සාසනේ. එළියේ මලකින් මේ මල උදාවෙන කියලා ගත්තොත් මොකෝ වෙන්නේ? හිමීට මොකද කරන්නේ? දැන් මල්ලයින් කරන්න බෑ කියලා දන්නවනේ. හිමීට ඇස්ති වහනවා. ඒ භාවනාවක් දන්නවනේ. ඔය භාවනාවෙන් පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන චතුර්ථ ධ්‍යාන යන්න පුළුවන් වෙයිද? දැන් හොඳට මම ලෝකෝත්තර සාසනින් පිට ලෞකික සාසනේ අස්ස සමාපත්ත උරුදවන්න පුළුවන් මේක. අටම උපදනකන් දන්නේ නැහැ මොකෙදි කියලා. සබ්බාහ සූත්‍රෙ මොකද උනේ? අතීතේ මම සිටියා. නැත්නම් අතීතේ මම හිටියේ නැහැ. අතීතේ මම ඉඳලා මොකෙක් වුණාද? කොහොම හිටියද? මොකෙක් වෙලා මොකෙක් වෙනවද? මොකද කියන්නේ? එහෙනම් එළිය මලක් තිබ්බද දන්නේ නැහැ. ඔය මොකද්ද ඔය? අයෝනිසෝමනසිකාරය වින්වාද? අවිද්‍යාවමයි අයෝනිස් වර්ධ කාට කියන්නේ ඕක. ඒකයි ඔය ප්‍රශ්න සියල්ල මේ ශාසනේ බාලන්ස් එක වුණා නම් හරි. ශාසනිය ඈ ලෞකික ශාසනේ උත්කෘෂ්ඨ ප්‍රශ්න. ලෝකෝත්තර ශාසනේ බාලයි. ඔය ප්‍රශ්නේ ඉන්න බෑ. එළියෙන් මලක් එනවා කියන අන්තිම වැරදි මේක. මට අහන්න තියෙන එළියෙන් ආවේ මොකක්ද මලක් ආඳුනේ. ඒ මල කොහොමද දන්නේ? අහයි අහුවලා තියෙන්නේ. නැහැද? නැහැද නැහැ. ඊගොඩ මෙතන මේ රූපසන සම්පූර්ණ වැරදි. මේක මම ඉස්සරහ නැන්දා. මේකේ තියෙන ගැටලුව. ඔයගොල්ලෝ හැමදාම මේ මම එක කිව්වේ ලෞකික උපමා වලින් උත්කෘෂ්ටව පෙන්වන්න බෑ ලෝකෝත්තර සාසනේ. ඊගොඩ මෙතන වෙන්නේ මොකද්ද? ඇහැට රූප, කණ්ඩ ශබ්ද, නාසය ගඳ, දිවට රස, ශරීරයට පහස කියන පංච ඉන්ද්‍රයට පංචරමුණු ප්‍රත්‍ය වේලා තමයි බාහිර නොතිබිච්ච මලහිතේ ලැබෙන්නේ. නැහැද? පැහැදිලිද? ඊගොඩ මේක නවත්තන්න බෑ කාටවත්. නැහැද? නැහැද? බමුණුත් ඕක දන්නවා. ඒගොල්ලෝ දන්නවද රූපේ දසන සංකාර විඥානයිසයි ලෝකෙ බිහි වෙන්නේ කියලා? තනතන ඒගොල්ලෝ දරන රූප වේදනා සංඥා සංකාර විඥාන සලෝකදී නැත්තම් ඒගොල්ලෝ දරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයි අපේ සාසනේ ලෝකෝත්තර සාසනේ දරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයි අතර වෙනස මොකක්ද බමුණුත් දන්නවා එළියේ බල්ල පූසකින් හොයන්න බෑ මේ හිතටයි එන්නේ අපි තෝ දන්නවද නැද්ද ඔයදික වෙනස මොකක්ද බමුණුත් දන්නවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයෙන් දැනක මේ ළමයි කියන උන් එළිය ගන්නන්න බෑ හිත තමයි රමණීය කරන්නේ ආරි ශාวกියෝ දන්නවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වෙන තැනක මේ එළිය මල් අල්ලන්න බෑ
ඇල්ලුව තලන්නේ මල්ද නැත්නම් අලු මුසු මිස්පරජද? දැක්කොත් පේන්නේ මල්ද නැත්නම් පාටද? ඕක අතික්‍රමණය කළා අපි මොකද්ද කියන්නේ? අනේ ලස්සන මලී පාටක්. මඩ අඳිනේ පාට ආපු මල කොහෙන්ද ආවේ දැන්? බමුණොත් දන්නවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසායි මේක වෙන්නේ. අපි දන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හේතු නිසායි මේක වෙන්නේ. අපි දෙගොල්ලෝ වෙනස මොකද්ද? බමුණන්ගේ ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකයන් වෙනස මොකද්ද? හේතුවක සතර මහා ධාතු කියලා එකක් තියෙනවද එහෙනම්? සතර මහා ධාතුව කියන තැනම බොරුවක් කියන එක තමන් තමන් දන්න ආයි බොරුවක් නෙවෙයි. සතර මහා ධාතුවේ රළු බව තමන්ට තමන්ට තේරෙන රළු බවක් මිසක කවදාවත් ඇත්ත හොයලා දිනවද? ඒකත් පනවන්න බෑ. මොකක්ද වෙනස වෙනවා? හේතු ප්‍රත්‍යයෙන් මලක් උදා වෙනවා වැයෙනවා කියන එක ලෝකෝත්තර බෞද්ධයෝ දන්නවා. බමුණෝක දන්නවද නැද්ද? දන්නේ නැහැ. ඔය මම කියපු එක හරිද වැරදිද? මම දැන් කියපු එක ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකයෝ දන්නේ කොහොමද? හේතු ප්‍රත්‍යයෙන් මලක් උදා වෙනවා වැයෙනවා කියලා ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකයෝ දන්නවද නැද්ද? ඕක හරිද වැරදිද? මං ඇහුවේ හේතු ප්‍රත්‍යයෙන් කවදාවත් හම්බ වෙන්න බැරි මලක් හිත තුල උදා වෙනවා වැයෙනවා කියන එක නේද සාසනේ හරි? හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන මල හේතු නැතිවම වැයෙනවද නැද්ද? ඒක හරිද වැරදිද කියලා තමයි මාත් අහන්නේ. ඒ හරි කියලා තිබුණා. හේතු ප්‍රත්‍යයෙන් මල උදා වෙලා හේතු නැතිවම මල වැයෙනවද නැද්ද? හරි කියලා තිබුණා. ඔව් මේ මල කියලා ගන්නේ ඔක්කොම. ඒ වෙන මොනවද මේ සම්පූර්ණ ලෝකය කියන්නේ? මම මගේ ඔක්කොම ටික ඔය හේතු ප්‍රත්‍යයෙන් මල උදා වෙලා හේතු ප්‍රත්‍යයෙන් අතුරුට මල වැයෙනවා කියන හරිද? ප්‍රවාදී සරලම ගන්න හේතු ගැළපිලා බැඳලා හෝ මලක් උදා වෙනවා නම් රමණීය කරන්න උදා වෙච්ච මලක් කොහොම වෙනවද නැද්ද? ආයෝ වෙනවා. උදා වෙන මලක් හෝ තියෙනවා කියලා ගන්නවා. එයා මගේ තීරණ ඉක්ලොද? උදා වෙන මලක් හෝ තියෙනවා නම් උදා වෙන තාකර කිඳ බෙයිද? පුළුවන්මයි. වැය වෙන තාකර ඉන්න පුළුවන්ද වෙයිද? ලෝභ මූලික අරමුණක් ආවොත් උත්පාද කිති බංග කියලා තියෙන අර්ථයක් හිතේ උදා වෙන එක නවත්තන්න බෑ. ඇයි ඒ උදා වෙන නවත්තන්න බැරියේ? ඇයි ඇහැයි රූපයි තියෙනවා නම් උදා වෙන නවත්තන්න බෑ. මං කිව්වේ පේන එක නවත්තන්න බෑ කියලා. ලෝභ අරමුණක් ආවොත් මනාප අරමුණක් ප්‍රියමතුරු අරමුණක් ආවොත් මොකෝ වෙන්නේ? උදා වෙලා තිති වෙනකොට පීඩලා දිනකොට සතුටුද නැද්ද? සතුටුයි. ඕක වැය වෙනකොට දුකද නැද්ද? දුකයි. දේශදාහ ධර්මයක් ආවොත් අමනාපයක් ආවොත් උදා වෙනකොට නවත්තන්න බෑ. පීඩලා තියෙනකොට දුකයි. වැය වෙනකොට සැපයි. තේරුණාද? උපේක්ෂාසයි ධර්මයක් ආවොත් උපේක්ෂාවක් ආවොත් උදා වෙන නවත්තන්න බෑ. පීඩලා තියෙනකොට ආයි උපේක්ෂායි. වැය වෙනකොට ආයි සංකාර කරනවා. ආයි උපගන්නේ. මට සරලම කියන්න පිගන්දි. ලෝභ දේශ මෝහ කියන්නේ ලෝකෙද ලෝකෙන් එතන ලෝකේ. يعني ලෝභ දේශ මොහොෙන්න නම් ආයි උදා වෙන බෑ වෙන මලක් හරි තියෙන්න ඕනේ නැද්ද? ඕක හරිද වැරදිද? සම්පූර්ණ වැරදි. වැරදි තැන මොකද්ද මේකේ? හේතු ප්‍රත්‍යෙන් උදා වෙන බෑ වෙන තැනක මලක් කියන එක පණ වණ්ඩම බෑ. තේරෙනවද? මලක් කියන එක පණ වණ්ඩම බෑ. හැබැයි මලක් කියන එක පණවන්න පුළුවන්. මේක දන්න කෙනාට දකින කෙනාට උදෑවුවේ තුල නැත්නම් කතා කරන්න වෙන්නේ මොකද්ද? උදා වීම විතරයි මේක. උදා වෙන බැ වෙන ක්‍රියාවලියට ඒ තැනට දාපු නමක් විදිහට කියන දකි මල කියලා. ඔලගේ නමක් විතර නැත්තම් තරහින්නේ. එයා මං කිය අර්ථය වෙනකොට දේනවා තේරෙනවා තමයි කියලා. කෙරවලි දන්න ඕනේ. යමක් උදා වෙනවා කියන තැනම අවිද්‍යාවයි. ඒකේ පාඩුව ආද ගන්නේ උදෑව්වියක් දන්නවා. ඒත් යමක් උදා වෙනවා කියලා ආයෙ දන්නවා. නැහැ තන. ඔක බමුණු මතයට සමානයි. බමුණු ඔච්චර දක්ෂ නැහැ. අද අපි බමුණට වඩා ශේෂ්ඨයි. තථාගතයන් වහන්සේගේ ශාසනයට සාපේක්ෂව පහළයි. ඇයි උදා වෙන වැය වෙන දෙයක් කියලා ගන්නවයි? පැහැදද? මං කිව්ව අර්ථය පැහැදද? පැහැදද? ප්‍රියනි උදා වෙන වැය වෙන ස්වභාවික ක්‍රියාවලිය තුල ද්‍රව්‍ය වස්තු පුද්ගල දේපල පණවන්නේ නෑ නෙමෙයි. පණවන්නම බෑ.
හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක උදයව්වේ තුල ද්‍රව්‍ය වස්තු පුද්ගල දේපල පණවන්නේ නෑ නෙමෙයි පණවන්න බෑ. අපි පින්වන්දි කරන්නේ පණවන්න බැරි කරන එකද? අපි පණවන්න නැතුව ඉන්නවද? අපි කරන්නේ උදා වෙන බෑ වෙන මලක් කියලා හිතලා මල පණවන්න නැතුව කැමැත්ත නැති කරනවා. අන්න ඒකයි පාඩුව. පැහැදදන. ඔයා විද්‍යාවෙන් ගිහිල්ලා උඩට යත හැකි. උඩින් උඩට යන්න බෑ. තේරුණාද ඔගේ? හොඳට හිත නිවෙන ඕගේ. ඔව් කරුවේ කියන්නේ මොකද්ද? යට චිත්ත මූලයෙන් පත්තු වෙනවා. තේරුණාද? අර්ථය පැහැදද? වැඩි තුනම වැඩි සම්බන්ධ. ඇයි ඒ? ඉතින් පින්වන්දි හේතු ප්‍රත්‍යයෙන් හරි ප්‍රොජෙක්ට් එකක් උදා වෙනවා නම් මේක රමණය කරන්න පුළුවන් නේ. එහෙම අසුරක් ගන්න තරක් හරි දැන්. බුදුරජාණන් මොකද කිව්වේ? අසුරක් ගන්න තරක්වත් මේකේ රමණය කරන්න බෑ කියලා කිව්වේ පින්වන්දි. රමණය කරන්න බැරි නිසායි තථාගතයන් වහන්සේලා විවේණි කියලා කියන්නේ. පැහැදදද? හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක රමණය කරන්නේ නෑ කියන එක කියන්න සුදුසුයි. රමණය කරන්න බෑ කියලා තේරිච්ච මනසට. ගහේ මුල උදුරන්න දක්ෂ වෙච්ච වඩුව දක්ෂයි. අතු කපාගෙන කඳ බානෙක. අනිත් කෙනා දක්ෂයෙක් නෙමෙයි. තේරුවාද? හේතු ප්‍රත්‍යයෙන් වස්තු පුද්ගල ද්‍රව්‍ය දේපල කියන දේවල් උදා වෙන්නම බෑ. පැහැද? උදයවේ ප්‍රත්‍යක්ෂ මනසට අර්ථය පෙන්වන්න බෑ ඕක කියන්නේ නැතුව. ඒ නිසයි සත්පුරුෂෝ කියද්දි දේශනාවල කරන්න පුළුවන්. මල උදානෝ වෙනවා කියලා. ඉතින් ගොම් මනස ගන්නෝ නම් මලක් උදානෝ කියලා ආයි අවු. එතන අවිද්‍යාවයි. නේද? ඒක පාඩුව දෙන්නද? උදා වෙන වැවෙන එකත් අවිද්‍යාවපත්. අද වෙලාවට ඉපස්සේ මොකද්ද? අහගත්ත දේ මානසිකාරය කරන්න නැතුව දරා ගන්නවා. දැන් උදෑවුව කියන එක දරාගෙන ඒ කියන විද්‍යාවෙන් ඉන්නවා. දැන් පුබ්බේ සුතේසු ධම්මේසු වැඩේ දින්නේ හරියට අහගෙන නැහැ. තේරුණාද? يعني මූල පරයයි සූත්‍රෙම පෙන්නුවොත් මම වෙලාව තිබ්බ පෙන්නනම් ඕකේ තව එකක් ගන්න පුළුවන් දැන්. පෙරමම හිටියා එකක්. පෙරමම හිටියේ නෑ තව එකක්. පෙරමම කොහොම හිටියද එකක්. පෙරමම කොහොම ඉඳලා කොහොම ජීවත් වුණාද එකක්. පෙරමම මොකෙක් වෙලා මොකෙක් වුණාද අනිත් එක. පෙරමම හිටියද නැද්ද? තේරුණාද? එහෙමද? තව එකක් පෙරමම උදා වුණාද නැද්ද? පෙරමම උදා වුණාද නැද්ද කියන්නේ මේ සාසනේ අන්තගාමී. පැහැදදද? මම මේ අර්ථය පැහැදද? කියන්නේ තථාගතයන් වහන්සේලා මම කියලා පාවිච්චි කරනවා මොන ප්‍රත්‍යයෙන් කියලා දැන් දෙනවද? මම කියලා පාවිච්චි කරන ප්‍රොම් විදි දෙකක් තියෙනවා සාසනීය එකක්. මම කියන එකේ අවිද්‍යාව නොදැන උදෑව්වේ තුලත් මම ඉන්නවා කියලා පනවන තාක් ඒ ගොම් අවිද්‍යාව. තථාගතයන් වහන්සේලා පොව රහතුන් වහන්සේලා මම කියලා පනවනවා උදා වෙන බෑ වෙන තැනක මම කියලා පවත්වන්නම බෑ කියලා දැනගෙන අර්ථය පෙන්වනවා මම කියලා පනවනවා. ඕක හරියට මොනවා කියන්නේ? වතුර බින්දුව උඩ රැඳිලා තියෙනවා වගේ. තනතන රැඳිලා තියෙන නදාගෙනද? අද උර රැඳෙන්න බැරි තැන රැඳිලා තියෙන නිසා තියෙනවා මෙහෙම කරපු සෙම වැඩනවා. පැහැද? පැහැදද? මේකට කියන්නේ පංචස්කන්ධ ලෝකය කියන එක. පැහැද? පංචස්කන්ධය තමයි විපාක. මම කිව්වේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහ ලැබිච්ච එකේ පාඩුව නිසා කවදාවත් අපිට බෑ කොහොමත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බලලා ඉන්නේ. අනිවාර්යෙන්ම මල කියන එක බී වෙනවා. මේ මට විදිහ ගන්න ඔබ දැන් තේරෙන්නේ මල කියන එක ගන්න ගැඩු සාදා කියන එක බී වෙනවා. මම මේ කියන්නේ සම්මුතියෙන් අර්ථ දක්වන්න. මල බී වෙනවා. පැහැදද? ඔය මල බී වෙන එක නවත්තන්න හිතන්නවත් එපා බෑ. ඉතින් තායි දින මොනකෝ කෙනා කෙනා දන්න මලම උදා වෙනවා මිසක් කවදාවත් ඇත්තට දින මලක් උදා වෙනවද? උදා වෙන්නේ නැද්ද? උදා වෙන්න බෑ. උදා වෙන්නම බෑ. උදා වෙන තැනම පින්වන්දි ආයාසයක් නැතුව උනත් පෙලීමක් තියනවා කියලා දෙන්නද මේකද? ඇයි ඒ? කවදාවත් ගන්න බැරි මලක් හිතට එනවා කියන්නේ පිළිවද නැද්ද? එපා වෙන පිළිමක් ඕක. නවත්තන්නත් බෑ මොකද? හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක් තමයි මේ ලෝක ධාතුව තුල ලෝකෝත්තර සාසනය කියලා පනවන්නේ. ලෝකය කියන්නේ මොකද්ද? උදයව නොදන්න කම නිසා පනවන දේ. උදා වීම බෑ වීම නොදන්න කම කියන අවිද්‍යාව නිසායි ලෝකය පනවන්න පුළුවන්. ඕක නිසායි ලෝකය පනවන්නේ නැත්තේ. ලෝකයේ පණවන්නේ හෝ ලෝකයේ නොපවන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ලෝකයේ ඇත කියන්නේත් ලෝකයේ නැත කියන්නේත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි. ලෝකයක් කියලා පණවන්න ඔබ බෑ කියන්නේ ලෝකෝත්තර සාසනයේ අර්ථය දන්න කෙනාමයි. විද්‍යාව. තේරවතන? තේරවනේ ලෝකයේ ඇත කිව්වත්. කියන්නේ ඕකට තේරෙනවද ලෝකයේ ඇත නැත කියන අන්ත දෙකක් කියන එක? ඔය ඇත කියන එක උදා වෙමින් හෝ ගත්තා කියන්නේ ඇත නැද්ද?
ලෝකය උදාවී තියෙනවා ආයත. ලෝකය හේතු ප්‍රත්‍ය උදාන වෙයිනවා. ආයි නැත. හොඳ දරුවන්න, ඇසකන නාසය දිව ශරීරය කියන එක විපාකයට ලැබිච්ච එකේ පාඩු නිසා මොකද වෙන්නේ? හිතට තේරෙන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන, ඇහැට පෙනෙන දේවල් නවත්තන්න බෑ. පැහැදිලද? නවත්තන්න බෑ බෑ බෑමයි. පැහැදිලද? බෑමයි. පින්වත්නි, මෙතන තැන මොකද්ද? නවත්තන්න නම් බෑ තමයි. නවත්තන්න බෑ. ඕක හිත තුල පොදෙන්. පේන ඇහෙන දැන් එක නවත්තන්න බෑ. ඕක වෙනවමනේ. ওই විපාකයට පේන දෙමයි, ඇහෙන දෙමයි, පේන දෙමයි, දැන්න දෙමයි. ඕක නවත්තන්න බෑ. ඕක නවත්තන්න බින්න කවද? රහත් වෙලත් බෑ. පිරිනොම් පාන්න ඕනේ. මැරුණා කියලා අතර වෙන්නේ නැහැ හොඳේ. ආයිද? ආයි. නවත්තනෝ නම් යම් දවසක රහත් වෙලා පිරිනොම් පාන්න ඕනේ. එදා ඒ දවසක් දක්වා බෑ. ඉතින් රහතුන් වහන්සේලා ඕක නවත්තන්න බැරි වුණාත්, උන්වහන්සේ අපිට වඩා සැහැල්ලු සුවයකින් ඉන්නවද නැද්ද? ඒ සුවයයි අපිට නැති සුවයයි වෙනස් වෙන්නේ කොහොමද? අපිටත් පේනවා, උන්වහන්සේලාත් පේනවා. අපිට පිළිලා උන්වහන්සේලා නොකරන දේ මොකද අපි කරන්නේ? නෑ, උපාදානෙ වෙන්නේ නෑ සරලව. මේ අර්ථය නෝ. නෑ, ඒකට දෙයි. උන්වහන්සේලාට නැද්ද කිදේ වෙනව? පොඩේ උන්වහන්සේලාට දසකනාසේ දිවසරි තිනවද නැද්ද? උන්වහන්සේගේ ඇස මඩට වෙනස නැද්ද? එහෙනම් උන්වහන්සේ පේන පාට වෙනස නැද්ද? වෙනස්. එහෙනම් උන්වහන්සේගේ හිතේ ඉන්න මල, මලේ පාට මගේ පාට වෙන්න බෑනේ. උන්වහන්සේට ඔක පේනවද නැද්ද? නවතර බෑ. නැති දෙයක් පේනවා කියන නවතර බෑ. උන්වහන්සේලාට පේනල උන්වහන්සේලා නොකරන දේවල් තියෙනවා. අපිට පේලා අපි කරන දේවල් තියෙනවා. මොකද වෙනස? අන්න අර විගද. අපිට පෙනිච්ච දේ, ඇහිච්ච දේ, හිතිච්ච දේ, දැනිච්ච දේ අපි දරනවා. ඔය උත්තරයෝ දරන්නේ නැහැ කියන වචනේ වැරදි. දරන්න බැරි වෙලා තියෙනද? හරි, මට සරලව කියන්න, මලක් උදාන වෙනවා කියලා ගත්තොත් දරන්න බැරිවල් දරන්න නැතිවලා තියෙනවද? නෑ විවාදී, මලක් උදාන වෙනවා කියලා කෙනෙක් ගත්තොත් ඒ වෙලාවදී මොකද මලක් කියන එක දරන්නේ නැතුව ඉන්නවද? දරන්න බැරිලා නෙමෙයි, ඇයි ඒ දරන්න බැරිලා නැත්තේ? මලක් හරි උදා වෙනවනේ. උදා වෙන මලක් හරි තියෙනවනේ. හරිද නේද? හිරේනවා මෙතන. හරිද? වෙන්නේ මොකද විවාදී? දරන්න බැරිලු. ඇයි දරන්න බැරි? උදයව්වේ ප්‍රත්‍යක්ෂය. හරිද? උදයව්වේ ප්‍රත්‍යක්ෂ මනස බලෙන්වත් රමණේ කරන්න යන්නේ මේ රමණේ කරන්න බෑ. ඒකෙන් දෙන්නද පිටවදී උන්වහන්සේලා දරුවෝ මෙහෙ එන්න කැදි කොච්චර ආයස තියනවද කියන එක. අපිට දරුවෝ මෙහෙ එන්න කැදි ආයස නැහැ නේ. අපි දරුවා කියලා අපිට දරුවට කැමැත්ත නැහැ. නමුත් දරුවා කියන කෙනා උදාන වෙන කියලා දරනවනේ. නමුත් රහතන් වහන්සේලා ඒකවත් දරන්න බෑ. දැන් මට සල්ලම් කියන පිටවදී දවස් 7ක් ඉන්න පුළුවන් ගිහි ජීවිතේ රහත ජීවිතේ. මට සල්ලම් කියන එහා පැත්තකින් ඉන්න කෙනා රහත් වෙලා නැද්ද කියලා කියන්න පුළුවන් විදිය. එහා පැත්තේ ඉන්න කෙනා රහත් වෙලා කියලා කියන්න පුළුවන් විදිය කියන්න. ඒ නම් මට සල්ලෝ කියන තමන්ට පුළුවන්කම දෙදී අම්මට කිව්වත් ගෙනින් කෝර වතුරේ කියලා පුළුවන්ද වැඩේ? මග වැහෙන එක හිතන්න බැරි වෙයි හොදේ. තේරෙනවද? ඕක කරන්න බෑ අපිට. පැහැදිලිදව? හරි. අපි ඉස්සරහට යමු. ඔයාලට තේරෙනවද මේ වදී පංචස්කන්ධ ලෝකේ නවත්තන්න බෑ. ඒක ස්වභාවිකම වෙන වැඩක්. පැහැදිලි? හරි. මෙන්න ගමු. ඇහැ, කන, නාසය, දිව, ශරීරය සරලින කොටස් ටික. හරි. ඊගොඩ දැන් මම හරි ඉස්සලා කියවුවා මේ ආයි නැවත රිපීට් වෙන්නේ. දැන් මට කියතර කියනකෝ මේ රූපයට දෙකියද? හරිද? හරි කියන කට්ටිය. ඒක කවන්න මේ කරන හරි කියන්නේ. තව තෝරන කරන්න. අයි බලන්න එළියේ මලකින් එන එකක්ද කියන්නේ? ඊට පස්සේ එළියේ මලක් තියනවා කියලා කියන්නේ ආයි ඇතුලේ. හරිදන සම්පූර්ණ තමන් තුලම බිහි වෙන ලෝකේ තමන් තුලම නිරුද්ධ වෙනවා මිස මම නිරුද්ධ වුණාට පස්සේ එළිය ලෝකේ දිනව නෙමෙයි. එනවාද මල ඇත හෝ නැත කියන්නේ මල කියන එක ඇවිල්ලා තියෙනවා. එනවාද චිත්ත බූලෙම මල කියන එක වැරදි. ඔන්න ඕකටයි මෝහය කියලා කියන්නේ සාසනය. හරිද? උපේක්ෂාව කියන ඕකට. රහතුන් වහන්සේලා ඉන්නේ උපේක්ෂාවෙන්ද උපේක්ෂා තර උපේක්ෂාවෙන්ද? උපේක්ෂා තර උපේක්ෂාවෙන් තමයි මේ ලෝක ධාතුවේ මලක් කියලා පනවන්න බැරි වෙන තැන. උන්වහන්සේලා උපේක්ෂාවට පත් කරනවා ශ්‍රාවණ දවල් පුතේ ජයව. ඇයි උපේක්ෂාවට පත් කරන්නේ? අපි හිතන්නේ උපේක්ෂාවට පත් කරනවා කියලා මොකද? කතා කරන්නේ ඕනෑ කරගත්තා වගේ ඉන්න එකනේ. රහතන් වහන්සේලා උපේක්ෂාව ගැන ඕකනේ මේ පිටත්. අපි කියලා ඉපදලා අනුකම්පාවෙන් කවදාවත් පණවන්න බැරි මලක් ගැන විස්තර කියලා දෙනවා. නේද? රහතන් වහන්සේලා උපේක්ෂාව ගැන එකට. නේද? දැන් උන්වහන්සේලා ඉන්නේ උපේක්ෂාතර උපේක්ෂාවෙන්. නමුත් උපේක්ෂාවට අපිව පත් කරනවා. ඇයි පුතේ ජයව දන්නේ නැතාව මේක ගැන? නේද? හරි. ප්‍රති මේ අර්ථය මෙතන අර්ථය වැරදි.
වෙන්නන ඔන්න ඕක වැරදි ඔන්න ඕකයි දාලා තියෙන්නේ හරිද මේම නෙමෙයි වෙන්නේ වැඩි ඔතන වෙන්නේ මේක මොකද වෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංච අරමුණු ඇසකන නාසය දිව වලට ප්‍රත්‍ය දීමෙන් තමයි හිත තුල මලක් උදා වෙන්නේ ඔල දෙනෝනේ මේ වචනෙන් කියන්න අමාරුද මලක් උදා වෙනවා කියලා දරණකම වැරදි හේතු ප්‍රත්‍යෙන් උදාවණ වෙන ස්වභාවික මලක් කියලා පණවන්නේ අවිද්‍යාව ඒක හරි ඕක දැනගෙන මලක් කියලා නෝ පෙළුවන්නේ තේරවද අර කියන්නේ කුකුඩ මිත වැද්දත් එක බැලලා ගිය රජකුමාරිකාවට බුදුබණවසේ ළඟට ඇවිල්ලා කියන්නේ කාමිතතර එකරායි බුදුහාමුදුරුද ආර්ය ශ්‍රාවිකාවට නෝද මොකද කිව්වේ විස තියෙනවා තමයි අතේ දුවල නැහැ අපේම ඕ ප්‍රශ්නේ විස බාදිරක් දාන්නේ තුවාලත් එක්ක දැන් ඉතින් අමාරු ඒ වගේමයි මං කිව්වේ එකයි විස තමයි මල අල්ලන්න යන්න අතේ දුවල නැත්තම් ඒක ගැළලුවක් නැහැ ඒ මොකද්ද ඒ දරන්න බැරි වෙච්ච මනස මල කිල රමණය කරත් ගැළලුවක් නැහැ එයා නිවෙනවමයි එයා රමණය කරනව නෙවෙයි අතරම කරන්න දෙයක් නැති නිසා කරන්න වෙලා හරිද හරිද අන්නයි සචිත්ත පරියෝධපණ කියලා අර්ථ දක්වන්නේ මේකට චිත්ත පරියාය দমনය කරන්න ඕනේ කියන ඕනම හරිද ඔතන හොඳට තේරුම් ගන්න මලක් කියලා මලක් උදා වෙනව බෑ වෙනවා කියලා ධර්ණ එකම ගැටලුවයි හොඳට මේ අර්ථය මම කියන්නේ ඒ කියන්නේ හිත තුල රමණය කරන්න බැරි කමට ඒ කෙනාට කරන්න දෙයක් නැතුව කියනෝ නම් ගැටලුවක් නෑ අර්ථ පෙන්නන්න හොඳ මම චිත්ත මූලයෙන් ධර්ණ උනන් ගැටලුව පැහැදිලිද පැහැදිලි හරි මේ අර්ථය සම්පූර්ණම වැරදි අර්ථයක් මෙන්න මේක තමයි මම කියන්නේ පංචස්කන්ධ ස්වභාවය හරියටම කියනවා නම් කියලා දාලා දෙන්නේ පංචස්කන්ධය කියලා ඉස්සෙල්ලා පෙන්නපු රූප රාමුව පංචස්කන්ධය කියලා වැරදි. අතන මෙතන දෙන්නේ පංච පාදස්කන්ධය කියලා පැත්ත. ඇයි ඒ තියෙනවා කියලා නන්නේ? මේ පැත්ත තමයි පංචස්කන්ධය කියලා දරන්න පුළුවන්. හැබැයි මේකෙත් අඩුපාඩුවක් තියෙනවා පේනවද? මොකද අඩුපාඩුව? දැන් මේ වانيه මලක් කියලා පණවන්න බැරි එක අඳින්න පුළුවන්ද මේක දැන්? අඳින්න බෑනේ. ඒකයි උපමාවේ අහු වෙන්න එපා සල්ලෝ මෑ. හිත තුල මලක් උදා වෙනවා කියලා මේ තියෙනවා. උදෑව්‍ය නොදන්න කම නිසා මලක් උදා වෙනවා කියලා ගන්නවා. හැබැයි අර්ථය ධර්මය දන්න උත්මයා මලක්ම දරන්න බෑ කියලා තේරිලා මලක් පණවන්න නැතුව ඉන්නවා. එහෙමයි වෙන්නේ. මේක හරිද වැරදිද? හරි වැරදි උත්තර තාම ඉවර වෙන්නේ නැහැ. තව ඉස්සරහට දෙනවා වැඩ. පැහැදිලිද නැහැ? පැහැදිලිද? ප්‍රියනි මෙන්න මේකට තමයි මේ එහා පැත්තේ කියලා කියන්නේ රූපස්කන්ධය. මේ එන්නේ මේ පිටිව එහා පැත්තේ. ඒ කියන්නේ ඇහැයි රූපයයි ශබ්දයයි කනයි ගන්ධයයි නාසයයි දිවයි රසයි ස්පර්ශයයි පහසයි ශරීරයයි කියන ඒවා. ඕව තමයි පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ওই පංචස්කන්ධය. ඕක නවත්තන්න බෑ. බැද ඒකෙන් තේරෙන්නේ නේද පිවන්දී රහතුන් වහන්සේ පවා මේ මල කියන එක තේරෙනවා නමුත් උන්වහන්සේ කරන දේ දරන්න බැරි වෙලා තියෙන කියන එක බැදතන උන්වහන්සේ මල කියලා තේරෙනවා උන්වහන්සේ දරන්න දරන්නේ නැති වෙලානේ මේ ඉන්නේ දරන්න බැරි වෙලා තියෙන දැන් තේරවද ඇයි ඒ උදාවීම වැයම කියන න්‍යාය ධර්මයේ තුල පණවන්න බෑ ඇයි මට සල්ලු කියන උදාවෙන වැයෙන ස්වභාවික ක්‍රියාවලියක් තුල මලක් කියලා පණවන්නේ කොතනින්ද උදාවෙන කෑල්ල මලක් තියනවද උදාහරණයක් ගන්න දැන් එහෙම ගත්තොත් ඔහොම කරනකොට මට කියන්නේ මේ සද්ද ඇහෙන්න මේ සද්ද පටන් අරන් මේ සද්ද පටන් අරන් ඉවර වෙන්න ඕනෙම නැද්ද සද්දයක් ඇහුණා කියලා ගන්න එහෙනම් මට දැන් කියන්නේ සද්දයක් පණවන්නේ කොතනද ඇහුණාට පස්සේ පණවන්නේ තියෙන සද්දයක්ද තරොතන තරොතන පණවන්නම බෑ මේ තේරෙනවද මේ ඇහැට ආපු වර්ණ සටහන හිත තුල ප්‍රොසෙස් වෙලා වනේ තේරුම් ගන්න ඒක ප්‍රොසෙස් වෙනකොට අර කාලේ ගිහිල්ලා තේරෙනවද හරිද? හරි. මෙන්න මේකයි මෙතන ස්වභාවය. ප්‍රියදි මෙන්න මේකයි මෙතන මෙතන. දැන් අර නොදන්න අඳබාල කෙනා මලක් ඕන වුණා මලක් මට රස විඳින්න නම් මේ මල බලන්න ඕනේ කියන අර්ථයක් එනවනේ. අර්ථය අවසන් මොකෝ වෙන්නේ? දැන් කොහොමද ඉතල යන්නේ? දැන් ඉතල යන්නේ හිත පැත්තෙන් අනිත් පැත්තට. ඔය වෙන්නේ මොකද්ද? උපාදානත් කරලා, જાතියත් බිහි කරන්න දඟලනවා දැන්. පැහැදිලිද? පැහැදිලිද? ඔන්න ඕක තේරෙන කෙනා අපි හිතන හොඳට හිතලා කියනෝද හිත තුල තියෙන මල බලන්න නම් ඇස කන නාසය දිව ශරීරය ඕනේ කියලා හිතන කෙනාට නැති කරන්න වෙන්නේ ඇස කන නාසය දිව ශරීරයද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශද මොකද යන්නේ ඒකට උත්සාහ කරන්නේ කියන්නේ තමයි මල නැති කරගන්න බෑ දැන් එයාට මල නැති කරගන්න බෑයි මල නැති කරගන්න නම් දැන් මේ මට්ටමේ ඉන්න කෙනෙක්ට මේනි පුතජනේ තේරුණේ ඒ දැන් මලක් බලන්නම ඇස් දෙක හරක තියෙන්නේ එයාට මේ මල නිසා මහ දුවක් එනවා කියලා තේරුනොත් එයාට කරන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති කරන එකද ඇස කන නාසය දිව ශරීර වහන එකද
නැති කරනුවස් ඇස කන නාසය දිව ශරීර වාහනයක පැහැදෙන ඇයිවත් මෙයා දැන් ඇහැ දැම්මෙම මලක් බලන්න එයාට තේරුණා මලක් මගේ වුණොත් දුක් තුනක් තියෙනවා දැන් දුක වැඩි නේ ආසාවතර වඩා එයා මොකරන්නේ දුක නැති කරගන්න මේ පාට ශබ්ද අයින් කරන්න පුළුවන් ඕ අයින් කරන්න හදන්න එපා අයින් වෙන්නේ නැහැ ඕක අවිද්‍යා ප්‍රත්‍යයෙන් ලෝක ධාතුවේ විද්‍යාමාන ස්වභාවය ලෝක නතර කරන්න බෑ මොකද කරන්න පුළුවන් එයා දන්න ඇස් දෙක හොර වැඩේ එයා කරන්නේ ওই දින මැදේ කරන්න දි කරන එක හරිද හරිද ඔයිට වඩා පුතේ දෙරි මොකද කරන්නේ ඔය තියෙන මැදේ ගයින් කරේද කිරොල් නැති කරේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති කරනවා ලෞකික මට්ටම වෙන්න පුතේ දෙරි ඒකයි කාර් එකයින් කරනවා කියලා කියන්නේ තරවද කාර් එකයින් කරොත් අයි වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඕක නෙමෙයි ඕම වැරදි මේ තේන්නේ අසරණවාසී දිවස හරි කියලා තේරුම් ගන්නට ඊළඟට කන් දිනවාසී දිවස හරි වන්න පැහැදිලිද පැහැදිලිද පැහැදිලි වෙනදි ආර් ශාව විවරණ මොකද කෙරවල මේ ඔක්කොටම මුල පෙරවනේ විහිදෙන්නේ කොහෙන්ද මේක හිතෙන් හිතෙන් හිත සුද්ධ නිසාද හිත අසුද්ධ නිසාද හිත අසුද්ධයි සචිත්ත නැහැ හිත චිත්ත සන්තානයක් තියෙන චිත්ත ධර්යය දමණය කරන නැහැ තාම දමණය කරන්නවත් දන්නේ නැහැ මෙයා හරිද එහෙනම් මේ මට්ටමට තමයි පංචස්කන්ධය එන්නේ මෙහෙම يعني පංචස්කන්ධය එන්නේ ඊටට මෙහෙට හරිද පංච පාස්කන්ධය එන්නේ මෙහෙට හරිද එතනෝ නේද පංචස්කන්ධ ලෝකයේ මෙහෙට එන්නේ ඕක නවත්තන්න බෑ ඇයි එහැ අරපු නිසාම වේනවා කන දාපු නිසාම ඇහෙනවා ඕක නවත්තන්න බෑ මොකදනේ අපි කරන වැඩේ රහතුන් වහන්සේලාත් මේක වෙනවා උන්වහන්සේ මොකද කරන්නේ මෙහෙට යවන්නේ ඇයි මෙහෙට යවන්න බැරි වෙන්නේ මෙහෙට ආපු එක මෙහෙට යවන්න බැරි වෙන්නේ ඇයි කෙලවර සුද්ධයි ඒ නිසා යවන්නේ නෑ නෙමෙයි යවන්න බෑ පැහැදිලිද අර්ථ පැහැදිලිද අන්නා මලක් කියන එක රමණේ කරන්න බෑ නිකවට ගන්න හේතු ප්‍රත්‍යයෙන් උදාවින වැයන මලක් කියලා ඒත් බලනවද හේතු ප්‍රත්‍යයෙන් උදාවින වැයන මලක් කියලා තේරෙනවද ඒත් බලනවා ඒ උදාවි හරි මලක් දිනනවා නම් උදාවි හින්දා වැයන මලක් දිනනවද ලෝකෝත්තර සාසනය අර්ථ දෙක උදේ අවුවේ ස්වභාවයක ලෝකෙ පණවන්නේ නෑ නෙමේ ලෝකෙ පණවන්න බෑ හරිදනะ ලෝකෙ පණවන්න බැරි වෙච්ච මනස සාමාන්‍ය ලෝකෙ ජීවත් වෙන්න වෙන නිසා එයා මොකරන පණෝවි හැබැයි ගොඩක් මට සරලව කියන්න මම අර දා කිව්ව උපමාව වැලිපත් වෙන දරුවෙක් ළඟට අම්මව අරන් ගියලා කිව්වොත් ෆයිට් රයිස් හද දිනා මේ කන්න කියලා කනවද නැද්ද බොරඩ කාලා වෙනවා පිස්සුද නැද්ද අම්ම පිස්සුනේ වැලිපත් කරේ පිස්සු වෙන්නේ මොකද උත්තර තැන එවනි දන්නව වැලිපත් කියලා හිතේ දරන්න බැරි වෙලා තියෙනද ෆයිට් රයිස් කන්නේ පේනවද නැද්ද ෆයිට් රයිස් කියලා කියනවද නැද්ද දරුවෝ ගලුවත කලා සුත්‍ර කියනවද නැද්ද එවනි හිතේ දරන්නේ නැත්ද හිතේ දරන්න බැයිද දරන්න බෑ මට කියනකෝ දරන්න නැහැ කියන මොකද්ද අම්මට දරන ආ ෆයිට් රයිස් වෙන්නේ නැති සමහරවිට නෑ ෆයිට් රයිස් වෙන්නේ එහෙමද එහෙමද නැත්තම් දරන්නම බැරි වෙලා තියෙනවද දරන්නම බෑ ඔන්න ඔය දෙන ඔන්න ඔය මට්ටම සමානයි රහතුන් වහන්සේගේ චිත්තය ඕක සමානයි නෙළුම් පොලේ නෙළුම් පොලේ වතුර හදන්න නැද්ද නදන්න බැයිද එවනි අර උදාහරණ ගන්න උදාර අම්මල තාත්තලා ඔළුව අතගාලා කියන හොඳට යුවා කියලා පින්වන්දි මේකව මෝඩේ කරන්න දනාගතේ මේක කියලා දුන්නාම තේරෙන්නේ නැහැ අනාගතේ කිව්වොත් කරුණාකරලා සයිතෝ මේ යුවේ බැලි බත් මේවනේ මේ කියලා පිළිගණි කියලා අර්ථේ එදා ඒ අම්මා කියපු සරින් බැනනම් බොවිල තින්නේ බැලි බත් නේ කියලා පස්සේ කෙනෙක් අහනවාද පස්සේ කෙනෙක් අහන්නේ නැත්නම් අහන්න බැරි වෙනවද අහන්න බැරි වෙනවා ගන්නේ ඔය වගේ තමයි සාසනීය ප්‍රතිපදාව පුරනකොට කොහොමද ආර්ශාව කියන්නේ පින්කම් කරන්ද පින්කම් කරන්න කියන්නේ පින්කම කර කර ඉන්න කියන්නේ නැබැයි කෙරොල තේරෙයි කියලා තියා ඉතාලි. ඒකයි කියන්නේ දන් දෙන්න දන් නොදෙන්න කියලා ඔකට. දන් දෙන්න දෙන්න මොකෝ වෙන්නේ? අතු ටික බෑ වෙනවා. කඳ තාම තියෙනවා. බණ අහනකොට කඳ බෑ වෙනවා. දන් නොදෙන්න පුළුවන් මනසක් ආව දවසර මුලම ගැලවිලා. පහද සියල්ල සම්බන්ධලා යන්නේ මේක. ඒකයි සාධනේ තියුන වැඩි එක. හරිද? හරි. ඔය ළමයි පංච පාදස්කන්ධය. ක්‍රණික පාදස්කන්ධ නිකම දන්නේ පහද වෙනවා කියන එක. ඔය පංච පාදස්කන්ධය. අපි දැන් යමු. මෙන්න මේක. ඉස්සලා පෙන්නපු ફોකස් ගන්න ඉබකාර එක. හරිද? දැන් මන් දුන්නා හොදි අසප්‍රසන්දේ උඩින්ම දුන්නා දැන්. ඊළඟ දවසේ වෙනවද ફોකස් ගන්න ඉබකාර උකෝ ගතයි දැන්. එහෙම කරන්න පුළුවන් කොහොමද? මතකය තිබ්බ නිසාද මතකේ දරපු නිසාද? මතකේ දරපු නිසා අපි ගන්න. මතකය කියන එකවත් අන්න බෑ. මතකේ දරපු නිසායි බලන්න. නේද? දරන්න නම් කාර් එකක් හම්බෙන්න ඕනේ නැද්ද? හම්බ වෙන එකයි ප්‍රශ්නේ මේක. හම්බ වෙන්නේ නැති වෙන එකද හොඳ හම්බ වෙන්න බැරි වෙන එකද හම්බ වෙන්න බැරි වෙන එකයි මේක හොඳ විවාදේ ඒක හොඳට තේරුම් ගන්න හරිද කියන්නේ හිත තුල මේ කාර් එක තියෙන තාක් මොකෝ වෙන්නේ
කාර් එක ලෝකේ උපද්දවන්න එනවා. මේක නිසා ආයි හිත මොකෝ වෙන්නේ දැන්? සර්ලොම චක්‍රයක්. පැහැදද? සර්ලොම චක්‍රයක්. පැහැදද? පැහැදද? ඔයි සල්ලම් මෙන්න මෙන්න. ඔය කෙරෝලේ තියෙන පිංවන්දි පෘථග්ජන භූමිය. කෙරෝලේ මම මුලින්ම පෙන්නුවේ ඔය ඉස්සලා කැරකැරගෙන තිබ්බේ. ඒ කැරකැරගෙන තිබ්බේ මොකද්ද? කැරකැරගෙන තිබ්බේ? කැරකැරගෙන තිබ්බේ පිංවන්දි පෘථග්ජන භූමිය. හරිද? මෙන්න තියනවා දිට්ටි සම්පන්න කෙනාගේ ස්වභාවය. ඔන්න බලන්න. පෙරොද කාර් එක එනවා යනවා වගේ. පෙරොද අරක වටේ කරගෙනට කාර් එක එනවා යනවා කියලා. ඕක දේරෝනේ. කාර් එක සම්බන්ධ අර්ථය උදෑවුවෙන් ප්‍රත්‍යක්ෂ වෙච්ච මනසට. මේක පවත්වන්න බෑ කියලා තේරුනහම එන්නෙන්ට පල්ලෙහා චක්‍රයේ දිග දිගට කැළගෙනවද එන්නෙන්ට අඩු වෙනවද? දැන් ඉස්සෙල්ලා හිතතුළු පස්සියම් වුණනේ කාර් එක කියලා එක. දැන් කරගෙනවද? කරගෙනවා. හේතු ප්‍රතින් උදා වෙනවා වෑනවා කියලා තේරිච්ච මනසට. මේක කරගෙනව තමයි. ඇයි තාම හිත පිරිසුදු නැහැනේ? තාම හිත තුර යනවද නැද්ද? එනවා. ඔන්න ඔතනින්ම නැති දවසරයි රහත්. නේද? මොකද වෙන්නේ දෙන්නේ? එයාට පවත්වන්න දැන් බැරි වෙනවා. කැමැත්ත දැන් තියන්න බැරි වෙනවා. පැහැදද? කරකවන එක නතර කරන්න බෑ. කරකවන එක නතර වෙන්නේ කවද? අවිද්‍යාව දුරු වෙච්ච දවස සම්පූර්ණයෙන්. අවිද්‍යාව දැක්ක දැනදී. මුල ගලවන දැක්ක දැනදී මම හිමින් හිමින් මුල ගලවනවා. මට මෙතනදී කියලා පින්වන්දි. මෙන්න මෙතන අර්ථය ගැඹුරු වෙන්නේ උදේ. මෙතන මම හරි ඉස්සලා කිව්ව තැන. ඔතන කාර් එක තියෙනෝනේ මේ නේද? හිතේ. දැන් ඔතන කාර් එක හිතේ පත්‍යම් වෙලා නෙමෙයි උදා වෙන වැයන ස්වභාවයක් වෙනෝනේ. කාර් එක උදා වෙන වැයන නිසා කාර් එක හිතේ තියෙනෝනේ මේ නේද? තියෙනෝනේ මේ. නමුත් මට කියන්න පුළුවන් මෙතන හරියට බැලුවොත් කාර් එක උදා වෙන මොහොතේ පංචේන්ද්‍රිය හදන්න පුළුවන් දෙයක් මෙයාට. මේ අර්ථයෙන් බැලුවොත් කාර් එක බෑ වෙනකොට පංචේන්ද්‍රිය හදන්න දක්ෂ නැහැ. කාර් එක ආය උදා වෙනකොට පංචේන්ද්‍රිය හදන්න පුළුවන් දෙයක්ද? පුළුවන්. මේ ආය දිනලද? මේ තාම පරාදයි සාසන. පැහැදිලිද මේකද? පැහැදිලිද? ඔය මොකද්ද උතර දැන? කාර් එකක් උදාවන වයන කියන අර්ථය තියෙන්නේ. ඔක වැරදි. කාර් එකක් උදාවන වයන උදාවනකොට පංචින්ද්‍රිය තියෙනවා. කාර් එක වයනකොට පංචින්ද්‍රිය නැහැ. ඔක ඇත්තරෝ කාර් එකක් නැතිනකොට නිවන් දකින්නේ නැහැ. හොඳේ මොකෝ වෙන්නේ? අසංජ වෙනවා. ඇයි කාර් එක නැහැ? කාර් එක වැයලා. පැහැදිලිද? නැති වෙන්න කාර් එක තියෙනවා. මං කිව්වේ ඒකයි මේක වැරදි කියන එක. පැහැදිලිද? මම ඒකගේ රූප රාමුලින් මේක පෙන්වන්න තාක්ෂණ දක්ෂ නැහැ. මේක අර්ථයක් තියෙන පෙන්වන්න. හරි ඒ නිසා මේකට අහුවෙන්න එපා මේ පෙන්වෙ කරන්න පුළුවන් උඩින් මට්ටමයි. හරිද? අපි ළඟට යමු. හරි. අර තියෙන්නේ මේ වන්දේ උඩ තියෙන්නේ පුතත් ජන භූමිය. ඕගලන්ට හරියට පේනවනම් අතන කෙරවලේ තියෙන්නේ උඩ පේනවද කාර් එක හිත තුල ප්‍රත්‍යක්ෂම දින පත්‍යම් වෙලා. කෙරවල ඒ නිසාම කරගෙනවද නැද්ද? කරගෙනවමයි. ඊට පල්ලෙහා සීක භූමිය කියලා කියන මේක වැරදි ඈ. සීක භූමිය ඔන්නෝක තමයි ස්වභාවය. ඉතින් සීක යාට ඕක තේරෙනවා. එයා දරන්නම බැරි නිසායි උහුම කරන්නේ. ඒක තේරුම් ගන්නවද? උදා වෙන වැයන ස්වභාවයක කැරගෙන එක දැන් අඩු වෙමින් යන්නේ. මේවද මේ කෙරවල තියෙන මොකද්ද දැන්? ඔය කෙරවල තියෙන මොකද්ද? ඔන්නෝම ස්වභාවය. දෙන්නේ කවුද? සීනාශෝ මහරහතන්ගේ ස්වභාවය. උන්නාන්සලගේ හිතේ අර මට්ටම තියෙනවා. අර කෙරවල තියෙන ලොකු රූපේ පේනවා. හරිද? ලොකු රූපෙන් තියෙනවා. උන්නාන්සලා කැමතිනම් මෙන්න මෙහෙම කරනවා. උන්නාන්සලා කැමතිනම් ඔන්න ඔය ස්වභාවයට යනවා. උනාසර තවත් ඕන්න මේ ස්වභාවයටත් යනවා. නේද? තැල් ඉතිරික අර කෙරෝලේ ඉන්න උත්තමයා තමයි ගෝචර. මේ යටට යන්නත් උඩ යන්න. උඩ ඉන්න එක කවදාවත් ගෝචර වෙන්නේ නැහැ. පල්ලෙහාට වහිනවත් අරියන්. මැද ඉන්න එක නම් කවදාවත් ගෝචර වෙන්නේ නැහැ. එයා උඩ යන ගෝචර නැහැ කවදාවත්. ආයි කෙරෝලට යන ගෝචර නැහැ තාම. වර තිරොත් මන්දි මුල කෙලවර දකින්න දෝ සාහසනේ දිනන්න බෑ. අතන කෙලවර මුලම දකින්න නැතුව ගලවන්න හිතන්න බෑ හදන්න. ඒ කියන්නේ පරිවාරික මුල් මිසක් බුදු කුල ගලවන්න දක්ෂ නැහැ කවුද? පැහැදිලිද? පැහැදිලිවයි. අර්ථය පැහැදිලිද? දැන් මම ඔබ පරිපතරන්නේ මේකයි. අවසාන චිත්තය තුල පිහවනි ආයි රමණේ කරන දෙයක්ම හම්බෙන්න බැරි වුණොත් මොකෝ වෙන්නේ? මැරෙන මොහොතේ හිත නිරුද්දයි. හිත නිරුද්දුනා කියන්නේ ආයි පංචේන්ද්‍රියක් පිටන්න බැහැ. වෙන්නේ දැන්? අපත්ත සත්‍ය පරිවර්තන වෙලා නැද්ද? සුදු පාටයි හග්ගිඩියක් වගේ. කියන්නේ සංකලිකිතම් භ්‍රමචරියන් චරිතුන් කියලා. හක් ගෙඩියක් වගේ භ්‍රමචරියව පූර්ණ වෙන්නේ අර වගේ දවස්. හරි. හරි. මේ තමයි පිටකයි සූත්‍ර පිටකේ මජ්ක්‍ධිමනිකාය මූලපන්නවසකේ පළවෙනි සූත්‍ර පිටක සූත්‍ර පිටකේ මජ්ක්‍ධිමනිකාය පළවෙනි පොත
අතන ඕන තරම් ත්‍රිපිටක පුස්තක වහන්සේලා වැඩි ඉන්නවා ඕල්ඩ් ලෝග් කියලා කියවලා බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඕක කියවන්න කියවන්න අපිට දිනවන වඩා සමහරවට දෙන්න පුළුවන් පැහැද ඒකයි මේකේ අර්ථය අපි ගයි සාරය හරි මේ දින මූල පණ්ණාසකේ මූල පණ්ණාසකේ කියන්නේ මූල පරයය සූත්‍ර මේ තියෙන්නේ මූල පරයය සූත්‍ර දේශනා කරේ කාටද දන්නවද ත්‍රිවේදයේ පරප්‍රාප්තච බමුණුඩියක් හිටියා සිවුරු දාගෙන මේ විෂ්ණු වහන්සේලා බුදුපියන් වහන්සේ යමක් කියනොද ඒකම කඩපාඩම් ටක්කෙට කඩවන් ගිරවුටි වගේ කඩපාඩම් දවසක් ඇවිල්ලා ඇහුවා ශ්‍රාවකගේ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා බණ අහන්න නැතිද තථාගතයන් වහන්සේ කිව්වා මොදර කිව්වේ මොනවට බණ අහන්නේ උන්වහන්සේ මොකක් කරිනවා අපිත් එක දන්නවනේ බුදුපියන් වහන්සේ සාමාන්‍ය පිගන්දි මාන්නේ කඩලා ඉන්න හොඳම කෙනා මේ ඉන්නේ බුදුපියන් වහන්සේ කිව්වා එන්න ඕනේ නම් කියලා එන්න කියලා මොකද්ද කිව්වේ සියලු මූලයන්ට පරයය කියන්න කිව්වා සියල්ල හටගන්න මූල කියන්න කිව්වා කියලා මොකෝ උනේ කිව්වා ඒ තමයි මේ දින්නේ නේද මෙතන වෙන්නනේ දැන් වෙනෝනේ දැන් වෙනෝ දැන් මෙතන මොකද කියන්නේ ඒවම් මේසෝ එක සමයම් භගවා උක්කට්ටාය විහෙරති සුභගවණේ සාල රාජමුලේ තත්‍රකෝ භගවා විකෝ මන්දිස විකෝති බන්දෙත්තේ විකෝ භවසෝ පස්සසෝ භගවා ඉද දෝච එතන වෙන්නේ මොකද සබ්බදම්ම මූලපරයයන් වෝ වික්කවේ දේසී සාමි දන් සුරා සාදු වම්මර්ති කරවද පාති සාමි ඒවම් බන්දේති කෝ බිත්තේ විකු භගවතෝ පස්සසෝ භගවා ඉද දෝච මෙතන මුලින් මොකක් කියන්නේ කියන්නේ සබ්බදම්ම මූලපරයය දේශනා කරනවා කියලා මොකද කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති මෙතන කියන්නේ මොකද සබ්බේ සංඛාර සබ්බේ ධම්මාද සබ්බේ ධම්මා අනත්තාදී කියන මට්ටමින් බහින්න මේ කියන්නේ මේ සබ්බ ධම්ම මූල පරයය මේ කියන්නේ සියලු ධර්මයන්ට මූල කියන්නේ උතල සියලු ධර්මයන් කියන්නේ මොකද්ද කියන්නේ කෙනා කෙනා ධර්ම සියලු ධර්මතාව යටයි මහණෙනි මේ ලෝකෙහි බුද්ධ ආදී ආර්යයන් නොදක්නාසුළු වේ ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්ුණා වූ සත්පුරුෂයන් නොදක්නාසුළු සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්ුණු අශ්‍රුතවත් පුදක් ජනත මේ කියලා වෙන්නව. මොකද ඔය දැන ප්‍රියනි මේ ලෝකෙ පිස්සුවෙන් මිදෙන්න නම් බුද්ධ ආදී ආර්ය සත්පුරුෂයන් වෙන්න වෙනව නැත්තම්. නැත්තම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගයේ ඉන්න සත්පුරුෂයන් වෙන්නව. බුදු පසේ බුදු මහරහතු මහසාර කියන්නේ ආර්ය උත්තරයෝ. සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මට්ටම් වල ඉන්න සෝවාන් මාර්ග සෝවාන් ඵල සකෘදාගාමි මාර්ග ඵල අනාගාමි මාර්ග ඵල අරිහත් මාර්ගයේ. ඔය ඉන්න හත් දෙනා සත්පුරුෂයෝ. බලන්න ඒ කෙනෙක්ගෙන් මහ ගන්නවා කියන දන්දි ආයෙ දෙනවද නැද්ද බලහන්න ඕනේ කියන එක. ඕක ඇහුවේ නැත්තම් ප්‍රියදි බලන්න මෙතන තියෙන්නේ මොකද්ද කියන එක. ප්‍රියදි මේ යට තියෙන්නේ මොකද්ද? සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්ුණා වූ අශ්‍රුතවත් පෘතක් ජන තෙමේ. පෘතක් ජනයා පටවිය පටවිය කියලා දන්නවා. පටවිය පටවිය කියලා දැනගෙන පටවියේ මම ඉන්නවා කියලා මඤ්ඤණා කරනවා. පටවියේ මම නැහැ කියලා මඤ්ඤණා කරනවා. පටවියම හිටියා කියලා මඤ්ඤණා කරනවා පටවියම ඉන්න පුළුවන් කියලා මඤ්ඤණා කරනවා දැන් භාෂා කියන්න පුළුවන් එතන මේවනේ වචනේ මඤ්ඤණා මේවනේ මඤ්ඤණා මඤ්ඤණ කියන සිංහල වචනයක් කියන්නද මඤ්ඤණාවට මඤ්ඤණාවට කියන සිංහල වචනයක් ඈ නෑ නෑ මඤ්ඤම් මඤ්ඤම් නෑ සුද්ධ සිංහල වචනේ මඤ්ඤම් වෙලා ඉන්නේ කියන්නේ මඤ්ඤම්ද කියලා අහන්නේ මඤ්ඤං කියන්නේ මඤ්ඤණාවට වදනයක්. ඕක මම කියනකොට වඩා මම අර්ථ වෙනවා නම් මේ දින් නැති ප්‍රකරණය යුද්ධිමාර විභාගය. මේ දින් බලන්න. මෙන්න මෙතන බලන්න. මෙනවා මෙතන. බෙලා ගන්නා හේන් ලතා. ලතා කියන්නේ මෙලනවා කියන අර්ථයෙන්. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? මාගේයයි මඤ්ඤණා වශයෙන් ගන්න නිසා මඤ්ඤණා. මඤ්ඤං වෙලා ඉන්නේ කියද්දි මොකද්ද අතර ලෝකෝත්තර අර්ථය? පිස්සු තමයි. මගේ කරගෙන මඤ්ඤං කියන්නේ මගේ වුණා කියන එක. එයානි පටවිය තුල මම ඉන්නවා කියලා ගණිද්දි පටවිය මගේ කියලා දරලාද නැද්ද? දැන් කෙනෙක් කියයි ආන්දරේදී පටවිය මගේ කියලා අපි දරන්නේ නැහැ නේ. එහෙමද? ඔය කොණ්ඩේ කාවේද මන්ද? කොණ්ඩේ මගේ කොණ්ඩේ කියන්නේ පටවි දහපොද තේජුද ආයෙත්. හතරෙම සම්මිශ්‍රණයක් තමයි නමුත් ප්‍රමුඛ පටවිය. පටවිය මගේ කියලා හිතනවද නැද්ද? එහෙනම් ඉතින් මඤ්ඤන්දරද? පටවියටත් ඔහොමමයි ආපෝඩත් ඔහොමමයි තේජෝඩත් ඔහොමමයි වායෝඩත් ඔහොමමයි. එහෙනම් හිතා ගන්න වෙනකොට බුදුන් වහන්සේ මේක අර්ථ වෙනවා දිනවා මේක සම්පූර්ණයෙන්ම මඤ්ඤම් වෙච්ච පුතග්ජනයන්ව මඤ්ඤණා නොවෙන්නත් මඤ්ඤ නොවි ඉන්න ආරියුත්මයන්ව මඤ්ඤණා වෙන්න බැරි වෙන්නත් හික්මපු සාසනයක් මේ. බලන්න ඔය දිනේ මඤ්ඤණා කියන අර්ථය මගේ කියලා ගන්නවා කියන එක. ඊට පස්සේ යම් අපි සාඩ ගියොත් මෙන්න ඕනම විතර පේනෝ නම් බලන්න මේක ඉතාලි මිකමට කියන නෝ වෙලාව ඉතාලි සීක්‍රේ යන නිසා. එතන මොකක්ද තියෙන්නේ? ආපේ උඩ තියෙන මොකද ආපේ ආපෝ ධාතු ආපේ කියන්නේ ගැලෙන වැගිරෙන ගතිය ඒව මගේද නැද්ද කියයි ආපෝ ධාතු නම් මගේ නෙමෙයි හඳුනේ
මගේ ඇහුවොත්ම වතුරුපුණකොට මම වතුරුපුණවාගේ හිතෙන්නේ නැද්ද? වතුර කියන්නේ ආපෝද නැද්ද? වතුර ආපෝ තමයි ආපෝම කියලා හිතන්න ඕනේ කොට. තේරුණාද? වෙලා තියෙන හදියක් ඔය තියෙන මිනිහා. ආපෝ මම කියලා ගන්නවා, මම ආපෝ කියලා ගන්නවා, ආපෝ මගේ කියලා ගන්නවා, මගේ ආපෝ කියලා ඉපසර ගන්නවා. පැහැදිලිද? ඔක වෙනෝනේ තේජෝ වායෝ භූතේ ඔක්කොම ගන්නවා. තේජෝ උණුසුම නම් ආවුදුනේ අපි මගේ කියලා ගන්න. මට කියන්නේ මැරෙන්න යනකොට කෑ ගහනවද නැද්ද? ඇඟ සීතලනවා කියලා. එතකොට උණුසුම මගේ වෙලාද නැද්ද? මලොත් එමයි පිටනවද නැද්ද? ඒ පියාදී ඉතින් මඤ්ඤම් වෙලා මැරෙන එකයි පිටනවද නැද්ද? මඤ්ඤනාගෙන පිස්සුවෙන් මැරෙන පිස්සුවෙන් මලොත් ලෝකෙට නෝමයි. පැහැදිලිදද? පැහැදිලි. එදින ඔයාලට ඔයාලා දන්නේ නැත්නම් මේ මම අරතේ පින්නන ඉන්නේ දැන් මේ. ඉතින් බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් 42ක් තියෙනවා. දෙදිස් කුණුපේ තියෙන්නේ. දෙදිස් කුණුපේ තව කොටස් 10ක් තියෙනවා අපිට ගෝචර නැති. මේ තමයි පඨවි කොටස් 10 20. කෙස්ලොම් නියදත් සම්මස්නාරයට දනබු ආදි වශයෙන් දන ඔය ටික. අනිත් ටික ආපෝ කියනකොට පෙත පිත සෙම සරව ලේ දහඩිය මේද කඳුරු උරුණු තෙල් කෙලසුණු සඳ විදුරු පුත්‍ර. මෙන්න මේ තේජෝ සහ වායෝ ධාතු 10 අපිට ගෝචර නැහැ මේවා. තේජෝ ධාතු මොකද්ද? ශරීරයේ උණුසුම ඇති කරන තේජෝ ධාතුව. ශරීරයේ දිරීම, දිරණ එක ජරාවට පත්වන එක කරන්නේ තේජේ. ශරීරයේ දැවීම, දාහය කරන්නේ ඕකේ. දහඩිය ආදිය, ශරීරයේ ආහාරය පසවන්නේ, ආහාර ජීර්ණ කරන්නේ තෝය ධාතුවේ. වායෝ ධාතුව තමයි ශරීරයේ උඩට. ඒ කියන්නේ උඩට යන්නේ ඔක්කරන්නේ, ඔක්කාර ගැසලිස වලට ඒ උද්දංග වාතය. අදෝ වාතය කියලා කියන්නේ අදෝ වාතය. අනිත් එක බඩවැල් වලින් පිටත බඩවැල් ප්‍රෙෂර් කරන් ඉන්නේ කුච්චසේ වාතය. බඩවැල් තුල තියෙන්නේ කොට්ටාස වාතය. මේ සියලුම අංග එහෙම හරවන්නේ අංග බංගාණු සාරි වාතය. ආස්වාස ප්‍රාස්වාස වාතය 1 6යි. 6යි 4යි 10යි 10යි 32යි 42යි. ওই විදිහට තමයි කොටස 42 කියන්නේ. මේ තියෙන බිවාදි ආයි ඔය මඤ්ඤම් වෙච්ච මනුස්සයට වෙනා තියෙන දේ. මගේ මගේ කියලා දරනකොට මගේ කම එන්නේ ඉබේද? මගේ කම පිළිහඳන්න පුළුවන් මම ඉන්න තාක්ද? මම ඉන්න තාක්. නැති කරන්න ඕනේ මගේ කමද මමද? මගේ කම කියලා. තනි මගේ ගමන නැති කරන්න ගියොත් මමමයි මගේ ගමන නැති කරන්න කෙනා. මම බිහි වෙන්නේ ඇයි? මගේ ගම බිහි වෙන්න හේතුව මම නැති කරන්න ඕනේ ඵලය නිසා. හේතුව ඵලය නැති කරන්න බෑ, හේතුව නැති කරන්න ඕනේ. මම නැති වෙච්ච දවසට පැහැදිලි. එන්න මේ බලන්න උදේ. පඨවි ආපෝ තේජෝ වායෝ සුදස්ස සුදස්සි අකණිට දෙවියෝ බ්‍රහ්මයෝ යක්කු පෙරේතෝ ඔක්කම මඤ්ඤනා. ඇයි? පියදි කෙනෙක්ට දේරුවොත් මේ සද්ද ඇහෙන්නේ හාමුදුරුවන්ගේ කටෙන් කියලා. හාමුදුරුවෝ කියන දේ පට වියාපෝ තේජෝ වායෝ මනුස්ස කෙනේව රමණය කළද නැද්ද? ආයි මගේ කළදී. එනවනේ මුල තැන ඉඳන් ආවටම කියන සාසරේ. අපි හාමුදුරුවෝ කෙනෙකුට පට වි සංඥාවලු උත්ක්‍රමණයක්. ආපෝ තේජෝ වායෝ සංඥාවෙන් උත්ක්‍රමණයක්. අපි සෑහෙන කුටි පිටින් ගිල්ලෝ. පැහැද? මෙන්න බලන්න තියෙන දන මේ සරලව තිබ්බ දන. මේ තියෙන්නේ බලන්න දෙවනි තැන බලන්න උදේට. මේ කියන්නේ මොකද්ද? නිර්වාණය නිර්වාණය ලෙස විශේෂ ඥාණයෙන් දන්නවා. නිර්වාණය ආත්මයි කියලා මඤ්ඤණා කරන්නේ. අපිට දෙන්නේ මොකද්ද? මම නිවන් දකින්න ඕනේ. මම නිවන් දකින්න කොට ආයි මඤ්ඤන්ද නැද්ද? ආයි මඤ්ඤන් ඇයි මගේ නිවන් වෙලා තින්නේ දැන්? පැහැදිලිද? ඊට පස්සේ නිර්වාණයේ ආත්මය තියෙනවා. මම දකින්න නිවනක් තියෙනවා. ඒත් මඤ්ඤන්. නිවනට මම යනවා. ඒත් මඤ්ඤන්. මම නිවන් යනවා කියන්නේ මඤ්ඤන්. නිවනට මම යනවා කියන්නේ මඤ්ඤන්. පැහැදිලිද? මඤ්ඤනා නොකරේ නිර්වාණය මගේ කියලා මඤ්ඤනා කරන්නේ නැහැ. මම නිවන් දකින්න කියලා මඤ්ඤනා කරන්නේ නැහැ. නොකරේ නිර්වාණය අභිනන්දනය නොකරේ. අභිනන්දනය කියන්නේ මොකද්ද? තව තව ආසාවෙන් ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රාර්ථනා කරන්නේ නැති ප්‍රාර්ථනා කරන්න බැරිම නිසා. එහෙනම් මෙතන උදාර්ථයක් තියෙනවා ඔයාලා බලනවා. පේද මෙතන බලන්න. පිහිටියේ මඤ්ඤණ නොකරේ. නිර්වාණය මගේයි මඤ්ඤණ නොකරේ. ඊට පස්සේ මෙතන තියෙනවා තිතක් කියලා. තිතක්ද තියෙන්නේ කමාවද තියෙන්නේ? තිතක් තිතක්. තිතක් තියෙන විගන්නේ. තිතක් තිබ්බගෙන මම කියන්නේ සිංහල ව්‍යාකරණයක් පොදි. තිතක් තිබ්බගෙන ඉවරයි වාක්‍යය. ඊට පස්සේ දිනවද නැද්ද අභිනන්දනය කරන්නේ නැහැ කියන එක? ඕන මේක දිනවද පිනවද? අභිනන්දනය කරනවා කියන්නේ සතුටු වෙනවා කියන එක විතරක් නෙමෙයි කියන එක. මගේ නෙමෙයි කියද්දිත් අභිනන්දනය වෙලා, මගේ කියද්දිත් අභිනන්දනය වෙලා. දැන් මට කියනවා අභිනන්දනය නොකරන මොකක්ද තියෙනවා? ඕලගේ ජීවිතේ මේක මගේ නෙමෙයි කිව්වත් අභිනන්දනය වෙලා, මේක මගේ කිව්වත් අභිනන්දනය වෙලා. තේරෙන්නේ නැද්ද මේ සියල්ලම මගේ කරගෙනයි මගේ සහ මගේ නෙමෙයි කියන්නේ? අභිනන්දනය වීමෙන් ලැබුණා නම් වැඩි හරි. අභිනන්දනය නොකර ඉන්න බෑ කාටවත් සරලව. අභිනන්දනය නොවී ඉන්න පුළුවන් ආයාස වැඩි. අභිනන්දනය කරන්නම් බෑ කියලා තේරිච්ච කෙනා අභිනන්දනය කරන්න නැතුව ඉන්නවා. නැහැදද? මේ සූත්‍රය දේශනා කරා. මෙතන බලන්න පිළිගන්නේ අන්තිමට කියන තැන. මෙතන මොකද්ද වෙන්නේ කියලා බලන්න. මෙන්න මේ මෙතන. පෘථුවිය අභිනන්දනය නොකරෙත් ඒ කවර හේඳ ඇයි පෘථුවිය අභිනන්දනය කරන්න බැරි වෙන්නේ යාට?
ඇයි යා පෘථිවි අභිනන්දනේ පටවිය ආපෝ තේජෝ වායු අභිනන්දනේ කරන්නේ නැත්තේ? තන මොකද්ද කියනවා අපි මන්නේ? මෙන්න අර්ථ බලන්න. නන්දි සංඛ්‍යාත මේ දෙන්නේ මම මේකේ පාළියෝ වෙන්නන ඕව තේරුම් ගන්න. මෙන්න බලන්න මෙතන. නාවි නන්දති තංකිස හේතු. ඇයි මේකට හේතුව? මෙන්න මොකද්ද? නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා භවා ජාති භූතස ජරා මරණන්ති තස්මාතිහ භික්කවේ තථාගතෝ සබ්බසෝ තණ්හානං කයා විරාගා නිරෝධෝ චාගා පටිසග්ගා අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝති වදා. එතන මේක කරමු ඉතාලම ධර්මයට මේ සියනා දැන් මේදී. එතන මෙතන වෙන්නේ මොකද්ද? එතන මොකද්ද මෙතන කියන්නේ? නන්දි දුක්ඛස්ස මූලන්ති. නන්දියයි දුකට මුල. නන්දිය කියන්නේ කාටද? ඈ? ඈ? නෑ නන්දිය කියන්නේ මම කියලා කියන උදාහරණයක්. නන්දිය කියන්නේ මම කියලා කියනට සමාන වචනයක්. මම කියලා කියනට සමාන වචනයක් අවිද්‍යාව. දැන් ඔය කියන්නේ මොකද්ද? අවිද්‍යාව තමයි දුකට මුල. නන්දිය කියන්නේ මම, රාගය කියන්නේ මගේ. නන්දි රාගය කියන්නේ මම මගේ වීම. පැහැදිලිද? බුදුහාමස කිව්වද නැද්ද හරියට? ආයි බලන්න දැන් නැහැ. එතන ඉතන කියන්නේ මොකද්ද? දු තෘෂ්ණාව නැති කරන්න ඕනි කියලාද? තෘෂ්ණාව නිරෝධ වෙනවා කියලාද? එතකොට තියෙන්නේ කය විරාග නිරෝධා. නිරෝධා කියන තර නැති කරනවා කියලා ගතසනින් වැරදි නේද? නිරෝධ වෙන්නේ උදා වෙච්ච දෙයක්. උදා වෙන්නේ හේතු ප්‍රත්‍ය. උදා වෙන්නේ හේතු මොකද මෙතන? නන්දිය. අවිද්‍යාව දුරු කරන්න ඕනේ මොකද්ද? අවිද්‍යාව දුරු කරපු සනින් තණ්හාව ඉවරයි. නිරෝධ වෙනවා. පැහැදිලිද? පැහැදිලිද? මේ සූත්‍රය පිටින් සියලු ආශ්‍රම ප්‍රහාණය කරන බල මට මේ කිව්ව දේශනාව. මොකද මෙතන තියෙන්නේ? ඉදමෝජ භගවා නතේ බික්ඛු භගවතු බාසම් අභිනන්දුති. භාගතුන් වහන්සේ මෙය වදාළසේකේ භික්ෂූ භාගතුන් වහන්සේගේ වාචිතය අනුමෝදන් නොවුව. එහි අර්ථය නොදත් බැවින් හොයන්නේ. චුටු නොවු හුවේ සේ. කියන්නේ මොකක්ද? බැලලා ගියා කියලා තියෙන්නේ. අතන මෙන්නන්නේ සියලු ධර්මයන්ට මුලයි මං කියන්නේ කියලා. මොකද්ද සියලු ධර්මයන්ට මුල? පේන එක, දැහෙන එක, දැනෙන එක, හිතෙන එකද? නැත්නම් පේන, දැහෙන, හිතන, දැනෙන ඒවා ධර්ම එකද? ධර්ම එක. ඕක ධර්ම නිසා නෙමෙයිද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස උදා සුද්ධාස්තක ගඩොල් වැලි සිමෙන්ති පස්. ඔය තියෙන එක ඒවා. ඕවා කිසි වැරද්දක් නැහැ අපට අහන්න. අපි ඕක මත්තේ යපිනවා නම් වැරදි. හරියට අර වගේ ගහ. ගහ මුලින් උදුරන්න දක්ෂ කෙනා හොඳයි අතු කඳ බාණික. එහෙම දක්ෂ නැති කෙනා අතු කඳ බාණික වැඩක් වෙන්නේ නැහැ ඇයි? සියල්ල අපරාධේ ආයිදල් වෙනවා. පැහැදිලිද? පැහැදිලිද? හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ක්‍රියාවලියක් තුල ද්‍රව්‍ය වස්තු පුද්ගල දේපල පණවන්නේ නෑ නෙමෙයි පණවන්න බෑ. ඕක තේරිච්ච මනස එකලා වෙනවමයි. නැත්තම් උදා වෙන බෑ වෙන ගහක් දිනව කියලා ගත්තොත් එකලා වෙනවද? ආයි සමුහ වෙනවා. පැහැදිලිද? හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ක්‍රියාවලියක් තුල දැන් ආයි ගන්න ප්‍රශ්න කරනවා. දැන් ඉතින් උදාව උදාන වෙන ක්‍රියාවලියක් තියෙනවද හඳුනන්නේ? නැහැ මේක කෙරවට කැඩෙන්න ඕනේ මේක. එහෙනම් කෙනෙක් කියයි ලෝකේ පණවන්නවත් බැයි නම්. එහෙනම් උදා වෙන වෙන එක. ඒක මොකද ඇත්තේ? ඒකත් අනිත්‍යයි බිමද. ඇයි ඒ සත්‍යත ඥාන මං කලින් කිව්වේ? පෙර අවිද්‍යාව නිසා සංකාර වුණා. සංකාර නිරෝධ වෙන්න අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. දෙකයි. මේ මොහොතේ අවිද්‍යාව තිබ්බොත් සංකාර වෙනවා. අවිද්‍යාව දුරු වුණොත් සංකාර නැහැ. හතරයි. අනාගතය අවිද්‍යාව තිබ්බොත් සංකාර වෙනවා. අනාගතය අවිද්‍යාව දුරු වුණොත් සංකාර නැහැ. 6යි. 6 වරක් 11 සංකාර විඥාන නාම රූප සලතර පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාජරා ව්‍යාධි මරණ කියන දැනදී 11 වරක් 66 11 වරක් 6 66යි. තව 11ක් වන්දි මොකද ඔය 11? ඔය 66ම බැලුවොත් වැඩක් නැහැ බිමනි. ඔය 11 බලා ගන්න බැහැ. මොකද ඉතින් දැන? ඔතනයි තමයි මේ ලෝකේ උදා වීම වැයම කියලා තේරෙන දෘශ්‍යයක් කරන්න දැන්. මොකද ඒ? මේ උදයව්වේ බලපු උදයව්වේ ඥාණයද අනිච්චයි දුක්ඛයි අනත්තයි. එතනින් ආයි ගැලවෙනවා. බැලදන් ඔන්නෝමයි කරති දසබලසේ ලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දසබලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රී මුක බුද්ධ වචන ගංගා
සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක් කඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනාසේක්වා.